අයිබෝවන් ආදරණය දලපුතාල වගේම මේ වෙලාවේ වේම එක සිහත YouTube නාලිකාව හර හා සම්බන්ධවෙලයින සියලපු දෙයා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වේෆම් නාලිකාව හරහා උන්න දුවේපතියක් දවසේදී අප අපේ ශිෂ්ෂතු විභාගය වෙනුවෙන්. ඔයාට ප්‍රශ්පත්වයක පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ. ඉතින් දපුතා මේ ප්‍රශ්පත්වයට පිළිතුරු සපයල ඉන්නවනයි කොහොමද මේ පිළිතුරු ලබාගන්න. ගේමතමයි දැන් ප්‍රශ්පත්‍රයක් සාකච්ඡා කරන කොට දුවපුතාාවුවෙන් සාකච්ඡා කරනවා විශේෂයෙන්ම අපි ප්‍රශ්නපත්‍රයක පිළිතුරු සපය අදි මොනවගේ කරුණුද දැනගන්න ඕනි. ඒවගේම තමයි අප විභාගේදී දැනගතයුතු විශේෂ කරුණු මොනවද ඒවගේම තමයි ප්‍රශ්නයකට අප පහස්වුවෙන් කොහොමද පිළිතුරු සපයන්නේ මෙන මේ වගේ දේවල් කතා භාවෙන. ඒනිසා දෝරපතාරපුළුවල් මේ ප්‍රශ්පත්‍ර සාකච්ඡාවේ දිගටම රැදිලයින්න. ඒ වගේම මතක් කරන්න ඕනි නිවරදි පිතුරවාර්පුලන් සටහන් කරගන්න ඒ එක්කම තමන් මේමකට පිතුරු සටහන් කරලා ේරනන් දපත අයටට පුළුවන් ඒ පිළිතුරු නිවරදිද එම නැත්තං අඩුපාඩු තියෙනවන කොහොම දෙක නිවැරදි කරගන්න කලත් දැනගන්න මුනම පුංචක කරු ක කියප මතක් කරන්න ඕනේ දැන් යාට තව දී කිහිපයක්න තිය ශිෂ් ති භාග සඳ ඇතින් මේ වෙන කොට බොහොම කලබලෙන් කටයුතුවල සමහරලාට නියලනවා වෙන්න පොළවා. නොමුත්ත පේ කලබලවෙලාම් වැඩ කරන්න අපහස්සවෙන්නේ ඒතකොට අපි වැඩ බොහෝ සයින් මගහැරෙන්න්න අ අපස්වවෙන්න පුළුවන්කම යෙනවා ඒ නිසා හොහම කල්පනාවෙන් මේ දින කිහිපය අපි කටයුතු කරන්න ඕනි. දෝපතා දන්නවන අපි වැඩ කටයුතු කරනකොට එකට සූදානමක් තියෙනවා ඒ වගේම තමයි මේ සූදානමත් එක්ක කොහොමද කාලේ බෙදාගෙන දවසේ වැඩ කටයුතු කරන්නේ කියලා ඔයා දැන් දන්නමකද අපි මේ වියකම් නාලිකාව හරහා මේ පිළිබඳ තොරතුරු දිගටන සාච්ා කර ය විශෂකරනු විතරක්න මේ. ්‍රශත්‍ර සාකච්චා කලා ඒ වගේම ගැටරු සාකච්ඡා කරා ඇති මේත එක්කම දෝඩපතාට කියලා දුන්න කොහොමදා අපේ මේ පාඩන් වඩ ගරදුන් කොසිවත් කරන පාඩම් කටයුතුවල නලෙන්නේ කියන එක දෝඩපතාට පැහැදිරි කරලා තියෙනවා. ඒේ නිසා ඔයාන්න පුළුවන් මේ ප්‍රශ්වත්‍ර සාකච්ඡාවත්ක එකතු වෙලා තවත් දැනගතයුතු කරුණු මොනවද කියලා අදදවසේ ඉගෙන ගාන්න. ඒනකොට ිෂ්ත්තු භාග සූදානම් වෙන්නේ කොහොම කියලා පාසලෙන් අනිකුත් විදදත් මාධ්‍ය හරහා ඒවගේ බොහෝ අවස්ථාවන් වලද ඒත් එක්කම නිවසේද දෝපතා දැනගෙන තියනෙනවා. අලුත් දේවල් අපි අරගනි නැතුුව කොමද අපි භාවිත කරප දේවල්ම යොෝදාගෙන උදදාහනයක් ක රකත්තුවත් පැන් පැන්සල් අපි කලින් පාච්චි කරපුුවතම අරගෙනයන විභාගට නෙද්දපති නෙදිදයටට සූදානම කැතුවදැන් ඉන්නේ. ඉතින් විභාහගේ කියලා කියන්නේ දුවපුතාගේ. හැකාව දක්ෂතාව වෙලාවට මැනල බලන එක ආකාරයක් විතරයි. ඔයා විවිධදවලට දක්ෂ වන්න කොළො අන්දවිපත. නමුත් ප්‍රශ්නපත්තරයේ ද ඔයාගේ දක්ෂතාවලින් කොටසක් තම ඇතරම නිරීක්ෂණය කරන්න නේති දැන්වට හොඳ ගීත හැකියාවක් තිබුණ කියලා ප්‍රශ්පතයේය කොහහිවත් දීලන ගීතයක් ගායනා කරල පන්න නේද දිහම තිබ දෝගපතාගේ ලක්ුම තවත් වැඩිරගන්න කොළුවන් කම තිබ විශේෂ හැකියාවන් තේර. අපි ප්‍රශ්නපත්‍රයේදී. පිට පොුවන්වෙන්න ඕන කියවල බලලා හොඳින් ඒ සඳහා පිළිතුරු සපයලා අපේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න. ඒ සඳහතම අප දෙගින්දිගටම සාකච්ඡා කරේ මේ ප්‍රශ්නපත්‍ර සහ ඒ වගේම විශය කරු. මකද අපි විෂය කරුණ දැනගෙන හිටියොත් තමයි ඕනෑම ප්‍රශ්නකට පිළිතුරු සපයන්න හැකියාව ලබෙන නැත අපේ ප්‍රශ්පත්‍ර විතරක් ලිවන මුොගද විනිදපතේඒ ප්‍රශ්නාකාරය ප්‍ර්යක් ලබුණත් විතර අපිට පිළිතුරු සපයන ලදන්නේ ඒනිසා අපේ. හෝදානම්දැන් විශෂය කරනත් එක් ඉගගෙන මේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සැපීම සේද කරන්න. හරි එන අපේ වැඩිතුර කතා කරන්නය නැතුව අදවසේ පලමනි ප්‍රශ් පත්තයයට යොම නොදපතේ පළමනි ප්‍රශ්න පත්තේ පලමනි ප්‍රශ්නයටර ියෝමේම ද පලින් ප්‍රශ්නණයට මේ හරරි යොමවෙලා නොදපුතේ පින්තූරයක් ඇසුරෙන් බල පහත රෝප සටහන පිළිබඳව නිවරදිම ප්‍රකාශයකු මක්ද කියලා. දැන් මේ ප්‍රශ්නය දිරං ඔයාට ලු විඳීමක් කරන්න දෙයක් නැහැ පින්දූරය දිහා බල හොඳින්න්නේ ගැන අධ්‍යයනය කල්ලා ඉට පස්සේ නිවරදි පිළිතුර සටහන් කරන්න තියෙන. පේතුර තුනක් ලබාදීලා තියෙනවා පළවැනි පිළිතුර මේසයක් ජනේලයක් සහ මල් බඳුනක් ඇත බලන්න දපතේ මේ කියන දවල් යෙනද කියලා අපිට මේසයක් පේනි නැහැ ඒවගේම ජනේලයක් නන් තියෙනවා මල් බඳුනක් අපිට දක්නට ලබේෙන්නේ නැහැනේද දෙවනි පිළිතුර රෝගීකු සඳහා ඇදක් සහ කොට්ටයක් කැතත් ඔර ලෝසුවක් නැත. හරිනේද දපුතේ පින්තුරේ ඇත්තර මොලෝසක් නැහැ. නමුත් අනිෙකුද්දේ බල් තියෙනවා ඇඳක් සහ කොට්ටයක් ප්‍රෝගයකෝ සඳහා. තුංගනි පිළිතුර බලන්න පොටුවක් චිත්‍රයක් සහ පොත්රාක්්‍යයක් ඇත අපට පේනවා පොටුවක් තියෙනවා චිත්‍රයක් තියෙනවා නමුත් මෙහි පොත්ත්‍රාකයක් න අපිට දක්නට ලැබෙන්නේ නැහැ. එනං නිවරත පිතුරව ියුත්තය ංක දෙක අපි ලකුණු කරගනි මේ ප්‍රශ්නය අංක දෙක. නිරදි පිළිතුර විදිහයට ප්‍රශ්ංක එක සඳහා.ඉඟට අපි ඔොමු ප්‍රශ්වංක දෙකට ප්‍රශ්ංක දෙක බලනුදෙකුතේ ඒ රූපයට සමානරූපයක් ලබා ගැනීම සඳහා බීරූපයේ සිදු කළ යුතු වෙනස් කම් ගණන කියද දැන් මේ ආකාරය ප්‍රශ්නට ඕනේ තරම් නා පිළිතුරු සපැර තියෙනවා නද පසුගේ විභාග ප්‍රශ්න ඇසුරෙන් සහ තවත් අනුමානය වගේ ආදර්ශ ප්‍රශ්නය එකතුළ මයි ප්‍රශ්තය. සස්ලා තිය එනිසා ඔයාට මේ පශ්්‍රපත්තවයට පිළිතු සපයන්න හරිම පහසු වේවි. බලන්න ඒරූපය හා සමානරූපයක් ලබාගැීම සහහා බිරපය කළ යුතු වෙනස්තම්මනොද කියලා මෙ වෙනස්කම් දෝට පුතාට දක්නට ලබෙන බලන්න. එකක් තමයි මේ බස්රතය ඉදිරි පපස අපිට මෙනමිතන ඉරක් දකින්න ලැබෙන නෑ ඒද ඒවගේම තමයි මේ රෝධය කොටසක අපිට කොටසක් දක්නට ලැබෙන නැහැ.ඒගේම තමයි මෙන මෙතන රේකාවේ. පොඩි අඩුවක් අපිට තියනවා දෙවනි රූපයේ. ඒ වගේම තමයි දපුුේ මෙතන ඉදිරි පසඉරි තුනක් දක්වල තියෙන. එනම් ඔන්නයා කාරයෙන් කොටස් හතරක අඩු පාඩු අපිට සහිතව තමයි බීරූපය ලබාදීන තිය හමනං අපේ පිළිතුර වෙන්නූන සිදු කළ යුතු වෙනස්කම් ගණන හතරක් වෙදිේයට නේද හරි අපි දෙන පිළිතුර ලක්කුණු කර ගනිමු අංක හතර කියලා එමනම් ඊළඟටතු යොමුයේම ප්‍රශ්නාංක තුනට ප්‍රශ්න්ක තුනදවපතේ රූප සරහ ඇසුරෙන් තමයි බදීල තිෙන්නේ කොටුව තුළ ඇති පින්තූරයට වඩාත් සමානමන පින්තූරය කුමක්ද කියලා යහානෙ දැමයාට පේනවා මෙහිතිබෙන පින්තූරය ගසක් සමනල්ලු දෙන්නනෙක් එවගේම මුවෙක් සහ හාව දෙදනෙක් අපිට දක්නට ලැබෙනවා නේද ඇති මේ ගොල්ලො ඉන්න හැඩේ අනුව නැතන් ඉන්න දිශාවන් අනුව අපිට කොටුව තුළ තිබන රූපයේට සමානුරූපයක් ලබාගන්න කොළුවන්කම ලැදේවී. බලමු අපේ සමාන පින්තූරය කුමක්ද කියලා වඩ පේනවා පළමිනි පින්තරේ හාවුන් සිටින දිශාව වෙනස්. වගේමු තමයිදපුදේ දෙවනි පින්තරේ අපිට හාවුන් සිටින දිශාව වෙනස්ව තමයි දක්වලදී. එන නිවර දිව අියංක තුන කියන පිරිතුර. එනන් ප්‍රශ්යංක තුන සඳහා තුන්වැනි පිළිතුර, නිවරදි පිතුර විදිර අපිට සටහන් කරගන්න පුළුවන් ඒළඟට ියෝුවමු ප්‍රශ් නාංක හතරට ප්‍රශං හතරදේවිතය රුප සදහන කැසිරින් මයිතියෙනද මේ පසුගගේ විභාග ප්‍රශ්නයකට ආකාරයට මතමයි හදලත දේ නිසාආඩට මේ ප්‍රශ්නයට හරිම පාසුවයෙන් පිතුරලියන්න පුළුවන්කම ලැබේ නේද බලන්නක ඒ සඳහන් වෙන ප්‍රශ්නය මේ ආකාරයට දක් පල තියෙන ආකාරයෙන් වලිගේ වෙනස් පැත්තකට ඇදලා තියෙන නේද. ඒවගේ ි රූපයන අපට ඒහා සමානෝම ගන්න පොළුවක්. එතකම සීරූපය සීරූපයක්ත් අපටඒහා සමානම දක්නට ලැබෙනවා කොට තුළ තිබෙන ආකාරයෙන් මයි තියෙෙන නමුත් ඩරූපේ වල්ගේ දිශාවවෙලාස් නේද. එනම් අපේ තෝරගන්න පුළන් හරිම පහසේදපුතේ පිළිතුරතුුණනා අතරෙන් ඒහාබ තෝරාගත නොහැකි කියලා අපි දන්නවා ඒවගේ ඒ හාඩී තෝරා ගන්නත් බැහැ එමන අපි තෝරාගන්නේ පිරහා කියන පර එනන ප්‍රශ්ංක හතර සඳහා නිවරදි පිළිතුර වෙන්නේ අංකතුන. එළඟට යොව වෙනෝ දේපත ප්‍රශංක පහට තැ ප්‍රශංක පහට යන්න කලින් පුංචි මතා කිරීමක් කරන්න න තමයි දප අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපේ අද මේ දක්වා සාකචාග සියලම ප්‍රශ්න වලලා ඇතරම අපිට. ඒ සහන් සරේ ම පිරු සපය තිබුණේ ති මේ රප සටහන් වල ගැටල විසදීම ඇතර පි කරන්න තිබුණේ නෑහ තින් දුවපතාඒ පළිබඳ හොඳ අවධානය යොම කරාන්න ඇත්තර මේ ප්‍රශ්න හතරටම අපිට හරියටම පිළිතුරු සපයන්ග හැකියාව තියෙනවා. නේද. එනිසා නිතරම දුවපතා හිතන්න ඕන අපිට ගැටලු විසන්දල විතරක් න මේ විභාගේයේදී ලකුණු ලබාගන්න පොළුවන් යම් යම් දේවල් පිළබඳව හොඳදින් බලන්න ඒවගේ මතමයි අියම් උපල්පනයන් තුල ඒදදිලා. රහත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්මයට නිවැරදි පිළිතුර ලවාාගල් හරි දැංහෙන අපි අම ප්‍රශ්නාක පහට බලදපති ප්‍රශ්ංක පහත් නැවතත් තරූප සටහන්න ස්ුරින්තම හලයේ නද පහත රූපවලින් දැක්වෙන වාහන ඒවාතර ඇති හොඳම සම්බන්ධතාවමත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ආකාරය කුමන්ද. දැයාට තියන්නේ මේ වාහන, න් දෙකට වෙන් කරගැනීම සිදු කරන්න. යාමට දක්නට ලැබෙනවා පිළිතුරු ඇසුරෙන්වාට මේ පිබඳව ස්යාබැලිීමක් කරන්න පුල නැත රපදදිහ බල්ල අපට තීරණය කරන්න පුලන් ඔහොමද මේවා වෙන් කරගන්න කියලා. අපි පේනදවිපතේ දැන්ව පාපැදිිය සහ මෝටර් රථය කියනෙ වන අප පෞද්ගලිකෝ භාවිතා කරන්න බාණ්ඩ නැත්තං වාහන විදියට අපිට යොදාගන්න පොළවා.ඒවගේම තමයි ලොරිරථය සහ. නැව කියනේවා ගමන් කරන්නේ මුහ දේ සහ ගොඩබිම වනාට ඇත්තරම මේක බා්ඩ ප්‍රවාහණය සඳහා තමයි භාවිතා පෙන්නේ. එම් අපිටම ේ විදිට කා්ඩ දෙකට වෙන් කර ගැීමේ හැකියාව තියෙනවා. දැන් ගොඩබිම ගමන් කරන වාහන කියල පි ගත් ොත්දවේපුතයේ මෙතන තියෙන ABC.. කියන වාහන වර්ග තුනම ගොඩබිම ගමන් කරනඒවා. එමනන් අපට ඒ විදිට තෝරාගැනීමේ හැකියාව කරන්න බැහැනේද. හරි එමනම් අපි තෝර ගම අර කලින් සඳහන් කලාාකාරයට කුමක් දාකාරය ඒ සහ. Dී එක කාණ්ඩයකටත් ඒ වගේම බී සහස්සී තවත් කාණ්ඩයකට එ ඒකාරයෙන් අපිට පිළිතුර ලබාදීලා තියෙනවා තුන්වෙනි පිළිතුර. අපි ප්‍රශ්ශංක පහසඳහා තෝරාගන්මු තුන්වැනි පිළිතුර. ඉලාන්ට යන අපේ ප්‍රශ්නනාංක හයට දැන් ම මතක් කරානෙ අපේ මේ වෙනකං සාකච්ඡා කළේ ගැටලු විසඳීම්වලින් තෝරව දුවටපුතාට පහසුමාකාරයෙන් මේ පින්තුූ රැස්සුරෙන්. ස පිළිබඳම් ප්‍රශංක හයක් වන බලන්නදීපතේ ඒ ආකාරයෙන්ම පුංචි රෝප කීපයක් ඇසුරෙන් තමයියාට සකස් කරලා තියෙනෙ. ප්‍රශංක හය තියනවා පහත රෝපවලින් දැක්වෙන සත්වවර්ග දෙකකට පමණක් අදහල වන ප්‍රකාශය කුමන්තයි සත්වර්ග දෙක් දැන් අපි බලමුකෝ මෙතන තිබෙන සත්වර්ග කවුනුද කියලා අට දකින ලැබෙනවා අලියකුගේ පින්තූරයක් ඒ වගේම තමයි බල්ලෙකුගේ සහ කිඹුලෙකුගේ. අපි දැබම් පිළිතුර තුන්න පළමන එක කිරිපී වැඩි දැන් දෝපතා දන්නවා කිරිබී වෙන සත්තු කවුද කියලා පරිසර පාඩ මේ පිළිබඳ ඔයඉගෙන ගත්තා. එ කිරිබිවෙන්න සත්තුව දිර අපට තෝරාගන්න පුුවන් අලයා සහ බල්ලා න අලයා සහ බල්ලා කිරිිවෙන්න සත්තු නමුත්ත ඔය දන්නවා කිම්ඹුල කිරිබිවෙන්න සතේ නොවන බව මොකදේ උරග කාණ්ඩයට අයති වෙන්නේ. ඒලඟට. දෙවෙනි පිළිතුර උරගයින් වේ. එනන්දම මටක් කරන උරකාඩයට වර්ධන කොටසවත් කරන්න. උරගකාණ්ඩට අයිතිවෙනි කවරුදුපදේ කිම්බූලා. නේද එන අනිවාරයම එක් සත්්‍යයෙක් විතරයි උරගකා්ඩයට අයිති වෙන්න. එනට තුන්ග පිළිතුර ජලයේ වාසය කරයි. එ ජලේවාසය කරන කියකිවවාම අපිට මෙතන්දී කිමුුලා ගොඩබිමත් ජලය දෙකේීම වාසය කරන්න හැකිාවව යන නමුත් එයා වැඩිපුරමිින්. එනං එයා තමයි ජලේවාසයක න සත්වයක් දරපිට තෝරගන්න පුළුවන්. අපින් ඇහුයි ප්‍රශ්නය විදියට කාණ්ඩ් දෙකට සත්ව කාණ්ඩ් දෙකට පමණක් ගැලපෙන පිළිතුර කුමද කියලා එ අපි කලින්ම මතක් කරනේ කිරි බී වැන්න සතු දෙන්නෙක් ඉන්නවා කෞදතුකතේ අලියයා සහ බල්ලා. එනං ඒ පිළිතුරට අදාළව පළමෙන එක තමයි අපි තෝරාගන්නේ කිරි බී වැන්න සත්තු තමයි මෙයින් පොටස් දෙකකට ඇතුළත් කරන්න පුොළුවන් සත්ව කාණ්ඩය වෙන්න. ඒනහන ප්‍රශංකහයදපවාා ප සාකච්චා කලා න්න ඇවතමතක් කන්නවා මේ ප්‍රශ්ලංක හයදක්වා කොට සෙදුවපති අප එකතු ගැටලුවක්වත් අගුණකිරීම් අඩුකිරම් එකතු කිරීම් යොදාගනිමෙන් විසදුවේ නෑ. නෑද. මේ ප්‍රශ් සියල්ලඇටම දුවපුතා පිළිතුරු සැපේ මේ ගැන හොඳ අවධානයක් කම කල්ලා අයෝ. වෙන් කරන්න පුළුවන් කාණ්ඩ මොනවද. ඒවගේ මතමයි වෙන් කළ හැකි ආහාරමනුවද කියලා චුට්ටක් හිතල ඊට ගැලපෙන නිවරද පිළිතුර තෝරාගෙන හරි එෙමන? පස්ස යොම ප්‍රශ්ංක හතට හොඳයි ප්‍රශ්නක හත බලන් දපතිමණ මේ ආකාරය සඳහන් වෙලා තියෙන පහතවාක හිස්තැන් දෙක සම්පූර්ණ කිරීම සඳහා වඩාත්ම සුදුසු වචන යුගලය කුමක්ද දැන්වාට මේ ප්‍රශ්න හිස්තැන් දෙකක් ලබාදීර තියෙන ඒ සඳහා පිළිතුරුවොත් වචන දෙක බැග ලබාදීලා තේෙනනේද හනල් මේ ප්‍රශ්නයට අදාල නිරදි වචන දෙක තෝරාගැනීම දමයි සිදු කරන්න ඕන දැන් අපි එක වරම අපිට මනවද නිවරදි වචන දෙක කියලා හිතන්න බෑ අපි ොකද කරන්න ඕනනි හිස්තැන්වලට ඒ වචන යොදමින් වාක්‍ය කියවල බලන්න ඕනිේ හරි අපි වාක කියෝ හිනම් සුදානන්නේද බලන්නකපුතේ. යහලුවන්ට හා නෑදෑයන්ට අපි පලමනි වචන දාම හිස්තන්ට ලිපිලිවීමට හැමෝම කැමති ඇ දුලපතාල කැමති නේද ලිපියා ක්‍රියන්න ඔය යගෙන ගත්තනයේ සිහල පාඩමේද ලිලිීම සම්බන්ධ එනම් ලිපිියාන්න හැමෝම කැමති. ඉරඟට තියනවා මෙහිදී අපි අපේ සුහදතාව අපේ සුහදදා වර්ධනය කරගන්නතම ඇත්තනම ලිපිලවීම සිද්ධ කරන්න නතුපති හ එනම් අප අපේ සුහදතාව වර්ධනය කරගැනීම බලාපොරොත්තු වන්නෙම. එනං ඒ වචනක ගැලපෙනවානේද කොමුණත් අපේ ඉතිරි වචන දාලා බලන්න ඕනිේ තවත්මීට වට ගැලපෙන වචන දෙකක් තිෙබුණත් හරි එනන් දෙවනි පිළිතුරට අපපියම්ෝ යහළුවන්ට හා නෑදෑයන්ට කතාකිරීමට හැමෝම කැබති. අපිට දුරකථනය හාර හා එම නැත්තාම් හමු වෙලා කතා බා කරන්න හැකියාව තියෙනවානේද ො ඒ වචනයත් ගැලපෙනවා මෙහිදී අප අපේ දුර්ුවලතා වර්ධනය කරගැනීම බලාපොරොත්තුවන්නේ කවරුත්ත බලාපොත්තු වන්දපතේ තමන්ග තියෙන දුර්වලතාවයන් වර්ධනය කරගන්න එම නෑනේ අපි බලනි දුර්වලතාවයන් පුළුවන් තරන් අඩු කරගෙන අපේ තිබෙන හොඳ සහ වගේම තමයි අපි ක්‍රියාත්මක වියුතු හොඳ ආකාර ආකල්ප වර්ධනය කරගන්න හැමතිස්සෙන බලන්නේ එනම් දුරුවලතා කියෙන පපිටකක් ගැලපෙන්නේ නැති පිළිතුරක් වෙනවා එනම් අපි ඉළඟට යනවා තුන්ගෙන පිළිතුරට යහළුවන්ට හා නෑදෑයන්ට බැනවදීමට හැමෝම කැමතේරු හෙම අපි කරන්න නෑනීද දුපතේ අපි නිතරම අනිත්තා ඇතෙක්ක සහයෝගෙන් සමගයෙන් තමයි කටයුතු කරන්න ඕනි ඔයා පාඩමේ දිගෙන ගත්ත පරිසරය පාඩමට දාලව අපි කොහොමද අනෙක් අයත්තය එක නිතරම කතාබා කරන්න අවශ්‍ය වෙන්න කියන. එමනම් අනිවායෙන්ම බැනවැදීම කියන එකන අපිට නිවරදි පිළිතුරක් දිරත උරාගන්න බැහැ. ඒවගේම තමයි ඒ සඳන්න නො මෙහිදී අපි අපේ අඩු පාඩු වර්ධනය කරගන්න දැන්හර කලිකෝ වගේ දුරුවලටතා අඩු පාඩු කියැ වර්ධනය කරගන්න දේවල්න්න මේ ඒ අපි ටිකෙන්ටි අපේ ජීවිතයෙන් නැත අපේ පුරදවලින් ඉවත් කරගත යුතු දේවල්. එහමනම් නිවදි පිතුරවවෙන්න දුවපපුතේ ප්‍රශංක හත සඳහා, ලිපි ලිවීමට සුහදතාව කියනක එනම් අපි තෝරාගම ප්‍රශංක හත සඳහා පළවෙනි පිරිතුර. දැන් අපි යොමු වවා ප්‍රශ්ශංක අටට ප්‍රශංක අටත් දවිපතිොන්නවාට මේ පින්තූ ඇැසුරෙන්මයි යොමුවෙලා තියනනි ප්‍රශ්නයක් විදිහට නමුත් එහි අපිට පුංචි දෙයක් තියෙනවා සිදුරන්න ඒ තමයි බලමු ප්‍රශ්න කියල මුලින්ම බීජයක පැලවීම සම්බන්ධව රූප පහක් පහත දැක්වී. මුල්ල අවස්ථාව සිට අවසාන අවස්ථාවතෙක් පෙළගැස්වීමට අවම වශයෙන් රූපකීයක පිහිටීම වෙනස් කළ යුතුද. දැන් අපේ මේ තිබෙන ආකාරය නිවරදි නොවන නිසාමකද කරන්න ඕන දවපුත මේ රූප නිවරදිව පෙළගැස්වන්න ඕනේ. ඒ පළගැස්වීම සඳහා රූපකීක පිහිටීම වෙනස් කළ යුතුද කියලා ප දැන් අපේ බලමු ඇතරම වෙනස්වයුතු රූප මොනවද කියලා. දැංගනාට පේනවා. බීජයක් පැලවෙනකොට මේ පලවෙනි පින්තූරය තිබෙන ආකාරය හරි එන අප එක කියල සටහන් කර ගනිමු. ඉරි පස දුවකුතේ දැන් පොළව තමයි මේ අඳුරු කොට සිංහ අපිට දක්වල තියෙන් එහමෙන පොළොව තුල බජේ මුල් හට ගැනීම අංක දෙකෙන් දක්වලා තියෙනවා. ඉඩ පස්සෙ මුොකද වෙන දුවකපුුතේ ඉඩ පසුව මේබජය පොළවෙන් මතුපිටට යම් ප්‍රමාණයකට මතුවීම තමයි අංක තුනවිදියට අපට ුණ කරගන්න වෙන්නේ. ඉට පස්සෙද අංක හතර තමයි බීජටිකක් වැඩිපුර ඉහලට කඳත් සහිතවවාර්ධනයවීම අපිට දකින්න ලැබෙන. එමනම් පස්නන අවස්ථාවමකද. ඔහ පස්සන අවස්ථාවට වැරදුන් දැනගත් කරන. පස්සන අවස්ථාව තමයි දපති හොඳින් මුල් හටගෙන මේ බීජයෙන් හටගත්තු කන්දෙහි ශාකපත්‍ර හටගෙන තිේෙන එනගේ තමයි පස්වැනි අවස්ථාවවිදි අපේ සලකන. හනං. විදරවස්ථාහපි ලකුණු කරගෙන මුලින්ම දැම්බලමු කොහොමද මේ මාරු වේ යුත්තේ කියර නිවරදි පිළිවෙල එන්න. දැන්වන මාට පේනවා මේ හතරවෙනි අවස්ථාවට කලින් අපිට පුළුවන් දෙවනි අවස්ථාව සහ පලවෙනිථාව එක ළඟට ගන්න ඔන්න හ අප එක අවස්ථාවක් මේ දෙවනි රූපය එක ළඟට ගන්නවා. එකයන්නේ දෙවනි අවස්ථාව ඔන්න මාරු කරා. එළඟට හරනි අවථාවත් මොකද කරන්න ඕනේ දපුත තුන්වැනි අවස්සාාවලඟට මාරු කරන්න ඕන. දැන් අවස්ථා කිය අපි මාරුර ද පියවර කයක්කින් රූප මාරු කලාද පියවර දෙකයි එම් හොද මතිකතියාගන්න ඕන මෙහි අපේ පින්තුර මාරු කළ යුත්තේ මේ පිළිවෙලපිට සකස් කර ගැනීම සඳහා පියවර දෙවර එ අපි නිවරද පිතුරට තෝරාගැනීම අංක දෙකතමයි දෙක කියල සඳහන් වෙන් එම්? ලුණ කර ගනිමු දෙවනි පිරිතුර ප්‍රශ්ංක අට සඳහා. ඉලමටත අපේ යොමුමු ප්‍රශ්ශංක නවයට බලන් ප්‍රශංක නවය ප්‍රශ්ංක නාවේකොට දැන්වන් පුංචි මතාක් කිරීමක් කරන්න ඕනි මම කලින් සඳහන් කලා වගේ ගනිතය සම්බන්ධව අපි එකතු කිරීම් අඩු කිරීමම් ගුණකිරීමම් කිසිවක් නැතිව තමයි මේ ප්‍රශ්නාාංක නොවය දක්වා සාකච්ඡා කිරීම් ියල්ල සිදවෙ කොටආට මේ වෙනකන් ලකුණු ප්‍රමාණය ලබාගන්න හරිම පහසුවක් තිය වනේද මේ ප්‍රශ් පත්ත්‍රේත කොට කිසි මාඩු පාඩුවකින් තොරව යාටම මේ ප්‍රශ්න දිහඳදින් අවධානය යොමු කරලා හොඳින් ප්‍රශ්නය කියවල පිළිතුරු සටහන් කරාන මේ සියල්ලම නිවරදිියයතු නේද දැවන්වා අඩු පාඩු තියන කබලවෙන්නපා ඇයි මගේ ප්‍රශ්න වැරදිලාහ තියෙන්නේ කියනක තමයි මුලිම බලන්න ඒනනි ප්‍රශ්න හොඳින් කියවන්න කොතන දඩු පාඩු වෙලා තිෙ කෙ නමතවතාව. ක්ෂා කල බලා එතකොට තැන්දුරපපුතා මෙෙන මීදෙත් මතක් කරන්නන අපි ප්‍රශ්නකට පිළිතුරු සපයනකොට ඔයා හිතනව ප්‍රශ්නය කියවාගෙන අදදී මෙ මේ කොටස දක්වා කියවල අපට පිතුරු සපයන්න පුළුවන් කියර ඇතර මෙහෙම කරන එක අපිට පුංචි අවාසියක් වෙන්න පුළුවන් එනිසා සිදු කළ යුතු පළවෙනි දීම තමයි ප්‍රශ්නය හොඳින් කියවල අවබෝධ කරගැනීම එකන සම්පූර්ණ ප්‍රශ්නයම අපි කියවන්ඩෝනි ැන් දුවපුදතායිදන්නේ සමහරවෙලාට කොටසක් කියෙව්ව හම ඒ කොටසට අදාළම මම පිළිතුරු සපයාගන්න මට හැකියාව තියෙනවා කියලා. එහෙම තියෙන්න්න පුළුවන් නමුත් ප්‍රශ්නය අවසානයට සඳහන් කළ තියෙන ඇත්තරම වෙනත් දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් ප්‍රශ්නය කියවීම ඉතාම වැදගත් වෙනවා. දැන් අපි බලමු නමුවෙනි ප්‍රශ්නයෙන්. ඒ සඳහන් වෙනවා පහත ගීතයෙහි හිස්තැන් සඳහා, වඩාත්ම සුදුසු වචචන පිළිවෙලින් නැතුළත් පිළිතුර කුමන්ද කිය දැ මේ කීතවයා ඕන තරම් හලා තිෙනවා දතුපතේ අපි බලමු ඒ ගීත කොටසම කක්ද කියලා ජැන්ඩි පහට සරම ඇඳලා හිස්තනක් දීලා තියෙනවා එට පසේ හවඩියක් බැඳලා. එළඟට නතත් පුංචි කියලා හිස්තනක් දීලා තියෙනවා ආසහිතෙන ඉස්සර රජ කතා කියලා. ඒළඟට නැමතවතාවක් උගනිි පිළිටපියමුගේ හිස්තනක් තියෙනවා උඩ පැදුරේලන් සයාහරි සැපට නිද දැවන්න ගීතේ මතක් වෙන්ඩ ෝනේ ගීතේ මතක් වුණානං ට හරිම පහන්සුවෙන් උත්ත්‍රටක ලබාගන්න පොළුවන් එකැන මොන පිළිතුර නිවර දෙකර ලක්ම කරගන්න පුළුවවා කොහන අපි වචන ටික දාලා හිස්තන සම්පර්ණ කරළ බලමුුවර කලින් ප්‍රශ්නය වගේම ජැන්ඩි පහට සරම ඇදලා හිස්තනටි බලමු පලවෙනි පිළිතුරේ තියෙනවා හිස්සවාට හවඩියක් බැදලා දැන්වා හලතය නදකුතිේ මේ හවඩිය කියනක සමලාට නිවෙස්වල අම්මලා ආච්චිල මේ හවඩියක් බඳිනවා වෙන්න පුළුවන් දැනට. හවඩියක් බඳන්න ඇතරම දුවකුපතය කොහටද ඉනවටන. එනම් ඇත්තටම හිසවට බඳන්නේ නෑ ගෙලවට බඳින්නත් නෑ දැන්හිෙනංවාට ඔන්න පිළිතුර තෝරගන්න පහසුයි මොකද මේ හාවඩිය ගැන හරියටම දැනගත්තා නම් පිළිතුර තියෙන්නේ තුන්වැනි එක කියෙලා තෝරගන්න පුළන් හේතුවානිත් දෙකම අපිට පේනවා වැරදිී කියෙලයි. හිසවට ගෙලවට මේ පලවෙනි පිළිතුර. කොමන අපේ ඉළඟ හිස්තැන් දෙකත් බලමුකෝ පුංචි අපට ආසහිතෙන. නේද තුන් පිළිතුරේ තියෙන්නේ හිමයි. නමුොත් දෙවනියකේතියෙන්නේ පුංචි ගසට ආසහිතන, පුංචි මලට ආසහිතන දැන් මල්වට ගස්සවලට අපි කතන්දර කියල දුන්න කියලා එගුල්ලු ආසද කියල අපි දන්නේ නෑහරියට මන මො ඒගොල්ලොත් ආසඇති කතන්දරහන්න ගස්වල් නේද ගලපුතාල වගේම? ඒ අපිට නමුත්තේ ගැන දැනුවක් නැහැනේ අපිමොකද කරන්න ඕනිේ අපට කියනව වචන තරගන්න පුළුවන් ඇතින්ද නම් තුන්ගනි පිතුරම යිද නිරදිබේන්නේ. ඉළඟට තුන්ගනි පේලියට අදාළව යමු හිස්තන තෝරාගන්න ගේ වහලඋ වලඋ කවරුත් නිදාගන්න නදපතේ ඉළඟට මිදුල මිදුලුඩ කියන ගැලපෙන්නේ නෑනම් අපිට වඩාම ගැලපෙන්නේ නම්මවැනි ප්‍රශ්නය තුන්ගනි පිළිතුර පිල්උඩ. නඔන්නනදන්වාට ගීතය ක කියවල ලන්න පුළුව මේ වචනටික දාලා පිළිවෙලට ඉනවට අපට සහ පිළල හරි එන්න පිළිතුරු ලකුණු කරගන්න නොවන ප්‍රශය සඳහා තුන්ගනි පිළිතුර. හ එ ද ද දම ප්‍රශ්ංක නවේ සඳහා පිතුර සැපේවෝ දැන් නම ්‍රශංක දහයට. ප්‍රශ්ංක දහය බලන්න රව්ම් කහිපයක්කින් යුත් රූප සටහනක් මෙහි දැක්වේ දැ අපට රව්ම් කේපයක් කඇඳපු රප සටහනක් ලබාදීලතිේෙනවා රෞුන්තුරලන කිසිවක් දක්වල නෑ නේද එම සටහන සමග ගැලපිය හැක්කේ පහත දැක්වෙන කුමන ඉදිරි පත් කිරීමද එනම් මේ ඉදිරි පත් කිරීමරින් ගැලපෙන දේතවරන්නයි මේ රව්න් කපය ලබාදීල තිය එන්නතු දුර්පතාට රෞුන්තුල කිසිවක් අඳන්න කියලා සඳහන් කරලා නැහැ පළවනික බලන්න ශාක භක්ෂක මාංශ භක්ෂක සර්වා භක්ෂ දපදා දන්නවා ශාකභක්ෂක මාංශභක්ෂක සහ සර්වභක්ෂ කියලපි සතුන් වෙන් කරනවනා මේ රවුන්තුන එකන එක යාවනාකාරයෙන් ඇඳලා තියන අවශ්‍ය වෙනවා නේද. එ මෙහි එහම ඇඳල නෑ එනි සාපිට එක පිළිතුරක් විදියට සටහන් කරන්න ඇතරම අපහසුයි නේද දෙවනි පිළිතුර බලන්න රතුමල් සුදුමල් නෙලුම් ල් දැ. නිලුම්ල් කියරගත්තහම රත්තු පාටිනුත් අපි දකින්න පුළන් සදු පාර්ම දන්න පුොුවන් නද එන අපිට ඒ රූප සටහනක් විදියට මේ ලබාදිීලතියන රවන්තුන ගැලපෙන්නේ නැති බව යාට පැහැදිලිවෙෙන් නඕනේ. තුන් අනි පිළිතුර තමයිදපුතේ එලවලු පලතුරු දැන්. මුල් රූප දෙක එලවලු පළතුරු කියලගත්තහම ඔයා දන්නවා සමහර එලවලු අපිට පළතුරු විදියට ගන්න පුලන් සමහර පලතුරු එලවලු විදියට ගන්න පුළුවන් නේදේ හත් ඒනිසා. රවුන් දෙ එකක් සම්බන්ධ කල් දල තියනෙක හාරි ඊළඟට තියෙනවා ප්‍රස කැවි දැන් මේ එලවලු පලතුරු කියනෙකටම අදාළ නැති වෙනුවම දෙයක් තමයි ප්‍රස කැවිලි කියල කියනිද. ඒනිසා තමයි ඒවෘර්තය වෙනම ඇඳලාතිය එහමන නිවරද නනිමොකදේපතේ පිතුර දියට අංක තුන කියන පිළිතුර නේද ලංක තුළ තමයි එලවලු පලතුරු ප්‍රස කැවි එනං ඔන්න දහවෙනි ප්‍රශ්නයට අපේ තුන්ගනි පිළිතුර දැන්වනමන් නැවතම දක්කරනවා ප්‍රශ්නාංක දහය දක්වා අපි ගනිතය සම්බන්ධ ගුණකිරීම් එකතුකිරීම් අඩුකිරීම් සහබෙදීම් කියන කිසිම දෙයක් භාවිතා කරෙන් නැතුව ප්‍රශ්නත් දහයක් දක්වා පෙළිතුරු සටහන් කර. එකොට හිතන් දපතේ මේ ප්‍රශ්න දාහයකට නිවරදිි පිතුරු සටහන් කර කියනෙ ලක්ුණු විසි පහක ප්‍රමාණයක් ඇ මේ ලකුණු විසිප හලබාගන්නඔට කිසිම ආයසයකින් තොරව හරියට ප්‍රශ්නටික කියවලා ින්තුූර ගැන හරි අවබෝධයකින් යුතුව බල උත්තර ලකුුණ කරන මේ ලකුණ විසි පහ ඔයාට අනිවාර්යම දන්න පුළුවක්. හරි දැංහෙමනන් අපිීළඟටවම ප්‍රශංක එකොළට. ප්‍රශංක කොළහ සඳහ පුංචි තේරවිල්ලක් තියෙන. බලන්න සාක්කේ පොකට්ටුවේ ශබ්ද කරනවා, අපේ ගෙදර සාලේ මැද්දෙ නාද කරනවා. වැඩක් පලක් නැහැ දවසම කතා කරනවා, හෞදපුතේ මෙන්න මෙයා කියලා දෙනවා. දවසේම කතා කරන්න තමයිඩයා වැඩියෙන් කැමති. නේද හැබැයි දූලපුදාරන්න මෙයා කතා කරන්න විතරක් නෙමේ රූප බලන්න නේද විවිධ දේවල්ලට බා විතා කරන්න ද මේ වෙලාවේ සමහර විට සමන්ත්‍රණයට සහභාග වෙලා ඉන්නේත් මේ උපකරණයක් හරහාවෙන්න පොලුව. නේද හරි. ප්‍රශ්ංක කොළ හති එ මෙම කවී අදහස සමඟ. වඩාත් හොඳින් ගැලපිය හැකි පිළිතුරවන්නේ. එක ඔර ලෝසුව දෙක මුදල් තුන දුරකතනේ. දැම්ඹලදුපති සාක්කය පොකටුවේ ශබ්ද කරනවා. දැන් අපි ඔල්ලෝසුවක් නම් සමහර වෙලාට සාක්විදාගන හිටය හිතමු. එතකොට නාද වෙන්න පොළුවන් එලාමි එකක් එහම කියලා තිබොත් නේති. නමුත් කොයි වෙලාකුවත් සාක්කවය පොකටුවේ මුදල් ඉන්නවා කියලා ඉගුල්ලො කෑගහනවද නෑ නේද. රුපියල් දෙක් න්න සාපපු ඉන්නවා කියල කෑ ගනවද නැත්තම් න්න රපියල් දහස නොටව න උඩසාක්කව ඉන්නවා කියල කෑගානවද. නෑ නේද. එනම් මුදල් කියන පිළිතුර කැලපෙන්නේ නැහැ. එනම් තුන්ගෙන පිළිතුර දුරකතනය. පදන්නවානේ සාකවෙදාගෙන හිටියත්. ඒවගේම තමයි පොකටුව ඇතිබුණත් ඒ අරුුණහම නිවශල බොහ වෙලාවට තියෙනවන සාාවරදුරකතනයක් සලිමඇත් දෙනේද. එයා මොකද කරන්නේ නාද කරනවා. ඒවගේම අපිට වැඩ පල කරන්න දෙන්න නැතුව අපිත් මොකද කරන්නේ කතාවට එකතු කරගන්න මේ දුරකථනය බොහෝ වෙලාවට කටයුතු කරනවා නේද ඉතින් අපි දැනගන්න ඕනි අපේ කතාව සීමා කරලා වැඩ කටයුතු කරන්න. එනම් ප්‍රශ්නය කැෙනත් වැඩි කතා නැතුව අපික්මට උත්තරයට යම් ප්‍රශංකය කොළහේ තුන් ගැනි පිරිතුර දුරකථනය. ඉළඟට බලමුපතේ ප්‍රශංක දොලහා න ප්‍රශාංක කොළ හදක්වාම මතාක් කරනවා. අප අර කලින් සඳහන් කර විදියට එකතු කිරීම අඩු කිරීම් ගුණකිරීමම් වලින් තොරව ඔන්න මේ දක්වාම සාකච්ඡා කලා දැමන් කලින්කෝ ප්‍රශ්න දහයක් සඳහා ලක්ු විසි පහක ප්‍රමාණයක් වට ලබෙනවා කියලා එනම් ප්‍රශ්ක එකුල හ දක්වා කතා කලා කියන ලොක්ුණම විසි හතාහමාරෙක ප්‍රමාණයක් දක්වා අපි ඔන්න මේ වෙනකොට ප්‍රශ්න සාකච්ඡා කලා හරි අපි හමු දේපතිීම නම් ප්‍රශ්ංක දොලහට ඔට ඔන්න ලබාදීලා තියෙනවා ගනිතවය පාඩමට අදාළව ගැටලුවක් මාර්ගයක හමෝන ස්ථාන කිහිපයක් මෙම සටහනේ දැක්වේ ඔන්න මාර්ගයක ස්ථාන කිහිපයක් තමයි රප සටහනේ දක්වලා තියෙනෙ. ඒ අනුව Bසිට සී දක්වා දුර කොපමනද. දැන් අප අහනි Bට සී දක්වා දුර දැ මේ කනම් අපට චුට්ටක් අඩු කල් ලහෝ එකතු කල් ලහෝ අපට පිළිතුර ලබාගන්න සිද්ධ වෙන න ප්‍රශංකය කුළා දොලහ සඳා අපි බල මොනවද කරන්න පුළුවන් කියලදපතේ මෙදේ. සඳහන් කරන්න බී සිට සී දක්වා දුරසිට සී දක්වා දුර දැන් අපි හොයනකොට ීසිට සී දක්වා දුර යද්දී මෙතන ආරම්භයේ ඒ බිදුුුවඇයි කළ සඳහන් කරලා තියනවා බීවලට යනකොට කිලමිට දහට එමගේ මතයි සවට යන කොට ිලොමිට තිස් නාවයක්. නමුත් මේ ඒ සහ බී අතර දුරා අපිට අවශ්‍ය වෙන නැහැ සහ සී අතර දුර ලබා ගැනීමේ දී. එනම් මතකතියාගන්න ඕනි ඒ සිට සීදක්වා සම්පූර්ණත දදුර තමයිදපති කිෝමිට තිස්නාවයක් කියලා දක්වො තිය. එනි සක්මකද කරන්න ඕනි මේ ඒ සිට බීදක්වා දුරම මෙතනින් අඩු කරගන්න අවශ්‍යයි. එන අපි අඩු කරන්න ඕනිකෝොමද තිස් නවයෙන් දහට. හරි අපි අඩු කරම තිස් නවෙන් දහට පට පොළුවක් ඉක්මනින් ඔන්න සටහන් කරගත්තා තිස් නවෙන් දහාට දැන්වන්න දුවටපුතාටම මතක් කරනවා. ගැටලු විසඳනයවායේදී අනිවාරය මයාලග කොලයක් තියාගන්න ඒ කො ගැටලු අංකය යොදලා මේ විසදීම් සිදු කරන්න එතකොට පස්ුව නැව බාදධමන දුවරපුතාට පැහැදිල නො කොහොමද ගැටලුව විසිසඳදුව කියල එක පරම පිළිතුර සහන් කර බට අතරම පිදන්නේන උත්තරයාාව කොහොමද කියලා සමට හිතන් අඩු කරන වෙන්න පුළවා ආද මේ අඩු කරන කලෙ තන්න නවේ ටක් එක්කයි තුළින් එකක් දෙකයි. එතකොටඇයිම පිළිතුර සහන් කරගන්න පුළුව. තියවන අනිවාර්රම ගැටලුවෝ සටහන් කරලා විසඳාගන්න හේතුව තමයි අපි විසි එකයි කියලා මෙතන්ටනකොට සමහරවෙලා තිස්සකෙල පිතුරත් තිෙබුණක් කියලා හිතන්නක දොරපුතා අමතක වෙන පුල විසි කනේ තිස්සක කියලා හිතෙන්න පුොල කුම ග පිතුර වරදිනවා ගාන හදාගෙන ඇවිල්ලා තිබුණු නති නිසා සටහන් කරගන්න නවේන්නටක් එකයි තුනෙන් එකක් දෙක එන විසි එකක් වෙනවා පිළිතුර. එනම් අපිට ලබ ලතිවා දව පිතුර තමයි නිවරදි පිළිතුර විදියට සලකන්න පුොඩුවක් හරි අපනන් තෝරා ගනිමු ප්‍රශංක දොලහ සඳහා දෙ නිවරදි පිළිතුර විදියට. හරි. දැං අප ියොම නෝදේපතයේ ප්‍රශංක දහතුනට ප්‍රශංක ධාතුුණන මෙමනාකාරෙන්යුම් වෙලායන බලන්න පොතක මැදපිටුවේ වම්පැත්තේයංකය පණ සයවූ අතර දකුණු පැත්තේයංකය පනස් සහතවේ දැන්වා දන්නවාන. පිට පෙරදලනොට පනසයලට ල්ඟ තිය න පනසාද. එක අපිට විශේෂෙන් පැහදිලි කරන්න අවාශවවෙ නෑ නද රිවම් පැත්ති පනස්සයන දකුණු පැත්ත පනස්සත විය යුතුයි. එසේනම් එම පොතේ අග පිටුවේ අන්කේ විය හැක්කේ කුමක්ද. එන්න දැ මතකතියාගන්න ඕනේ මැද පිටුවී වම් පැත්තේයංකේ පනස් හයනම් දයිපතේ සාමාන්‍යයෙන් පිටු පෙල්ලාගෙන යන කොට පොතක අවසාන පිටුවත් වම් පැත්තට තමයි පෙරලිලා නතරබේ නද එහම නං. මතක දෙයාගන්න ඕනේ මේ පණස්සාය කියනක දෙගුණය තමයි අවසාන පිටුවේ අංකේ වේ යුත්ත. එනවාඩ පුොලන් පණසය දෙකෙන් ගුණ කරන්න එම නැත්තම් පනසයි වදකක් එකතු කරන්න එතකොට පිරිිතුර ලැබෙනවා කියද මොනඒ එක ගුණ කරලා හෝ එකතු කරලා පෙනනන්න ය න වාඩ පුලුවන් විසදීම කරන්න ප්‍රශංන්ක ධාතුන කියල සටහන් කරා පණසයි වදකක් එකතු කරන්න නැත්තම් පණසය දෙකෙන් ගුණරණ ගුණ කරන්න එතකොට පිළිතුර ලැබෙනවා. සය දොලා හාහ එන අපි තෝරා ගම ප්‍රශ්ංක දාතුන සඳහා පාලවෙනි පිළිතුර එකසය දොලා හොයි ඔොන්න දැන් අපි ටිකෙන්ටික ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර ගැටලු විසඳීමට අත්යම් වෙනවා ඊළංඟට අපේ යොමුවෙෙන් අයි නැවතත් හොඳින් කියවල අවබෝධ කරගෙන විසන්දිය යුතු ප්‍රශ්නයකට ප්‍රශ්ශංක දාහතරයට ශංක දාතර යවා වෙරලාසන්නේයේ ඇති ප්‍රධානතම ස්වාභාවික ෘක්ෂලතා කඩලාන ශාකලෙස හඳුන් වයි දැන් වෙරලාසන්න දූලපතාලනම් මේ නිතර දකිනවා. ඇරුණ හමයා කෝමත්කැමතින මුද වෙරලට යන්න සෙල්ලරන්න නේද. ඇද මේ යනකොට කඩලාන ශාකපි දකිනව නේද. මේ කඩුලාාන ශාක නිසා මුහද වෙරලාආරක්ෂාවෙනවා ඒවගේමතමයි අලංකාහරයක් ලැබෙනවා මේ වගේ බෝදේවයි මේ කඩලාන නිසා සිද්ධ වෙනවා. එවිතරක්න මේ කඩලාන්න ශාකත එක්කේ තිනෙන පරිසරය. ශේෂ පිසරයක් විදිට අපේ හඳුන්නවවා නේද දපතේ හරි. ඉළමට සඳහන්වා කඩොලාන ශාක වෙරලාසන්න පරිසරයට ලබා දෙන්නේ ආකර්ශණීය දායකත්වයකි කියලා. බැන් අපෙන් අහන්නේ ඉහත කොටසේ සමස්ථ අදහස්ස වන්නේ මේ ලබාදීලා තිවෙන චේඩ කොටසට අපි මාත්‍රෘකාවක් ලබා දෙනගේ කියලා තමයි මේක අදහස් කරන්නේ දපති සමස්ථ අදහස කිය සඳහන් කරන්නේ. පළමනි පිතුර තේෙනදපතති වෙරලාසන්න පරිසරයට කඩුලාන ශාක අවශ්‍ය නොුවේ ැන් චේද සඳහන් කළ තියනෙනමකදද වෙරලාසන්න පරිසරයට කඩුලාන ශාක ඉතාම අවශ්‍යයි කියනක. දෙවනි පිළිතුර කඩුලාන ශාක වෙරලාසන්න පරිසරයට අලංකාරයයක් ගෙනද චේදය සහන් වෙලාතියනවන නේද. අලංකාරයක් ගෙන දෙනව කියල කියෙන ආකර්ශණ දායකත්වයක් කියලි සඳහන් කළ ද චේදේ නේද එන ගැන අලංකාරයකුත් එක්ක තවත් බොහෝ දේවල් මේ වෙරලට ලබාද කියෙනකයි හි සඳහන් කර තියෙන. තුංගන එක කඩුලාන ශාක වෙරලාසන්න පරිසරය ආරක්ෂානකරයි මන දැමන් කලින් සඳහන් කරන්න චේදයගැන කියවුණන නැතිවුණනාටම කඩුලාන ශක කියලක කියන වෙරලාසන්න පරිසරය ආරක්‍ෂා කරන ශාක කොටසම්. එනම් දෙවනි පිළිතුර තමයි මෙහි නිවරදි වෙන්නේ කද චේදය සහන් නො කොටසක් ම ආරක්ෂා. කරනවා කිය එක නමුත් මේ සඳහන් කර දි ආරක්ෂාණ කරයිගෙන එක පොෝමත් ගලපෙන් නෑ එන අපි ප්‍රශංග දාහතර සඳහා දෙවනි පිරිිතුර තෝරා ගනිින්. හදයි දැංහිෙන අප යමු ප්‍රශ්නාන්ක පහලවට ප්‍රශංක පහලවයන දපති මේආකාරයෙන් ප්‍ර්යක් මෝටර්රතයක් ඉන්දන ලීට්‍ර හයක් පුරවාගෙන කිලෝමිට හැත්තෑ දෙකක දුරක් ගමන් කළ පසු තවත් ඉන්දන ලීට්‍ර තුනක් ඉතිරි බීති බිණි. එකන්නේ ලීට්‍ර හයිම ගමන් කළ නැහැ. ලිට ප්‍රමාණයෙන් ලීට තුනක් පමණක් ධාවනය කල්ලා කිිලමට හැත්ත දෙක දුරක් ඒ වනකට දාවනය කල තියෙනවා ඉට පසුව ගමන අවසන් කරලා තියෙනවා නේද ඉන් එක්ලීටරයක් ඉවත් කලේ නම් ලිටතුුණක් ඉතිරි වෙලා තිබුණ ඒනු තවත් ලිටියයක් මොද කළලා යෙනෙ ඉවත් කරලා තියෙනවා. ඉතිරි ඉඳන ප්‍රමාණයෙන් තව ගමන් කළ හැකි දුර ප්‍රමාණය කොපමනති කියලයි අපෙන් අහන්. ොද ද මේ ැටල ද කර ලින් විදිහයටට අපි ප්‍රශ්න ද බල පිතු ටන් කරන්න බෑ මේ ගැටලුුවේද නම් අපි ොද කරන්න ඕන අනිවාරම ගැටලුව විශසඳන්නා අවශ්‍ය වෙනවා.ට සඳහන් කල්ල තියෙනවා ලීට හයක් පුර වගත්තා ඊීට තුනකින් තමයි ගමන් කර කොච්චර දුරක්ද කිලෝමීටර් හැත්තෑ දෙකක දුරක් එනම් අප බලන්න ඕනේ එක්ලී ්‍රේකින් ගමන් කළ හැකි දුර කොපමනද කිය එන ොක්ද මුොලි කරන්නේ හැත්තෑ දෙකමි බෙදාගන්නවා තුනින් ඇයි. ඉක් ඉතිරි ුනා කෙල සඳහන්ර සම්පූර්ණ දිට හය එෙනැ පි හත්තේදක තුනෙන් බෙදා ගෞ. ඔන්නඔයාට පුළුවන් අර කලින්මන් සඳහන් කලාකාරයට කොලේක සටහන් කරගන්න ප්‍රශාංක පහළව කියලා ඇත්තෑ දෙක බෙදීම තුන. හතට තුනේ අපි දන්නව දෙපිතයේ දෙකක් තියෙනවා තුන්වර දෙක නැත්තන් තුම්මාරයක් දෙක හයයි ඉතිරිවෙනවා එකක් අපි දොළහා කියන සංඛ්‍යාවට බැලුවතුනේවා හතරක්තේෙන. මම තව දීරගවා විසිසදන්නේ නෑ දැන්වාට පිළිතුරු ලැබුණනේ විසි හතරයි තුන්මාරයයක් අතර ොලහයි දුොලහන්දුුලහ බිදයිකොට් සත්වයා දීර්ග බදීමට අදාළව සටහන් කරගන්නවා. එහන කිලෝමටකින් ගමන් කරන්න දුර හොච්චරද කිලමී විසි හතර ලීට්‍රකින් ගමන් කළ හැකි දුර කිලෝමීටද විසි හතරක් වෙනවා. දැන් අපට කිවනේ. ලීට තුන එකක්කිවත් කලා කියලා එනම් තවත්තර වෙන ලීටද දෙකක ප්‍රමාණය එම් මේ ලීටර දෙකින් ගමන් කරන්න පුළුවන් ප්‍රමාණකෝහමද හෝගන දපතේ විසිහතර අපට දෙකින් ගුණ කරන්න පුළුවන් එහෙම නැත්තං විසිහතරේව දෙකක් පාටපුොලයකතු කරන්න හ එනම් උත්තරේ කියද හතලිස් අටයි එම් ලබාදලා තියෙන අපට තුන්ගනි පිළිතුර කිෝමිට හතලස් අටක් කියලා යි අපේ නම් ප්‍රශංක පහලවට සටන් කර ගම නිවර පිතර දියයට කිලෝමී නැවත මතක් කරනවා ගැටු විසඳන තැන්වල දිනං අනිවාරය මොයා කොලයක් අරගෙන ඒ ප්‍රශ්නාන්කය නතැන් ගැටලුවන්කගේ නිවැරදිව යෝදලා එහි පිළිතුරු සටහන් කරගෙන නිවරදි පිළිතුරු කුමක්ද කියලා තේරීම සිද් කරන එත අපිට හිතින් හිතලා ගැටුවිසඳන්න ගයාම් බහෝ වෙලාවට අමතකවීම් වෙන්න පුළුවන් එඒනිසා පිළිතුරු වරදින්න අපිට හැකියාවක් තියෙනවා. ට ප්‍රශ්ංක දසේත අපි ප්‍රශ්නක දදාශේයන රූප සහන ඇසුරෙන් පිළිතුරු සපයන දක්දූපද මේ වගේ ගනවස්තු පිළිබඳ විධ රූප සටහන් ඇැසුරෙන් ප්‍රශ්නවට පිතුරු සපයල තියවා දනිසා මහිතනවා ආයටට ගැටලු එතරම් අප හසුව එකක් නෙවෙයි කියලා රූපය දැක්වන ගණවස්තුේ ඇති ධර ගණන හා මුොහුණත් ගණන පිළිවෙලින් දැක්වන පිළිතුරකු මන්දක කියලා. හන්න දවිපති ොට මතක යා ගන්න පිණිවෙලින් එනම් අපි බලන්න ඕනනි මුලින්ම ගනවස්තුව ඇති ධර ගන දැවාට බලන්න පුුවන් මේ ගනවස්තේ තිබන දාර කපුණම යෙනද කියලා අපිට පේනවා මේ එ කොටසක ධාර තුනක්තියෙනවා එවැනි කොටස් හතරක් තියෙනවා කියනෙ ධර දොලහක් තියෙනවා එක පැත්තක ඒ වගේ මතමයි දීවිපති අනික් පැත්තෙත් ධාර යාකාරෙන් දොළහක් අපිට දකින්න පුළුවන් ඒ අරුණ හම ඔයාට මේ රිජකෝනා ශ්‍රාකාර හැඩිය තිබෙන කොටසේ ධාර දෙක් දකින්න පුළුවන් එවැනි කොට හතරක් තියෙන්නේ අපි මේකට තවත් එකතු කරගන්නවා අට තවත් අපිට ඉතිරි වෙලා තියෙනවා මෙ මේ ධාර හතර ස්ථානයසාහ මෙතන ඒ වගේ මේ පැත්තික්. මේ හතරත් එකට එකතු කරගන්න එනම්ඩ පේනවා දොහයි දොහයි අටයි හතර එ ට එකතු කරත් අපි පිර ලැබෙන දීපතේක කියා. ති හයා තිස් හයක් ලැබෙනවා ධාර සංක්‍යයාාව ඉළඟට අපින් ගහනවා මමුහුණනාත්ගන්න තැන් පිවෙල අපි සටන් කරගන්න ඕන දැන්වාට මෙතන්දි පිළිතුර ඇත්තරම තරාගන්න පුොළුවන් තිස් සඒවා දෙකක් තියෙනවා දෙෙවිනි පිළිතුර ඉවත් කරගන්න ොළුවවා අන පලවනි පිළිතුර හෝ තුංගෙන පිරදමයි නිවරදිවෙන්න ඕනිේ දැන් අපපයවා රඟට මුහුණනත්වලට මහුණත්වාට පේනවා දපතේ මේ එක්කොටස්ස කපි ගත්තොත් අපි මේොටස විසඳීම අයිංකරගෙන අපි බලමු දැ මහුණත් විදියට මෙතන එක මුහුණතක් මෙතනෙක් මහුණතක් තියෙනවාඒ වගේ මෙතන තවත් මුහුණතක් ඒ වගේ එක හා පැත්ති තවත් මහුණතක් තියෙන මූුණත් කියයක් තිෙනවාදක තනක තුනත් තියෙනවා ඒආකාරෙන් බලෝද්ධපතේ කොටස් ඔක්කොම තියෙනවා හතරක් තුන්වරක් හතර මුහුණත් දොලහක් ලැබෙන ඒ වගේම තමයි ප්‍රධාන මුහුණත් දෙකක් තියෙනවා මෙන්න මේ මූහුණතත් සහ පිටු පස්ස ඒ දෙක අපි මේට එකතු කරගම් ප සම්පූර්ණ මුහුණක් සංක්‍යාව කියද දා හතර. එ අපට පිළිතුර ඕ මම ලකුණු කල්ලා තියෙනවා පළවෙනි පිළිතුර දිට තිස් හය සහ දා හතර කියලා මේ ක්‍රශ්නාාංක දහස්සය සඳහා. හරි එනම් අපි ඉළඟට උමවෙන්නේ ප්‍රශ්නාංක දාහතට. බලග ති ප්‍රශංක ගණනවස්තුූ වැස්සරෙන්ම තමයි ගැටලුව යොමුවෙලා තියෙන ගණවස්තු එකක් යොදාගෙන තියෙනවා දරපුදාට පැහැදිලිනම් ගණකයක් සහ පිරමීඩයක්. පරෝෆේ දැක්වෙන එක මත එක තබා ඇති ගනවස්තු දෙකකි. එහි පිටතට පෙන්න දාර ගණන ශීර්ෂ ගණන හා මුහුණත් ගන පිළිවෙරින් දැ අපි කලින් විසඳපු ගැටලුවට ටික් සමාන ගැටලුවක්. බලමුකුද මෙහි සඳහන් ව නාආකාරයට මුලින්ම පිරිවරින් අහන නිසා අපි මුලින් සොයාගතයුතු ධාර ගණන පිටතට පෙනෙන. තැ දරපුතාට පේනවා පිදරපෙන දාර මේ ගණකේ නම් මේමතම අපි ධාර කියලා හඳුන්වන්නේ එවැනි ධාර හතරක් දකින්න පුළුව. නේද? මේ ධාර සහ අපිට නොපෙනෙන ඇතුළත තිබෙන එ පැත්ති ධර එ හතරක් තියෙනවා. ඒ වගේම තමයි මේ යට පැත්ත නැවතත් ධාර හතරක් තියෙනවා අනි දපතයේ න අවතන අටක් තියෙන. එවගේ තමයි පිරමීදේ ධාර හතරක් අපිට දකින්න පුළුවන් එ අපේ හතරත් මෙතෙන්ට එකතු කරගන්නතට ඔක්කොම සංඛ්‍යාව ධාර කියයක් ලබෙනවද ධාර දොලහක් තිය ධර දොළහක් තියෙන. එලාට අපි බලමු මුහුණත් දිට දෙවනුවට අහන්නේ නෑ දිවුණට හනි ශීර්ෂග අප දිවුණුවට බලන්න ඕන ශීෂයක් මත ගන දපද එ මුල්ලා. මෙ මුල්ලක් තමයි දවිපතිාවේ ශිර්ෂයක් කියල හඳුන්නු වන්නේ එ ශීර්ෂපිට දකින්න ලැබෙනවා පහල කොටසේ නැතන් ගැනකේ අටක් පහල හතරක් සහ ඉහලා හතරක් විදියට ඒවගේම ඉහළමත් තවත් ශීර්ෂයක් දකින්න ලබෙන පිරමීද කොටසේ ශේර්ෂකයක් තියෙනවාද නවයක් තියෙනවා. එනට මුහුණත් සංක්‍යාව මූනත් සංක්‍යාව ඊළඟටත් බලන්න වේ මූනත්වා දන්නව දුකුති මේක හතරක් තියෙනවා ඒ වගේ මතමයි පහල එකක් තියෙනවා මෙහි ළඟට ප ලන්වු දපතති මහුණත් ගන මූනත් අපි දන්නවා බලමු මෙහි මූුණත් හතරක් තියෙනවා ඒ වගේ තමයි පහල එකක් තියෙනවා එතකොට මූුණත්ත පහයි සංඛ්‍යාව ඒ වගේම පිරමීඩියටා මූනත් හතරක් පිහිටව තියෙනවා එනම් පහයි හතර එකතුව නාවයක් වෙනවා නේද හරි එනම් අපට පිළිතුර ැබුණ දොලාහා නවය නවය කිය එ දහත්තන ප්‍රශ්නයේ පලවෙනි පිළිතුර අපි තෝරා ගම නිවරදි පිළිතුර විදියට. එලාට ප්‍රශංක දහාටයමුදපතයේ ප්‍රශංක දහාටමන මේ ආකාරෙන්යුම් වෙලා යෙන්නේ. එක්තරා පාසලක පහශ්‍රේණයේ සිටින සිසුන් විසියට දෙනා පේරියක් සෑදිී සිටි දැන්වා දන්නවා පාසල්වල ඉන්නකොට විවිධ ක්‍රියාකාරකම් සඳහහාෙන් පුලා නැන්. එලියට හිල්ල පාඩම කරන්න යන ලාවකවෙ වන්න පුළුවන් පේලියට යනවානද පේලියකට හිටගෙන ඉන්නවා. මේ ඉන්න වෙලාවක ඕවුනට පිළිවෙලින් අංක ලබාදදිල තියනව කොහොදපති එකක්ේ සිට විසිට දක්වා. හරිදැන් ඉන්න පළවනිියක සිට විසි අට විය දක්වා අංක ලබා දෙන්නෙත් පළමුවනයටට ක එක දෙවනට අංක දෙකාදී වශයෙන් විසිහට දක්වා අක ලබා දෙනවා. ඉකට අපට සඳහන් කරනවා අංක එක කාඩ්පත් හිමි සෙතුම, නිවත් තෝ විට ඔන්න අංක එක තියන කෙනාව අපේදමු වෙනත් අවශථාව සඳ නැතම් මේ තරන්ගේ මුණ හරි කටයුත්තකට එයාව අපි අරගන්න වනේද අංක එක හිම කාඩ්පත තියන සතුනිව දැඟ සඳහන් කරනවා එම පේලියයේ හරි මැද සිටින කෙනාගේ කාඩ්පතෙහි ඇති අංකය කුමක්ද කිය දැම පලවනය ඉවත්උනාට පස්සේ තම යහනිදපුතේ දැනට ඉන්න ප්‍රමාණයෙන් හරි මැදඉන්න කෙනාගේ පදර හිමි අංකය කුමක්ද කියලා. අපි බලමුක විසි අට දෙනෙක් හිටියා නම් මෙ එකෙනෙක් ඉවත් වෙන නදේපෙන විසිට එකනක් කිවත් වනා කියන්නේ දැන්නන්නේ විසිහත් දෙනෙ. බැංවායාට පුළන් හරිමද සංක්‍යාව හොයන්න විසිහතාමමුකොද කරන්නේ දෙකෙන් බෙදා ගන්නවා. විසිහත දෙකෙන් බෙදුව හම දුවපුතා දන්නවා පිළිතුර ලැබෙන්නේ දහත් වුණයි ඉතිරි යි කියලා. න හරිමත් සංකයාව නකට මොකත කරන්නේ හමතිස්සෙම කන දෙයක් තමයි ලැබෙන පිළිතුරට ඉතිරි සංඛ්‍යාව එකතු කරන්න අවශ්‍යයි. ලැබෙන පිළිතුරට ඉතිරි සංක්‍යාව එක කරන මෙහිද අපිට ලැබුණු පිතුර දදාාතුුනයි ඉතිරි සංඛ්‍යාව එකයි එකතු කරාම සංඛ්‍යාව කියද දාහතරයි එන දැංවවාට පිළිතුරු සටහන් කරන්න පුලන් දාහතරයි කර. නෑ ධහතරයි කර සටාන්කරොත් වැරදිඇයි දපතේ පලවෙනියා, ඉවත් වනාා දැන්ගන්නේ දෙවනියාගේ සිට ඉදිරියට එ දෙවනිියාගේ සිටිදිරියට දාහතරක් යනවා කියලා කියන්නේ එයාට හිමි කාඩ්පතයංකය කියේද අංක පහලව විය යුතු නේද. එනම් මෙහේ නිවර දිවෙන් ඕනේ ප්‍රශාංක දහට සඳහා දෙවනි පිළිතුර පහලව හොඳයි දැන්වන අපි ප්‍රශ්ක දහට දක්වා සාකච්ඡා කලා එළඟට අපයාම ප්‍රශ්ංක දහනවයට. දැබලපුත එඒනම් ප්‍රශංක දහනවය දනමආකාරය රූප සටහන් දෙකක් ලබාදීලා තියෙනවා මෙහි ඒහා බීවලින් දැක්වෙන්නේ විනිවිධ පෙන කඩදාසි දෙකක අඳින ලද රූප වේ. බීරූපයේ ඊහිස පහලට සිටිනසේ ඒ රූපය මතය තබනු ලැබේ. එවිට දැකිය හැකි රූපය කුමක්ද කියලා යහන ැ අට පේනවා මේ Bී රූපය තිබෙන ඊහිස පහලට සිටිනාකාරයට තමයි දුවපුතිේ තබාගතයුතු. එහම තැබුව හම නිවදි පිළිතුරක කුමන්ති කියලා යහන්නේ විනිවිධ පෙන්න කඩදාසි නිසා මේවයි රූප අපිට දෙකම පේනවා ඒ හා බී එක මත තැබුවහම. එනංවාට පිළිතුර මම හිතන්නේ හිතාගන්න පුළුවන් අපි මේ කොලය හරවල බැලුවොත් ඒ රූපයයක්ත් එක් මය හැරෙන් එනිසාපිට එහම තාගන්න බෑ අපි හිතන් මේ රූපය. තකොට පිළිතුරක් ලබාගන්න ලළුවන්ං දෙ එන අපි තෝරා ගනිමු මේ සඳහා නිවර්ධ පිළිතුර වෙන්නේ අංක දෙක දැපිියම නෝදිපත ළඟට ප්‍රශ්නක විස් මේ වටික් පහසු ප්‍රශ්නය සමන් ඉත්මනීම සාකච්චා කරගෙන යනවා රෝපි සරහා ලබාදීල තියෙනවා මෙම රූපයේ දක්නට ලැබෙන ත්‍රිකෝන ගණන්න කීයද ්‍රිකෝන ගැන්න පෙන්න්න හ දොරපපුතා පුළුවන් ගැන බලන්න ු ක් ට ගනල බ. අඩ පේනවා කුඩාත්‍රිකෝන එකයි දෙකයි තුනයි හතරක්තියනවා ඒ වගේ පතමයි දුපුතේ මේ ආකාරේ හැඩේ තියන ්‍රිකෝන එකයි දෙකයි තුනයි හතරක්තියෙනවා ඒවගේ විශා ්‍රකෝන ඇතේ අපි තවත් එක ගත්තොත් ඔක්කම ්‍රිකෝන සංඛ්‍යාව ම තිත්්‍යය ප ටික බැලූදක හතර හය අට නබේ. එකඇන්නේ පිළිතුරවේ යුත්තේ ත්‍රිකෝණ සං්‍යාව නබයා දෙවනි පිළිතුර අපේ ලකුණ කර ගනිමින්. එ ප්‍රශ්ංක විසියක ප්‍රශංක විසේකේ තියෙන දෙවිතිතය පසුගේ ශිෂති විභාගයකයේ යොමවෙච්ච ගැටලුය විදිහයට සකස්සුුණු ගැටලුවක්. දීඇති කොටු දැලෙහේ හරහට හා පහලට සෑම පේලියකම හා සෑමතීරයකම තරුව ප්‍රජකෝනාශ්‍රය වෘර්තය යන රූප තුනම යෙදෙන ආකාරයට කොටු පිරවිය යුතුව ඇත. ඒ අනුව ප්‍රශ්න ලකුණ ඇති තැනට යෙදයුතු රූපය කුමක්ද කියලා යපන්න හනි දැන් ඔයාට පොළුවන් මේ රූප සරහනේ රූප සම්පූණ කල්ල බල අනිවාරයම හැම පේලියකම හැමතීරයකම මේ රූප තුනම දිලතියෙන් ඕනි නෙද එන ඒ ආකාරයට ඉදිලති වෙන කොට ප්‍රශ්නා තලකුණ තිබ ැනට අපිට අනිවාරම අවශ්‍ය වෙන දපතිමක දයා ගන්න මෙන මේ ප්‍රජකෝනා ශ්‍රාකාර හැඩය එකන්නේ පලවෙනි පිළිතුර ප්‍රශ්ංක ඉලාට බල ප්‍රශංක විසි දෙක. ප්‍රශංක විසිකතියෙනවා පෙරපාසලක ළමොන් සඳහා පොත් තුනක් සහ පැන්සල් දෙකක් ලබාදීමට අවශ්‍ය විය. මේ සඳ හාවශ්‍ය පොත් ප්‍රමාණය පොත් දොළහ බගින් දැමු පොත් පෙට්ටි පහක්ද ඒවගේම පොත් පහලෝ බැගින් දැමු පොත් පෙට්ටි හතරක් ලෙසද ලැබුණි එසේ නම් මෙම ලමුන්ට ලබාදීමට අවශ්‍ය පැන්සල් ගන්න කියීයද. එහුන් අපට සඳහන් කර නැහැ ලමුන් සංක්‍යාව දැඟත්මකත කරන්න ඕනේ ළමුන් සංඛ්‍යාව හොයා ගන්න ඕනි කොහොඳ දේපති හොයා ගන්නන්නේ මේ සදාන්ක කල දන පොදත් ගෙනනාව ප්‍රමාණ එකළමකට පොත්තුනක් ගාන්න දනවන එන අපිට පුළලන් ලමයි සංක්‍යාව හොයා ගන්න පික්මනීම බලම ොහොද පිතුර ගන්න කිය මේ සඳහන් වෙනවා පොත් දොලහබගින් දෙෙමූ පොත් පෙටි පහ දැංවාට පුලන් දොලස්සර පහ නැතන්. වායා දොහයිකුින් බල කියද තේ හැටයි ොනා සටහන් කරගන්නම හැටයි කියලා එලට සඳහන් කරනවා පොත් පහල බැගින් දැමෝ පොත් පෙට්ටි හතර එනං පහලවේවදකක්ති හයි හතරක් හැටයි නැත්තංවාට ප්‍රශ්නන්කය දාලා අනිවාරම් ගැටලෝ විසදාගන්න කොමද පහලව ගුණ කිරීම හතර එතන හැටයි එඔන්න මම හැටයි කියල සටහන් කර න හැටයි හැටයි එකතු කියද දවිතේ එ සියය විස්සක් වෙන. එන ඔක්කෝම පොත්්ගෙනල දනවා කියාද එක සිය විසක්. දැන් අපේ ළමයි සංඛ්‍යාව හයාගන්නි කෝමද එක්ෙනෙකුට පොත්තුනක් දෙනවා. එක සීවිසේ නම් කද කරන්න නේ තුනෙන් බදදාග හරි නක්නි බදන්බ එක සේවිස තුනෙ ඔන්නනවා තමයි බෙදන්න මම් බදන්න න්නේ නෑ පිරමට කියන්න කියදපුදේ පිතුර හතලිහක් ලැබෙනවා නේද? එ පිළිතුර අපට ලැබෙන්නේ එක සිය විස් බෙදුවොත් අප තුනේෙන්? එනම් ලමුන් සංක්‍යාව හතලිහක් ඉන්නවා මේ පෙර පාස්සලේ දැන් අප හළලන්න්න පැසල් සංක්‍යාව ඔහයා ගන්න එක්කෙනෙකුට පැසල් දෙක් යනවා එ සක්්ම කර නොයි හතලිය දෙකින් අපි ගුණ කරව. නැත්තංම අයට පුළුවන් හතලිය දෙකක් එකතු කරගන්න දෙම මෙතන හතලිය කර ලැබුණු පිළිතුරම ගුණ කරා අසූවයි එනන්ඕන පිළිතුර ලැබුණ දපුතේ කියද අසූවා තුන්වෙනි පිළිතුරු. ඒට ම ්‍රංක විසිත්තුනට හොඳයි දේ ප්‍රශංක විසිතුනේ තියෙන්නේ රලෝසු මුහුණත් දෙකක් ඇසුරෙන් අසන් ලද ගැටළුවක් ඔරලෝසු දෙක වේලාවල් දෙකක්. ඉහතඒහා B. ඔල්ලෝස මහුණනත් මගේ දැක්වේ මෙම වේලාවන් දෙ අතර ඇති වෙනස තමයි පන්න හනි එ අපි මොකද කරන්න ඕනිේ ඔල්ලෝස මහන් දෙක අර බ වෙලා වෙනස බලන්න අප අඩු කරලා බලන්න ඕන වෙනස්ස කියල කියපුකගම හදන්න ොන දපතිේ අඩු කරන්න වශ්‍යය එ මුලින්ක්මොකද කරන්නේ. වැඩි සංඛ්‍යාව තමයි විසි දෙකයි දහාය අප අඩු කරමු දාසයයි විසා. හොඳයි නැ කාලය සම්බන්ධ ගැටලු විසඳ කොට සමමාරලට දූපතා පහසු්‍රම පාවිිච්ි කරල ද නමුත් ම පහැදිලි කරන විසඳීමේ දී අනිවාරෙන් විදියට ගැටුව සටහන් කලා විසඳන්න හේතුව තමයි නැත්ටම් අපිට රදි පිළිතුරක් ලැබන්න පොුව මතකතියාගන්නට කලින් වගේ බිින්දුවෙන් බිඳුවක් බිඳුවයි එකෙන් දෙක් අඩු කරන්න බෑ මේ පැත් එකක් ගෙනනල්ල එකොල හන් දෙකක් නවය කියනඟ පිළියන්නේ නෑද මේ වගේ අවස්ථාවක මිනිත්තු ප්‍රමාණය ඉහල තියෙන සංඛයාව අඩු ඉනල් ඔය අනිවාරෙන්ම මුලින්ම් කරන්න ඕේ මේ පැය පැත්තෙන් එකක් ඉල්ලගන්න එකක් තමයි ඉල්ලගන්න පෑකක් ඒතුරට පයකක් මිනිතු පත්තර යනකට මිනිත්තු කියයද හරි හැම පුදන්නවානි මිනිත්තු හැටයි එනි සටන් කරගන්න හැටයි කිය කරන්නේ මේ තියන දහය අප මෙයාට එකතු කරන ගොද මෙතන දහයක් තියෙනවන යි් ඒ දහයත් අපි එකතු කරමු එකතු රාමට පිළිතුර ලැබෙනවා හැත්තෑවයි මිනිිතු හැත්තෑවක් තියනවා දැ මිනිතු හැත්තෑෙන් අප අඩු කරන්න ඕන කියපුරේ මිනිිත්තු විස්සක ප්‍රමාණයක් අඩු කරමු අපිවිස් නිිනිිත්තු පනහ ගොන්නවට මිනිත්තුු පැත්ති පිතුර ලැබුණා පණහයි ඒ වගේ පැපැත්ති දැ පිල්ලගත්ත එහම් ඉතුර වෙලා තිෙන එක්කයි අප හොු දෙකෙන්නේ එකක් ඉල්ල ගන්න වෙනවායි කොල හයි එ කොලාහයි යයක් අඩුකරොත් පහයි මම ඒ පිළවඳ ගුඩාක් පවිස්තරසාකච්චාරනය ඔන්න පිළිතුර ලැබුණා පැය පහයි මිනිිත්තු පණහයි කිය දැම් බලම් පිළිතුරු පළවනික තමයි පැය හයි පැයහයක් නෑනකති පැයහට වඩා අඩුයි දෙවනි පිළිතුර පැෑහයට වඩා වැඩි කොහමුවත් නෑනේද පෑහට වඩ අඩුවන්න පැහ මිනිත්තු පනහ කියන්නේ පිතුර පෑය හයට වඩා අඩ එ අප තුන් ගනි පිළිතුර තමයි සටහන් කරගන්න පැය හයට වඩා අඩි දැ මේ වගේ ගැටලු අනිවාරෙන්ම විසඳන ආකාරය සටහන් කරගන්න කලමන් සඳහන් කලා ඒ ආකාරම සටහන් කරගෙන නිවරදි පිළිතුරු ලකුුණ කරගැන ඉතා බැතගත් වෙනවා. එලාට බලමුති ප්‍රශංක විසි හතර ප්‍රශංක විසාහතර දන රටාවනු ඊළඟ තිබියේුතු රූපය තෝරන්න කිය අපි මේ ගණක කිහිපයක් ලබා දීලා තියෙනවා ඒ ගණකවල දයිපතිය අපි මුලින්ම බලමුූ පලවෙනි තුන්න කොහමද දෙව දලා යන කියලලා වැඩ පේෙනවා ගණකය ඒ අකුර ඉහලට පිහිටල තියෙන් ඒ වගේ තමයි මෙහි මේ පැත්තර ඒ වගේම ඉළං ගණකේ පහළ පැතරනත අපි ඉදිරියට පේන පැත්තට සටහන් කලා තියෙන එ ඉළං ගැක අනි වාරයෙන්ම මෙන්න මේ පැත්තට පිහිටලා තියෙන් ඕන ඒ අකුර ඔයාට පලවෙනි පිළිතුර මගහරන්න පුොළුවන් දෙක සහ තුන්න කියන පිළිතුර වලින් තමයි නිවරදි පිළිතුර තෝරාගත යුතු. ඒද අපි බලන්න ඕනේ දියකුතේ මේ ඒ අකුරේ ඉදිරි පසින් පිහිටල තියන්නේ ඒ අකරේ ඉදිරි පසින් පිහිටල යෙන්නේ ආරාකුට. එනම් මෙහෙත් ඒ අකුරට ඉදිරි පසින් පිටල තියන්නේ ආ නමුත් මෙහි පිටල යෙන්නේ පී කියන අකුර එහනම් තුංගනි පිළිතුර වැරදිී වඩාම නිවරදයන්න අංක දෙක කියන පිළිතුර ිලක්ක රගනි. ප්‍රශංක විසි හතර සඳහා දෙවනි පිළිතුර. එළට යමකතේ ප්‍රශංක විසිත් වහට. ප්‍රශංක විසිපාතියනවා එක්තරා වර්ෂයක ජනවාරි එකවැනිීදා සඳුදාාධනයකි එම වර්ෂය දෙසැම්බර්තිෙ එක අගහරු ආදාවකි. එසේ නම් එම වර්ෂය වනුයේ එම වර්ෂය කුමක්ද කියලා යහන්නේ පලවෙනිද සෞුඳ කිය කියෙනවා ම්තිස එකක හරුවාද කිය කියලා. දැංඟ මේ සම්බඳධව ගැටලෝ විසිඳුවනිපති සාමාන්‍යවර්ෂයක න ඔයා දන්නවා ආරම්භක දවසත් වර්ෂය අවසාන දවසත් එක හා සමාන ද මුදාහරයක් ඉදිට ජනමාරයක සෞදානම් සාමාන්‍යවර්ශයක දෙසැම්පතිසකත් සෞදා දවසක් නමුත් අධික හුරුද්දක දිනයක් වැඩි වෙන නිසා ආරම්භක දවසට වඩා දිනයක් ඉදිරියට යන වේද එවා ගෙන දන්නවන දැන්ඟ අපට හරි පස උත්තේ තෝරගන්නමොකද දස් විසි දෙක කියන්නදපතේ විසි දෙ එකත් අපි කතා කරන්න ඔඕ නේද. කොහොමද විසි දෙක සාමානය වරුද්ද නද කියෙල හොයා ගනන්නේ අගයිලක්කන් දෙක ගත්ත හතරෙන් බෙදුව අගිලක්කන් දෙක අරගෙන අපිට පුළුවන් අගේ ලක්කන් දෙක ොකද කරන්නේ හතරෙන් බදවා හතරෙන් බදවා මොකද වෙන්නේ වාට පිලිතටරොල බෙනවා හතර රප්ප හවිස්සයි දෙකක් ඉතරි ඉතිරි ෙනවන අපි දන්නවා අධි කවරුද නොවන බව ඉල්ළඟට යනවා විසිතුනට තුත්ේ දහම දන්නවා ඒ හතර පාවිසයි තුුණක් කිති වෙන එක අධිකවුරුද්දක් නොවන බව එනම් ඉතිරි වේ අධිකවුරුදක්වදයට දෙදස් විසි හතර කියනවර්ෂය අපි නිවරදි පිළිතුර වෙන්නේ විසිවාස්වනි ප්‍රශ්නයේ තුන්ගෙන පිළිතුර දෙදස් විසි හාතර දැන්ගෑම අපි තේ ප්‍රශංක විසි හයට අපි විසි හයත යනවා වෙලදි සැලක තිබූ පැන්සල් එකසිය හැට අටක් ුසිම් භාගයක් කරුපියල් එකසි අසුව බැගින් විකුණ වේ නම් පැන්සල් විකිනීමෙන් ලද ආදායම කොපමණද කියලාපේ නහන්නේ ෙවුණන පංච ප්‍රශනක් තයයට මොකක්ද දදුසිම අපි දන්නේ නෑ දුසිම් භාගය දන්නේ නෑ කියලන ගොඩක්යි දන්නවා ඉතිං මපුච මතා කිරමාක්රන්නේ න දදුසිමක් කියයන කොචර දපතේ හ පැසල් දුසිමක් කියන පැන්සල්න දොළ හා එන භාගයක් න භාගයක්යන එකින් අඩක්න හයක් එ පැන්සල් හයක් තමයි රොපියල් එකසි අසුවක් වෙන්නේ නද ොට ොන් එක පැසල මි හොයා ගන්න කොමද ොය එකසි අසුව බෙදනවා අපි මුණින් බෙදමු එකසි අසුව හයම් බෙදන්න එක සසිසුව හයම් බදුවත් දපතේ පිතුර කියයද දහටට හයවා තුනක් තියනවා ඒ වගේම බින්දුවට අපි විින්දවා කියලා සටහන් කරගන්න ම් රපියල් තියක්ක් ලැබෙනවා ඉනට ඔක්කොම පැසල් සංක අපි සඳහන් කර යන එකසිය හට අටක් කිය දැන්ග මොද කරන්න ඕනි දැන අප දපතිම මේආකාරම ගැටල විස්සදුපු ආකාරයට තිහෙෙන් ගුණ කරගන්න අයවශවෙන් එක සිය හැටට ආට පුළුවන් ගුණ කරලා සටහන් කරගන්න පිළිතුරවෙන්නේ නම් රුපියහල් පන්දහස් හතලිහා. එනම් අපි පිළිතුර සටහන් කරගනිම රෘපියාල් පන්දහස් හතලිහක් වෙනවා මේ පැන්සල් සියල්ලෙම මිල. නැක මේ ආකාරය නැතුවත්වාට පුළුවන් පැන්සල් හයකමිල එක සය අසූවයි රුපියල් ඒ වගේ එකසි හැට අට ඇතුළත හයගොඩවල් කියක් තියෙනවාද බලලා ඒ ලැබෙන පිළිතුර එකසි අස්සුවෙන් ගුණ කලත් මේ පිළිතුරම ලබාගන්න හැකිය අාවතයනක ක්‍රම දෙකටම විසඳන්න පුළුව ඒ අරුණාව දුවටපතාර තවත් ක්‍රම මේ සඳහ භාවිතා කරන්න පුළුවවා හරි අබලාාල ිලාට ප්‍රශ්ංක විසිහත ප්‍රශ්නක විසි හත තියනෝ දේපතේ දිගින් සමාන පාද ඇති. එකම ප්‍රමාණයේ ත්‍රිකෝනාකාර කාඩ්බෝඩ් කැබලි හතරක්ගෙන, හ යම් ගණවස්තුවත් නිර්මාණය කරයි. එය කුමක් වියහැකිද. තැන් ඔයා දන්නවත් ්‍රිකෝනාකාර මූුණත් හතරක් තියෙන්නේ මොන ගනවස්තුට කිය. එහනම් පිළිතුරුව අපට හිත හිත ඉන්නද නෑ නී දපතේ මේකෙන ගණකයක් නොවන බවයා දන්නවා ගණකයක තියෙන්නේ සමචතුරශ්ාකාර මුහුණ එගේම තමයි ේතුව කනම් දූපතා දන්නවා වෘර්තාකාර මුහුණත් එකක් සහ වක්්‍ර පෘ්‍යයක් පිහිටලා තියෙන වන හෙන චතුස් තලේ තමයි මේ සඳහා. නිවරදදි පිතුර ේ න ්‍රංක විසි හ සඳහවන තුන්ගනි පිළිතුර පිටඩික්ට තොර ගන්න පුොළුවන් එලාට බලමුපතිේ ප්‍රශංක විසි අට ප්‍රශංක විසිට රූප සරහන කැසුරෙන් තමයි ලබාදීලා තියෙන්නේ පහත රූපයෙහි ගෝවි මහතයෙකු හා කුරුල්ලෙක් සහ ඉර සලකුණු කිරීමට සුදුසු ස්ථාන පිළිවෙරි. ඔන්න අපට ස්ථාන කීපයක් ලබාදීලා තියනු පින්තරේ මොනෝද ලබාදීලා තිය. නොද ලබාදී යෙන ස්ථාන බලන්න දෙපුතේ පි කිය පෝල් ගස මුදදුනේ ඒවගේම කිව් විදියට කන්ද ආසන්නේ ඒවගේම තමයි ආ මේ ගොවිබීම තුළ ඒවගේම තමයිs එකත් ගොවිබීම තුලට කන්දමත් නත හරි දැන් අපි බලමු මේ ස්ථාන පිළිබෙනෙන් කොම ද පි ලකුණු කරගන්න කියලා මුරින්ම ගොයි හත්මයා පලමෙන් පිළිතුරට ගයෝදපුුතේ පි ගොයි මහත්මයක් කොහමත් ගහ න්න දක් නෑ දල්ලත් අරගෙන නද වට පහදිලේ එම අපි පලවන පිතුර ඉවක් කරගන්න පුළුවන් අපි ඒක ගන්න බෑ. අපි දෙවන පිතුට යම දෙවනි පිළිතුර තියවා එස් කියන පිළිතුර නිවරදි ආගේන න්න පුලන දෙක සහතුන කියන පිළිතුරලින් අපිට තාම නිවර පිළිතුර හොයාගන්න පහසේ ල්ඟට බලම දවනවට කරල්ලෙ. කුරුල්ලෙ ඉන්න පුුවන් ආසා ආගේ ස්ාන ට ර ල . අඩාම නිවරදි පී කියන ස්ථානය එන අපි තවම දෙවනි පිළිතුර සහ තුංගනි පිතුර නිවරදයේ දන්නේ නෑ අපි ඉළඟ අවස්ථාවටත් යමුකෝ ඉළඟටඉන්නේ ඉර එ ඉරකෙක අපිට සලකුණු කරන්න පුොළන්දපුතේ මේටී කියන කන්ද මැද්දි ලකුණු කරන්න බෑ එනම් අනිවාර්යම කිව් කියන ස්ථානය වෙන්න ඕන එමලන් විසි අටවිනි ප්‍රශ්නය සඳහ අතරම නිවරදි වෙන්න ඕනේ තුන්ගෙන පිළිතුර ආහාකිව්වෙයි. ද ඒලඟට බල ්‍රංක විසිාවය ප්‍රශංක විසි නවයි මෙන මේආකාරේ රූප සටහන ැසුලවාට පිළිතුර සපයන්න වෙන්නේ. රූපයේ දැක්වනාකාරේ තහඩුවක අඳුරුකර ඇති කොටස කපාඉවත් කරනු ලැබේ. එවිට ඉතිරිවන කොටසේ වටේ දිග ප්‍රමාණයට මුලින් තිබූ තහඩුවේටේ දිග ප්‍රමාණය සමානද අඩුද වැඩිද කියලා යපේ අහ න දැන් ඔයා දන්නවා පද මෙවැනි. ශ්නති පිතුරු සපයනකොට මේ කොටස කපල ඉවත් කරන්න නාවම්. නේද මේ කොටස කපල ඉවත් කරන්න මුකද කරන්නේ අපි ඊළඟට මෙන්න මේ තිබෙන කොටස මෙටෙන්ට සම්බන්ධ කරගන්නවා ගෙනල්. ඒවාගේම මේ කොටස මෙතෙන්ට ගේන. ඒකාරයෙන්ම පහලට මේ තියනකොට සිට ඉහලට ගෙනල සම්බන්ධ කරගන්න පුළන් හෙන මේ දිග ප්‍රමාණය හැඩයෙන් සමාන වෙන. එම්. වක්වන විසිනමනි ප්‍රශ්නිට පිළිතු සටන් කරන පුල සමානය සමානය කිය. එට බලම් ප්‍රශ්ශංගතිී ප්‍රශ්ක තිය තියෙන දවිත රූප සටහනා කැසුලෙන් පිතුරු සපයන්න රෝපය දැක්වෙන ආකාරයටඒB ලෙස දැතිරෝධ දෙකක් ඇති අතර. එ දැතිරෝධයකට පටියයක්ක් හරහා සම්බන්ධ කරන ලද රෝධයක් තිබේ. ඊතලයෙන් දැක්වෙන දිශාවට. ය කර කෙන විට දැන් ඊතලෙන් දැක් වන දිශාව තමයි දපතයේ මේක දකුණට තමයි කරකෙන්නේ දැන්වා දන්න ඔල්ලෝස හනතක ල්ලොස කට කරකවෙන්නේ දකුණට නන එනම් මේ දකුණ දිශාවට තමයි කැරකෙන්නේ එතොට මතක තියාගන්න දෙයක් තියෙනවා මේ දිශාවටම තමයි බී දැතිරෝධය කැරකෙන්නේ ැ බී දැතිරෝධය දකුණ දිශාවට කැරකුණාට මොකද වෙන දුවපතේ ඒ දැතිරෝධය ඒ දැතිරෝදය මීට විරුද්ධ දිශාවට තමයි එනම් ඒර් දැතිරෝධය වමටත් බීධ ඇතිරෝධය දකුණටත් කැරකැවේ කියන දෙවනි පිළිතුර තමයි මෙහිදී අපි තෝරාගන්නේ නිවරදි පිළිතුර විදියට ප්‍රශ්ශංක තිහ සඳහා. හරි දැඟ අප ය ප්‍රශංක තිස්ස එකට. තශංක තිස්ක නොදෙපති බලන්න දෙදස් විසිහතර වර්ශය දෙසැම්බ තිස්සක කඟඳ හරුවාදා දෙනයකි. එසේ නම් එම වර්ෂයට ඇති සෞදා දින ගණනත් බ්‍රහස්පතින්දා දිනගන්නාත් ැති පිතුර ෝරන්න කිය දැ ඔන්න දුවට ප තර මතක්ක නවා මේ යාකාරය ගැටලුවක් විසදුවනේද කලින් කද මෙ දස්්‍රිසි අහතර වර්ශයට අදාලෝම ගැටලුවක් කහන තිබ්බා මීට පෙර ගැටලු කිහිපේකටකාලෙන්නේ හල් අප ගැටලු විසිඳුවන මේ එකටට හර්ම පස්සුවෙන් පිළිතුරු සපයන්න පොළුවන්. දන්නවා දෙස් විසිහතර වශය දෙසැම්බ තිස්සක අඟහරුවාදාවක් නම් ජනවාරි පළවෙන්ද කවදද කියලා. විසිහතර කියන්නේ විසිහතරය අන්තිමිලක්කන් දෙක අපි එකගනි දවාස් විසි අතර කියෙනනක අන්තිමිලක්කන් දෙක විසි හතර ඒ අපි බෙදුවත් හතරෙන් හතරවරක් හය විසි හතරයි ඉතිරිවෙෙන නෑ එකන අධිකවුරුද්ද. එනන්දුවපතයේ අනිවාරෙන්ම සමානවෙන්නේ නෑ ආරම්භක දවසසා අවසාන දවස එකදිනයක් ඉදිරියට යන්න ඕනි. එනම් ජනවාරි පළමෙන්් අනිවාරයම කවදාද සඳුදා තිනය. අපි සටහන්කර ගනිම අමතක වෙනට ජනවාරි එක කියන්නේකවදද සඳුදා දිනය. ි කෙටන් සටහන් කරකම් ඔනමම ලිව්වා ජනවාරයක සෞද කියලා. එමවර්ෂයටති සෞදා දිනගන්න හා ප්‍රහස්පතින්දා දිනගන්න තමයි අපන්න හානි දැන් ඔයා දන්නවා ආරම්භවෙනි සෞදාායිනම් අවසානවෙනි අගහරුවාදායයි නම් අනිවාරෙන්මහි අඩංගු වෙනවා සඳුදා දිනගණන පනස් තුුණ ඒවගේ ්‍රහස්පතින්දා දිනගන්නන්නේ වනම් තියෙන කියද පනස් දෙකක් විදියට එනම් අප සටහන් කරගන්න නිවරධදි පිළිතුර දෙවනි පිළිතුර ප්‍රශ්ංක තිස් එක සඳහා එට ප්‍රශංක තිස් දෙක දැක් ප්‍රශංක තිස්ක යන කලින් මතක් කරන්න නද මේ සියලම ගැටලුව දොට පුදර පෙන හරිම පහසුවෙන් විසඳාන්න ොළුවන් ගැටලොටික්ම ඇතරම තේෙ නේදේ ඔයාට විශේෂම රූප සහ ැුරයෙන් පිළිතුර සැපීම ම වැඩිපුරම හද යොදලා තිබුණේ ප පශංක තිස් දෙකේ රූපයේ ති සෑම කුඩා කොටුවකම දිගහා පලල සටිමිට දෙකක් වේ රටේ දිග ප්‍රමාණය එකතුව කොපමනදද තැන් වටේ දිග ප්‍රමාණය කරක දන්නවානේ පරිමිතිය කියලාමය සඳහන් කරනවා. කොමණත් මෙ අපට සඳහන් කලා තියෙන්න්නේ මේ කොටුවක දිගහා පලල සන්ටිමේටන දෙක බැගින් වෙනවා කියලා. හරනේද එහමන ඔයාට පොළුවන් එක් පාදයක දිග ප්‍රමාණය අනුව කොටස් කියයක්ක් තියෙනවාවද බල්ල එකකෙන් ගුණ කරගන්න එම්? ොලම්බති මේ කාරට ගුණ කර ගන්න එක දෙක්ක තුුණ හතර මේ පැත්තෙත් හතරක් තියෙනවා ඒ වගේම මේ සඳහන් වෙන කොටස් ටි අපි ගත්තොත් එක දෙක තු හතර පහහාය හත අ ට අටයි කලෙන් අපේ තවත් අටක් තියනවා හතර කොටස් දෙගක් නිසා මේටික එකතු කොරත් සම්පූණ පිළිතුර දාසයක් කියලා ලැබෙනවා එනම් කොටස් දාසයයි එකක කොටසක දිගාපි ස්ාන් කර ගත සෙන්ටිපිට දෙකයි න දාසය දෙකෙන් ගුණ කරමු ගුණ කරන්න පුමාට පිළිතුර ලැබෙනව කියදපද ති දෙකයි එන ඒ සිමට නිසා පිළිතුර අපි සටහන් කරගන්නවා තුන්ගනි පිළිතුර සටිමීට තිස් දෙකක් කියලා බැංයමු අපි ප්‍රශ්ංක තිස්තුනට ප්‍රශංක තිස්තුන තියරෙනො දෙත ව මේ ආකාරයට උත්සවයක් සඳහා කහ සුදු තැමිලියන අනු පිළිවින් බල්බ වැලක බල්බ අමනා තිබුණ ඒ අවසානයේ තැබිලිපාට බල්බ තුනක් එකළඟ එල්ලියීමට සිදුව. එසේ නම් මෙහි තිබිය හැකි තැබිලිපාට ගණන කියදන න ැමිපාට බල්ප ගන්න කම අපේ නහන්නේ සඳහන් කන අවසානයට බල්බ තුනක් එකළඟ සම්බන්ධ කරන්න සිද්ධ වනා කියලා දැඟ අපත් මොකද කරන්න ඕනේ එහමම් විසිහය කියන පිළිතුර අප අරගන එක කළඟ බල්බ තුනක් කියන දපති අනිවාර්යෙන් අවසානයට යදෙන්වන ැිපා ලල්පයක්න මේ පිළි බලානුව වැඩිපුරතියන ොළන් බල්ව කියද දෙකක්. එෙන අපි විසිහයිෙන් අඩුකරමු වැඩිපුර තිබන බල්බ දෙක එතකොටවාට පිළිතුර ලැබෙනවා විසිහතරා. එලාට බලන්න මේ විසිහතර කෙන සංක්‍යාව බල්බ වර්ණගානෙන් බෙදන්න පුළුවන්ද කියලා වර්ණගාන කියද තුනයි අර්ගයන විසිහතර තුනින් බෙදමු තොඩටට පිළිතුර ලැබෙනවා කියද. අ කිය තුමාරයක් අට විසි හතරයි. මේ විදිරම තිහත් තරම් බල තිහෙන් දෙක් කඩු කරන්න විසි අටයිනකුත නේද විසි අට තුනෙම කියක් තියෙනවද ආදෙන්ඔන්නෙක්මට බලතුන්වාරයක් නවය විසි හතාක් වෙන එම් විසි අට කියනක සංකා බෙදෙන්නේ නෑ බෙදෙ නෑ කියල කැමි පතේ සමාන වෙන්නේ නෑමේ බල්බල පිහිටි හනම් අපිට උත්තර ගන්න බැරිවෙනවා තිස් හයත් එයයා කාරම පුළන්වාට දෙක් අඩු කරනවා තිස් හතරයි. සතරත් බෙදන්නේෙන්නේ හේතුව තමයි තුමාරක් එකකොළහ තිස්තුනායින හ එමන් නිවරදි වන්න ඕනි ප්‍ර්ංක තිස්තුනේ පලවෙනි පිළිතුර විසිහය දැන් මේ විසඳනාකාර සටහන් කරගන්නක අනිවාරම කරනු දියපතේ ප්‍රශ්නයට අදාළව කොලයක. හො එමනන් දුීපත අප ළඟටය ප්‍රශංක ති හතරයට මේආකාරෙන් ප්‍රශංක තිස් සතරය වෙලා යෙනවා සදව්ගේ මවගේ පියාත් සදව්ගේ පුංචයම්මාගේ දියනියත් අතර පැවතිය හැකි නෑද සම්බධතාව කුමක් විය හැකිද. ද මේ වගේ ප්‍රශ්න ඔොයා ඕනෑ තරම් පිළිතුර සපඇලති. ඒ නිසා හරිම පහසුවයෙන් පිළිතුර සපයාගන්න පුළුවන් සයා සහ මිනිබිරිිය තමයි පිළිතුර යුත් එනදවපද අය ඔන තුන්ගෙන පිළිතුර අප තෝර ගත්ත ප්‍රශංක තිස් අතර සඳහා. ඉලාන්න බලමු ප්‍රශංක තිස් පහා දැන්ට අපි මේ සාකච්ඡා කර ප්‍රශ්නවල ගනවස්තු වසරෙන් බෝ ප්‍රශ්න යොමු කරලා තිබ්බා ප්‍රශංක තිස් පහතියන තිේයාආකාරයම ගැටලුවක් රෝපය දැක්වන්නේ එක මත එක තබා ඇති ලීකුට්ටි දෙකකි ඒවා කඩයිරදිගේ කපා වෙන් කළ විට දැකිය හැකි මුලු මුහුණත් ගණනහා ශීර්ෂ ගන්න පිළිබලින් අපෙන් අහානි දැන් මේ තියන්ි ගත්තොත් දපතේ ගන කාවියක හැඩයක් නෙ නේද මෙ දෙකට කැපුවත් ගණකාබ හැඩයක්මයි ලැබෙන. එතකොට ගට ඒ හරිමදින්කට කපරනවා කියල කියන්නේ ගණකාාව කියයක් ලබන්න ඕොනෙද හතරක් ලැබෙන්න්න අවශ්‍යයි. හ හතරක් ලැබන කියලා කියන්නේ වගේ අහන ප්‍රශ්නයට උත්තර දෙන්න හරිම පහස වෙනවා මොකද ශීර්ෂ ගන්නත් මහත් ගන්නත් අහන්න හැබැයි මුලින්මතියනෙ මහුණත් ගණන ඉළඟට ශීර්ෂ ගන්න පිළිවෙරි. තැන් ගණකයක මහුණත් කියක් තියෙනවද හයක් තියෙනු. එන ඒවගේ හතරක් නිසා හයවාරයක් හතර විසි හතරක් විය යුතුයි. දෙටහන්නේ ශර්ෂ එක ශේර්ෂ කියයක් තියෙනු දෙපතේ අටක් තියෙනවා අටවාරයක් හතර තිස් දෙකක් වේතුවාටයි විදියට පිළිතුරෙක්මුණින් ලබාගන්න කළුව එනම් විසිහතර සහ තිස් දෙක විදිර සටහන් කරලා තියෙන්නේ පලවෙෙන පිළිතුරේ ප්‍රශ්ංක තිස් පාට දාලබඉළමට බලමෝ ප්‍රශ්ංක තිස්හය ප්‍රශ්ංක තිස්සායි යනවා බලන්න මීටර් දෙකක් දිග කම්බි කෝරක් ටමි විසි පහ ැගින් වන කැබැලිවලට කපා ගත යුතුය එසේ නම් එම කම්බිකූර කැපය යුතු ස්ථාන ගන්නන කියද කියලා පෙන්ව හා. දැන් මේට දෙක් කෙ හු දපතා දන්නවා සැටමීටර් නා කියක් තියනවද දෙසයක් තියෙනවා නේද හරි එ දෙසීය අපි බෙදා ගන්නවා කියෙන්ද විස පහෙන් ඇැද විසි පහෙන් බෙදන්න පුොළුවවා ැන් දෙසය විසි පහෙන් බෙදුවත් තීර්ගවෙදීම. මට බෙදාගන්න අපිට අපහසුවේ නමුත් අටපුොලන් මෙහිම් බලන්න විසි පහයේ වහතරක්ෂීයයි එනම් අටක් දෙසය වෙනවා නම් පිළිතුර වෙනි කියද අටක් කිය. කැබලි ප්‍රමාණය තමයි දුව පුතේ අට කියලා කියන්නේ නේද මිට දෙකක් දිග මේ කම්පිකරසටමිට විසි පහයේ කැබලිවට කැබ්වෝොල් කැබලි අටක් ලැබෙන. නමුත් මතකතියාගන්න ඕනේ කපන ස්ථාන ගාන හැමතිස්සේ මීට වඩා එකක් බ එ අපි මේ එකක් කඩු කරගනිමු පිළිතුර හත ඔන්නවට පුළුවන් රේකාවක් ඇඳල සැටිපිට විසිපාහ විසිපා විසිාහ කියලා දෙසිීයටට යනකල් ලකුණු කර බලන්න ස්ථානකයකින් කැපිනවද කියලා ඒමත්ත වශන ඇද බලන්න පුළුවන් යි ම ගැටල විසි නාකාර මක් කර එන පිර කියදන්න ගෙත දෙවනි පිළිතුර හත ඉනමටපියන්න ප්‍රශ්න්ක තිස් හතත. ශංන්ක ති සත මෙ මේ කාරයන්තියනොදපති බලන්න පහතටහනා අනුව හිස්තැන් දෙකට ගැලපෙන රප දෙකායත් පිළිතුර තෝරන්න කියලා. දවාට අක්කරු වැස්සන තමයි ලබාදීරතියෙන්නේ පී අකුර අනෙක් පැත්ත හැරගහම ඩීියකර වගේ පේනවා එමනම් වියකුර අනික් පත්ත හැරවාම පිට දකින්න ලැබෙන්න්න විදිහක් නෑදපතේ ඒ අකුර කියලා මෙන්න මේ මගේ සටහනක් තමයි අපට දකින්න ලැබෙන්න්න ඕන. ඒමගේම. එ අකුර එයා ඉදිරි පසට හිටි නාකාරයට හරවලති එන ජියකුරත් එයාගේ ඉදිරි පසට සිටි නාකාරයටයි හැරවිය යුත්තේ එනන් නිවරදි පිළිතුර ඔන්න අපි තෝරගත්තාත් තිස් හත සඳහා දෙවනි පිළිතුර. එලටව පිදැන් ප්‍රමීන් මේ පලවෙන් ප්‍රශ්ත්‍රය අවසාන ප්‍රශ් කරලා තමයි ලඟාාවවෙන්නේ දැන්ජන්න අපි පශංක ති අටට ප්‍රශංක තිසට බලන ඒරූපයේ දැක්වෙන හැඩේ කඩදාසියක්. රප දක්වෙන ආකාරයට කඩඉරදිගේ නවා ඇත දැඟු අට පුළුවන් ශිෂත විභාග්‍ය අවස්ථාවක හෝ වෙන අවස්ථාවකනේ දැන් ඉදරීන නිසා පුළුවන්න සමචත රශ්්‍ර කාරකරදදාසයක් අරගෙන මුලින් ඒරූපය තියෙන ආකාරයට අපි දෙක්ට නවාගන්නව කඩයිඉර දිගේ එලාට බීරූපය විදිහයට රූපයක් ලැබෙන නැවත අපි නවාගන්න සීරූපය ලැබෙන ආකාරයට එම නවාගෙන මෙන සීරූපය තිබෙන කඩයිරදිගේ මේයි කඩඉර නැතිවුණා අපි කඩයිර ලකුණු කරගම් උන්න ආකාරය කඩයිරඒ කඩඉර හරහා කපන්න කියලා කියන ද එපති මෙම කැපූ හාම අපිට ලැබෙනවා ඇත්තරම මොනවද ලැබෙන්නේ සමචතුරශ්‍රද නැතම් ප්‍රිකෝනද නතම් ප්‍රිකෝණහා සමචතුරශ්‍රද ඔ මතකතියාගන්න ඕනේ ලැබෙන්නේ සමචතුරශ්්‍ය හතරක් බව එනම් නිවරදි වෙන්නේ පලවෙනි පිරිිතුර ප්‍රශ්ශංක තිස්සට සඳහා. ම ප්‍රශං ්‍රශක තිනව යන දොප දැකල පොරුතු ප්‍රශ්නයක් නේද ිෂතව භාග පසුගිය විභාග ප්‍ර්යක් මතමයි මේ ඔයා වෙනුවෙන් නැවත විසඳීම සඳහා ලබාදී රතියෙන් එක තෘප සටහන ැසුරෙන් තම විසින්දාන යන මෙම රූපය නිවරදිව සම්පූර්ණ කිරීමට කුමන්න රූප කැබැල්ල සම්බන්ධ ක ුතුද ක ය ෙ. පිරට සාකච්චාර දෙයක් නෑ ඔයා දන්නවා තුංවෙනි කොඩස තමයි මේ සඳහා වඩාම නිවරදිවෙෙන්නේ කියන එක. ඉලාටයම ප්‍රශ්ංක හතලිහට අවසාන ප්‍රශ්නය දුවපපුතේ ප්‍රශ්පත්‍රයැන පලම් ප්‍රශ්පතය අවසාන ප්‍රශ්නය ප්‍රශාංක හතලිහ එක් තරා නගරයක ආයතන හා ස්ථාන කිහිපයක් පීට ඇති ආකාරය පිළිබඳ දළ සැලැස්ම කෝපයේ දැක්වේ. අපිට දකින ලැබෙනව නේද? පොලිසිය තියෙනවා එවගේ ක්‍රීඩාපිටිය, රෝහල ළමාඋද්‍යානය උසාවිිය එතිකම් පුස්තකාලය වගේ ස්ථාන කීපයක් අපිට දක්වලා තියෙනවා. අපේගහන්නේ පුස්තකාලය සිට පැමිණෙන අයෙක්කු පොලීසිය වෙත යාමයේදී. පුස්තකාලයේ සිට පැමිණෙනයෙකු පොලිසිය වෙත යාමේ දී ඔහුගේ වම්පසින් ළමා උද්‍යානය හමුවේ හුගේ වම්පසින් ද්‍යානය හුවවා කිය සඳහ කලතය ඒ නිවැරදි. අප අහන්නදුපුතේ ගැන නෙමෙයි පොලිසියේ සිට නැවතයා පොලිසියේ සිට පුස්තකාලය වෙත පැමිණෙන විට ඊට අදාල නිවැරදි පිළිතුර කුමන්ද කිය. අප අහන දුපතේ පොලිසියේ සිට පුස්තකාලය වෙ පැමිණපු ගැන සඳහන් කර ඇති වැරදි පිළිතුර කුමක්ද කිය. නිවරදි නෙමෙයි වැරදි පිළිතුරනේ හරි පලමණ එක ඔහුගේ දකුණ පසින් ඇති ක්‍රඩා පිටිය පසු කර යායුතුයි. ඔහු වෙන කොටපුතේ යාගේ දකුණු පසින් මේ ක්‍රීඩා පිටිය හමුවෙන්නේ වම් පසින් නේද. ඔහුගේ වම්පසින් හමුවන රෝහල් වන්සන්දිය පසු කර යුතුය. එක හරි. ඒවගේම සඳහන් කරනවා ඔහුගේ දකුණු පසින් හමුවන ළමෞෘද්‍යානය පසු කර යුතුය. ඔහු ළමවෞද්‍යානය උටමුවවෙන්නේ දකුණු පසින් යද්දි වම් පසින් න්නම් ඉද්දි දකුණු පසින් විය යුතුමයි. එනම් මෙහි වැරදි පිළිතුර වෙන්නේ ප්‍රශ්ංකහතලය සඳ අන්ක. ඒ අපේ ලකුණ කර ගනිමු පලවිනි පිළිතුර ප්‍රශංක හතලිය සඳ. හොඳ දවබ දන් උුුණා අපේ ප්‍රශ්න හතලියහකටම පිළිතුර සැපව ටික කාල ගතවන නමුන් මතකතියාගන්න අනිවාරෙන්ම ප්‍රශ්මට පිතුරු සපයද්දිී මේආකාරයෙන් නිවරදි ගැටලුවට පිළිතුරු සටහන් කරන කොට එකනි ගැටලුවට අප නිවරදි පිළිතුරු සටහන් කරද්දි ගැටලුව විසඳල ඒ පිළිතුරු සටහන් කරන්න. නිකුත් ප්‍රශ්නවලද හරියට ප්‍රශ්න කියවල අවබෝධ කරගෙන නිවරදි පිළිතුරු සටහන් කරන්න අවශ්‍ය වෙන බව. එමනන් අපි විරාමේකට ඔොමනා රාමෙන් අනතුරුව දෙවනි ප්‍රශ්පත්‍රය අපි සාකච්චා කරමුද කපුතේ සූදානමින් ඉන්න ඉක්මනින්ම නවත හමු වෙනවා දෙවනි ප්‍රශ්පත්‍රය සාකච්චාරය අවස්ථාවේද. දපුතේ පළවෙනි ප්‍රශ්පත්‍රය අප ශිෂත් විබවාාගේ අරමුණරගෙන සාකච්ඡා කරා මම හිතනවා ඔයන් ලොකු අබෝධයක් ලාගන්න ඇති කොහොමද ප්‍රශ්නමට පිළිතුරු සපය අන්නි කිය එක. ඒවගේම අපි සාකච්ඡා කලා කොහොමද ප්‍රශ්පත්‍රයට පිළිතුරු සපයනකොට අපි දැනගත යුතු කරුණු කියල. ඒනිසා ඒගනත් මතක තියාගෙන අපේ ප්‍රශ්නවලට යොම්ුවම. හරි ඒමල දැන් සූදානම්ම අපි දෙනි ප්‍රශ්පත්‍රයේ. සාකච්ඡා කකිරින් වලට ඒදත් දෙවන් ප්‍රශ්පත්්‍රේ එක් ප්‍රශන සඳහ නිවර පිළිතුරු කොහම අපි සටහන් කරගන්නන්නේ නිවර දියුම් පිළිතු සටහන්කරොත්තම අපිට නියමිට ලකුණු ප්‍රමාණය ලැබෙන විශේෂයම පලවෙනි ප්‍රශ්පට්‍රයට වඩා ධූපතතාම හේදී අවධානය උමු කරන්න ඕන දෙයක් තියෙන මොනවදී ඔයාගේ අත්තකුරු පිළිබඳවඒ වගේම තමයි අපේවාලියන ප්‍රමාණ හැඩ මේ පිළිබඳවත් පුංච අවධනයයක් ොම කරන්න ඕේ තවදයක් තමන්දපති අපේ ාඩම් සාකච්චා කරද සඳහන් කලාාක්ෂර විඥාසය පිළිබඳව ඒ වගේ මතමයි වාකලය්ද උක්තා්‍යාතය පිළිබඳව පිළිබඳවත් අප කරුණු මතකතියාගන්න ඕනේ. ඉතිං දපතා කියන විදේ ශිෂත විභාග දෙවන ප්‍රශ්පත්තය තියෙනවා ප්‍රච්චනාව තුපතා තමයි කිය හනි අමරතාතරත් සමලාට කියනේද. අප පිළිබඳවත් මේ ප්‍රශ්පත්‍රය සාච්චාරන ඇදි කතා භා කරම තේනිසා ඔයාන්න දිගටම මේ රැදිලන්න අප ප්‍රශ්පතව සාකච්ඡාත එක්ක අපි වනා දෙවනි ප්‍රශ්පත්‍රයේ පළමු ප්‍රශ්නය වෙත යොම්මු දේපත දෙනි ප්‍රශ්පත්‍රයේ පළම් ප්‍රශ්න චේදයක් ඇසුරෙන් පිතුරු සැපීම තමයි සිද්ධ කරන යන්නේ පහත දැක්කන චේදය කියවන්න කියලා තියෙන අප ඉක්මනිින්ම චේදය කියොම හැමෝම මගත් එක්කම කියමනේද අත්හම්මලාගේ නිවස පිහිටා තිබනේ දැකුම් කළු පරිසරයකය ගමයි පරිසරය දැකීමට අපේ දැස් පින් කර ඇති බව තාත්තා කියයි නිවස පිටපසින් ගලා යන ඇලේ දියනෑමට දර්ශන බෙවින්න්න ආසා කරයි. ගමේදී දර්ශන සමග සෙල්ලම් කිරීමට දීපාල් දෙ එක් පයි. ගමේ සිට නගරයට පැමිණීමට ඇති ගමන් මග ඉතා දොෂ්කරය. එහෙත් නගරීමින් ගමේ පරිසරය දෘශිණය වී නැත. ගමේ පවතින නිසංසල බව අපගේ සිත් සතුටු කරවයි. ගමේ හා නගරේ පවතින්නේ දේ‍යාකාරයක දේශගුණ තත්ත්වයකි. ගමේ පවතින දේශකුණය නිසා ගස්වැල් පලින් බරවී තිබේ. දෛනික හාර සොයානකුරුල්ලන්ගේ කීචි භීචිනාදය පරිසරය තවත් අලංකාර කරයි. හකො දැන් චේදය ප්‍රශ්පත්‍රය බලාගෙන කියව්වා අපි බලමු පලවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න ඉගැනි පළමු ප්‍රශ්නය පලවෙනි කොටසට. චේදය ඇසුරෙන් පිළිතුරු සපයන්න කියර ලබාදීලා තියෙනවා එහි පළවෙනි කොට සඳහන් වෙන්නේ මෙහිෙ සඳහන් ගමන් මාර්ගය කෙබඳුද. දපතයේ චේඩද සඳහන් වෙනවා ගමන් මාර්ගය කොහොමද කියලා මේ සඳහන් ගමන් මාර්ගය ඉතා දෘෂ්කරයි කියලා සඳහන් වලා තිය උනු අටුපයනවා ඉතා දුෂ්කරබව සඳහන් කලා තියෙන අපේ නිවැරදි පිළිතුරව දි සටාන් කරගන්නේෙ ඉතා දෂ්කරය කිය. හොඳ එන පළවිින් ප්‍රශ්නී පලවින් කොටස අප පිළිතුරු සටහන් කරමු ඉතා දෂ්කරය. හිලාටපයාමු එහි දෙවනි කොටසට. දෙවනි කොටස දපති සඳහන් වෙන්නේ අත්තම්මලාගේ නිවස පිහිටාතිබුණ කුමන පරිසරයකද කිය. බලන්න චේදය සඳන් වෙනවා මුල්කොටසි අත්තම්මලාගේ නිවස පිහිටාතිබුණ දැකුම් කලු පරිසරයකය එනම් අපි පිළිතුළු සටහන් කරනවා දැකුම් කලු කියලා පරිසරය කුමක් ද දැකුම් කල්. එන අපී සටහන් කරන්න පිළිතුර විදිහයට දැකුම් කලු කියලා පමනයි ්‍රයි් එපේ ඔන්න පිු සපවා ඒළඟට බලමු මේ ප්‍රශ්නශරනාන තුන්වෙනි කොටස කුමක්ද කිය අපගේසිත් සතුටු කරවන්නේ කුමක්ද අපගේසිත් සතුටු කරවන්නේ කුමක් බලප ඒ සඳහන් වෙනවා ගමේ පවතින නිසංසල බව අපගේසිත් සතුටු කරවයි කිය හනම් අප පිළිතුර සටහන් කරන්න පුොළුවන් ගමේ පවතින නිසංසල බව ගමේ පාතින නිසංසල බව තම අපේසිත් සතුටු කරවන්නේ දැන් දලපුතාලත් නිවාඩු කාලේ විශේෂිම කැමතින ගම යන්න ඇයිඒ ගමේ මේ දුෂ්කර බවක් තිබුණ වන ඒ තිබෙන නිසංසල බව ඒවගේ තමයි දැකුම්හළු බව මේ සියල්ල අත්වෙන් දෙන්න පිට ගම උඩාක් වැතගත් වෙනවා. එනාටබල දවිපදේ ප්‍රශංක හ එකන පලවෙන් ප්‍රශ්න හතරවැෙන කොටස දිනපතාම යන්නට සමානර්ථයක් දෙන පදය කුමක්ද දැන්ඔන්නවාට සඳහන් වවා චේදවසාන කොටසේ දෛනිකව ආහාර සොයායින් එකන්නේ දිනපතා කියන එකයි එනම් අපි පිළිතුරව සටහන් කරගනිමු දයිනිකව දිනපතාම යන්නට සමානර්ථයක් දෙන පදය දයිනිකව දැන් අපි යොමු වෙනවා ප්‍රශ්නය පස්ව කොටසට පස්සනි කොටස පත දූෂණයට ලක්වේ නොමැත්තේ කුමක්ද ඔන්න චේදේ පිළිබඳ සඳහන් කරලා තියෙනවෙන මේ ආකාරෙන් එහෙ නගරයේමන් ගමේ පරිසරය දෂණය වී නැත එන මොකක් දපතයහම වෙලා නැති ගමේ පරිසරය හොඳ අපේ නම් පිල්තුර සටහන් කර ගම පස්ස කොටස සඳහා ගමේ පරිසරය එළඟට පළවෙනි ප්‍රශ්නයේ අවසාන කොටස හයවෙනි කොටස හයවැනි කොටස ආකාරෙන් සඳහන් වනි දේපතිේ බලන්න වෙන්වෙයි යන්නට විරුද්ධාර්ථයක් දැක්වෙන පදය ලියන් ඇන් චේද සඳහන් වෙලා තිය නොම මේ පිළිබඳව වෙන්වෙයි කියෙනකට ව නතියන සෙල්ලම් කිරීමට දීපාල්ද එක්වේ එන අප පිළිතුර සටහන් කර ගම පළමනි ප්‍රශ්නය හයවෙනි කොටස විදියට එ වෙ හොඳයි එම අපිළට යන්න තියෙනදපතයේ ප්‍රශ්ංක දෙකට ප්‍රශ්ංක දෙක තියෙන බලන්න පහත්ත සඳහන් වාය අතීත කාලයට හරවා පත් සඳහන් වා්‍ය අතීත කාලයට හරවාලිය න්න කියලා ඔහු පාසලේ වොලිබූල් කණ්ඩායමේද සිටිති සිටිති කියලා කියන්නේ වර්මාන කාල පාද යක්න ේදපති ඔයා දන්නුවන්ඩැ. කර අවසන් වෙනෝනන්ගේ ප්‍රාණවාචිී බහව වචනවාක්‍ය ඒ විශේෂයෙන්ම වර්තමාන කාලබව දන්නවා. එමන අප අතීත කාල කරනකොට මේ ක්‍රියාපදේ තමයි වෙනස්වීම් සිදු කරන්න විශේෂීමම අතීත කාලය සඳහා. හැ අපිට ලියාන පුුවන් ඔහු කියන පදේ වෙනස්වනි නේ පාසලය කියන පදේ වෙනස්වවෙනි නේ බොලිබෝල් වෙනස්වෙනනේ ක්ඩායමේද රෙ වෙනස්වෙනනේ නමුත් සිතති කියනෙ අපි වෙනස් කරගන්නවා මෙන්න මේ ආකාරයටවාට වෙනස් කරන්න පුළුවන් එකක් තමයි සිටියෝය අතික කාල ක්‍රාපදයක් ඉෙර පිරිියාන පුළන් බවචන නිසා සිටියෝය එමලත් දවිපති අපට තවත්දලයන පුළන් ක්‍රමයක්ත් යෙමුකක්ද සිටිය හත් දෙැම වුණු පිළිතුරු දෙකම සටහන් කළතියවා අනිවාර් මදතියාගන පිළිතුරු සටහන් කරදවා එකක් සටහන් කරගන්න මේ වනට පිළතුර සටහන්රති ුන දෝපතා නිවරදිද ලාලන මේ ක්‍රියාපද දෙකෙන් එකක් යොද්දල තියෙනවාන්නම් හොඳයි ඒ ොම ප්‍රශංක තුනට ප්‍රශංක තුන වන මේ ආකාරන් තියෙන දපති පහත එක්කෙක් ප්‍රශ්නය නිවරදි අක්ෂර සහිත වචනය තෝරායට නිරක් දී. දැන් අක්ෂර විඥ්‍යාසය පිළිබඳ අප පිගෙන ගත්තන නේද දෙක තුන ශේණ වලදලා අප මේ පිළිබඳ ඉගෙනගෙන තියෙනවා එ අප හනේ තුන්ගේ ප්‍රශ්නය පළවෙනි කොටසට වචන තුනක් දීලා තියෙනවා නිරීක්ෂණය කරදමයි වචන තුනීම සටහන් කර තියෙන. මතක තියාගන්නු නිරීක්ෂණය ලියනකට අප නිවරදිව සටහන් කරනවා නං මූර්ධජෙක්ෂර්බලින් පසුව මෝර්ධජෙන්න ජේදිය යුතුයි. එනම් දෙවනි පිළිතුරු තමයි මෙහි නිවරදිවන්න නිරීක්ෂණය කියලා සටහන් කරග. එවගේ එහි දෙවනි කොටස් බලන්න ලේකයා කෙනෙකතමයි සටහන් කල යන ජෝපතා දන්නවා මහප්‍රාණ ක අකුර යොදන්න න ඒේකයා කියරලා ලියනකොට එන එහිද අපි තුංවෙනි පිරිිටව තෝරාගන්නවා. ර පිළිතුර විදියට දැන් මේ හරි පහස ප්‍රශ්න ික අප ඉක්මනිම සාකච්චා කරගෙන යාම ලාන්ටයම දප ප්‍රශ ප්‍රශ්ාක හතර දීර තියෙනවා දී ඇති වචන ගලපා අර්ථවත්වාකයක් ලියන්න දී ඇතිවච්චන ගලපා අර්ථවත්වාක්‍යයක් ලියන්න ඔන්න අපිට වචන ටික දීර තියෙනවා කඳුරට පැමිණැති වීමට මේ දිය දිය මෝ දැන් සිංහල පෙලපොතේ පාඩම් කියවල තියෙනවනත් දුවටපුතාට මේ ගැන චුටක් මතක් වෙන්නත් අවශ්‍යයි නේද. හරි. අපේ මුලින් මේ වචනටිකට අංක යොදාගන්න ඕනේ මේ වාකෙන් නිවරදි කිරීමට පෙර මොකද දේපොතේ වචනය වලට අංක යදුවේ නැත්තං අපි මේ වචන මගැහැරෙන්න්න පුළුවන් කමතියෙන එනිසා අනිවාරයෙන් ඔයා මෙවැනි ස්ථානයකදී ඒ වචනවලට අංක යොදලා ඒ අංක පිළිවෙලට නිවරදි ලියන්න පුරදදුුවෙන්. මම අංක යොදනවා මේ දිය කියනක අංක එක ඒ වගේ තමයි හඳුරයට එළඟට කන්දුුරට කියනට අංක දෙක ඊළඟට අපි යොදනවා මෝ කියනකට අංක වුණ ඊළඟට දිය කියනට අංක හාතර බීමට කියනට අංක පහඒ වගේම පැමිණති කියෙනක හයි. එනම් මේ පිළිවෙට අපේ වාකෙලියම් මේ දිය කඳුරට මෝ දියබීමට පැමිණිති දැන් දිය කඳුර කියෙක ට මතකැන්න දුවපතේ නේද හරි එනන් ඒ ගැන වැඩිදුර සාකච්චා කරන්න යන්න ඉරන්නට යනවා ප්‍රශංක පහට හද දැ අපි ප්‍රශ්ංක හතර දක්වා සාකච්ඡා කලාාදුවපතේ දැන්ග යන්නේ ප්‍රශංක පහට. ප්‍රශංක පහ සඳහනව ගැලපෙන විාහම ලකුණ යොදන්න ය දැ දන්නවන ශෂත්ව භාගේ දවනි ප්‍රශ්වත්්‍රයේදී මෙන මේ ආකාරය ප්‍රශ්න තමයි චේදයක් එමන තම් පත්යක් එමතන ීතයක් ඇස්ුරෙන් ප්‍රශ්නවට පිතුරු සැපීම ඒවගේම තමයි විරාමලක්ුණු භාවිතා කිරීම ඒවගේම තමයි අක්ෂර විඥ්‍යාසය භාවිතා කිරීම එරු හමදේපතේ වච්න ලපලා නිවරදිවා්‍යයක් ලිවීම මෙන මේ වගේ දේවල්ට පිඩනිවාරය පිළිතුර සපයන්න සිද්ධ වෙනද නිසා ඔය අනිවාරම මේට සූදානම්වෙන්න යමම් ගටලු තියෙනවම් මේනකොට දූපතා ලිය ප්‍රශ්පත්තර නැමත බලන්න ඒවායි ප්‍රශ්න කීපයක්ා තෝරාගෙන ගැටල තිෙ මන තැවල්ද ඒවමට වැරදිලාතියෙකෙන නැත බලන්න පුළුවන්කම තියෙනවා. එක මතතිගන්න දැන් ප්‍රශ්පත්‍රයක් කරගෙන එකතියන සල්ම ප්‍රශ්නක දවස ැලවට අපිට මතකතියාගන්න අපහසුේ එනිසාම කරන්නේ පලවෙනි දවස්ස තෝරගන්නවාත් චේදනන් චේද විතර. චේද හිපයක් තෝරාගෙන පිළිතු සැපීම කරන නැතල් ඒ සපයල තියන පිළිරු පිළිබඳව නැවත බලන් ඩෝඩ. ඒගේ අපි ටොළවා මේ ක්ෂරවිාසය විරමලක්ුණ යොධන ස්ථාන පළිඳ මේ යආකාරය සොයාබැලික් කරන්න. දප මෙහි තියෙන්නේ වාක ඇත්ත කියන්න අපේ වොලි බෝලය කොහේද ගුරුතුමියඇස්වායි දැන්ද උඩපුතාාර තරෙනෝක කියවන ආකාරයෙන්ම කොතනද නවත්තන්නේ. අපි මේ කෙටි විරාම දක්වමඉන්න විරාමලක්ුණු භාවිතා කරන්නේ. ඇත්ත කියන්න දැන්න උනහර දෙයක් ගෙන හන කොට පුතාගෙන් අහන වනේ ඇත්ත කියන්න දැ අපඒ වච්චන භාවිතාගන්න ආකාරයන්වත් වෙනස්සෙන. ඇත් ඇත්ත කියන්න විදිරෙක් එක විදිර අපිට ාවිදාකිරීම කියාව තියෙන හොඳ ඉන කියන්නන ඇත්ත කියන්න ටීචනයහන්නේ අපේ වොලිබෝලය කොහේද ගුරතුමිය ඇස්වා එනම් බොලින්ම කරන්න න දපපුත යක්ම් කද කරන්න ඕනනි ඇත්ත කියන්න කියන දැනට වාක්‍ය අවසන් වෙන නිසා තිතක්යෝද ඒවගේම තමයි අපේ වොලි බෝලය කොහේද. ඕන ප්‍රශ්නයක් ක අහනෝ එන අප මොකදය දන්න ඕන ප්‍රශ්නාර්ත ලකුණ දන්න අවශ්‍ය ඇතෙන්ට නම් ප්‍රශ්නාතලකුණකොත්ි යෝදන. ඒ වගේම තියෙනවා ගුරුතුමිය ඇසුවාය එනම් අහපු කෙනෙක් ඉන්නවනි එනි සමත කරන්න ඕන දපද මේ සඳහා ජුගල උඩු කොමා යොදන්න ඕනේ ඒ එක්කම වාක්‍ය අවසානයට අපි තිතක් යොදන්නත් ඕනි මෙන්න මේආකාරයට අපි තිත යොදනවා ඇත්ත කියන්න කියන්න දැනට අපේ පොලිබෝලය කොහේ දෙ කියන්න තැනට ප්‍රශ්නාත ලක්ුණ යොදනවා ඒ වගේම තමයි ඇහුව ගුරුතුමය නි අපි යුගල උඩු කොමා යෝදනවා අන්තිමට වාක්‍යවසාන්ට නැමත තිීතක්කව දන්න ඕන වෙනවා හ එ දැන්යම ප්‍රශ්වංක හයට. ප්‍රශංක හය පහත දැක්න්න ප්‍රස්ථපේරල හි අර්ථේලියන් දැන්ව දන්න න දේපත ප්‍රස්්සාපෙල්ලු තියෙනවා එගිවැ කියන රෝඩි තියෙනවා නේද මේ වගේ දේවල්ට පිළිතුරු අපි සපයන්න ඕන වෙනවා එගේ අපප්තෝප දේශකොටිසක් තියනවා දැන ගතයුතු මෙ හිියල්ල දුවට පුතාට මේ වෙනකට පාසලෙන් ලබා දීල තියෙන උපදේස් අනුව නැත්තන්ඒ උගන්න්නල තියෙන කොටසට පමණක් සූදානම්වීම ප්‍රමාණවත් වෙනවා මොකද විශ් නිදේශයටට ලබාදිීල තියෙන අප්තෝප දේශ කිහිපයක් ඒ වගේ ප්‍රස්ථාපිල්ල කහිපයක් සයංගි වැැකි කිහිපයක් මේටිකාපි දන්නවන අනිවාරෙන් මීට අදාළ පිතුර සැපීම පහසුවෙන් කරන්න පුළුවන්. මේ පිරුලහි අර්ථයතම යන්නේ රයිගමයයි ගම්පලයයි වගේ කෞදවපතේ දැන් රයිගමය ගම්පලයයි කිය කියන්නේ. ගෙන කතා කරන්න යන්න ඇතු එමන ඉක්මට උත්තරේයටයන්න ඕනන රයිගමයයි ගම්පලයයි කියල කියන්න එක සමාන අදහස් තියන දෙන්නේ. නේද එනම් අපි ඒකට පිළිතුර සටහන් කර ගනිමු ගැලපෙන අදාසා දත්ති ගුණ තියෙන වන අපි කෙන හරියට රයිගමයයි ගම්පලයයි වගේ කියලා. මේ පිළිබඳව කතන්දර ඕනේ තර කියවල ඇති කියලා මම හිතනව. හරි දැන් එම් අපි යමු ප්‍රශ්ශංක හතට ඊට කලින් මත කරන්න ඕන දැදවිතේ ම ප්‍රශ් න ක් මයි ප්‍රස්ථාපිල්ල ලබාදීලා දහසල යන්නන්න පුළුවන් ට අදහස ලබාදීලා ඊටදා ප්‍රස්ථාපිල යන්න පුළුවන් එෙමනැත්තම් ප්‍රස්ථ පිරුලේ කොටසක් ලබාදීලා ඒ සම්පූර්ණ කරන්න දෙනව වෙන්න පොළුවන් හරි දැඟෙනම් යම ප්‍රශ්ංක හතට. ප්‍රශංක හත තියෙනවා පුවත යන්නට සමාන පදයක්ලියන් නෑම සමාන පදත් තිගෙනකල් වනිදපතේ දෙකශයනයේ සිට අධිකටම මේ සමාන පදයගෙනීම සිදු කන්නවාන. එතින්දියගේ සටහන් කරගන්නේ පෞෘතිය කියන පදේ මීට අමතර තවත් පදවා සටහන් කළ තියන පුළල බලන්න සමානනම් අඩුර වසේ කට පරක්ෂ කල ල ල මට වඩාමනත් පරිිතුරු සටහන් කල ති ද කියලා ගැලපෙන කාර එන අපට නිවදි පිරිිතු රක්දිට භාරගන්න පුළුවන්ගයි. යම්ම ඉළඟට ප්‍රශංක අටට හරි දැන් ප්‍රශ්නාන්ක අට බලනදේපද එහිතියෙන්නේ පහත සඳහන් එක්කෙක් වගන්තියෙහි උක්තාක්‍යත් සම්බන්ධය නිවරදි නම් හරි ලකුණද වැර දිනම් කතිර ලකුණද ඉදිරියේ ඇති වරහ තුළ ොදන්න කෙල තුට අපි මේ ලබාදී තිය උපදස්සනුව තමයිටයුතු කරන වශයෙන් තරපට පශ්නවට දිරියෙන් ලබාදදිල යන වරහන ඒ වරහන තුළ තමයි අපි නිවරදි පිළිතුර ලකුණු කළ යොත්තේ. හොන පළවෙනි කොටස්සාටවැනි ප්‍රශ්නය වෙකිනීම සඳහා සුදුසු බාණන්්ඩ රැගෙන සිසහූ පැමිණ. දැංවන බලන්න දපති මේ වාගේ අවසාන ක්‍රියාවකුමක් ද පැමිණයේය. හ පැම සිුහු එන සිසුහු පැමිණියේ කලාපිට දියන්න බැහැ ඇයි සිසුහු කියලා කියන්නේ බහුවචන පදයක් පැමිණියේ කියලා කියන්නේ එක වන පදයක් එන අප ඒ සඳහා යොදන් වනේ කාතර ලකුණ පලවෙනි ප්‍රශ්නය සඳහා එකන අට ප්‍රශ්නය පලවෙනි කොටස සඳහා කියලාට දෙනි කොටස තොටයා අපහසුවෙන් නොරුව පදවන්නට වහ. පදදවන්නට වූහ කියල කියන්නේ බහුවච්චන අතීත කාල ක්‍රියාපදයා. එනම් උක්තයත් බහවචන වෙන්න ඕන පදවන්නේ කවුදදුව පොතේ තොටා තොටියයා කියලා කියන්නේ ඒක වන පද ගැලපෙනවද මේ දෙන්න ගැලපෙන්නේ නෑ නෝක තම අප උක්තාකයත් සම්බන්ධය කියලා බලන්නේ හරි එම් ගැලපෙන නැට්ටම් එ අප යොදන්නේකාතිර ලක් වුණා. එනඟට තුම්වෙනි කොටස අටින් ප්‍රශන තුන්වැනි කොටස විවිධ තුෘුණවර්ග එහි තිබෙන බව ඔරුව පදවන මාමා කීවය. විවිධ තෘනවර්ග දැන් තනකොළ වර්ග තියෙනව බවකිව්වේ කවුද මාමා එෙනම් මාමා කීවය. මාමා කියකැන්නේ ඒකවචන පදයක් කීවේය කියලකන්නේ ඒක වචන ක්‍රියාපදයක් අතීත කාල එනිසාපිටය හරි විදියට ලකුම් කරන්න පුළන් තුන්ගනි වාකය. නැඩබලමුති හාතරවෙෙන කොටස්ස? කරත්තකරුවෝ විශාල උත්සාහයක් දරා ගලතල්ලු කළහ එම් ක්‍රියාපදේමකක්ද මෙහි අවසාන ක්‍රියාපදය තල්ලු කළහ කළහ කියල කියන්නේවා දන්නවා බහුුවචන අතේති කාල ක්‍රියාපදයක්. එනම් තල්ලු කරේ කවුරුන්ද කරත්තකරුව එ කරත්තකරෝ කිය කියැනෙත් බහවචන උක්තපදයක්. එන ඒ ගැලපෙනවා එනිසාපිය නිවරදි වාකයක්දියට හරි ලකුණයෝදලා ලකුණු කරවා. ලමුති ප්‍රශංක නව ප්‍රශංක නවය තියනවා පහත සඳහන් වැකි ලේකන වහරට හරවා ලියන් අපේ කතා කරන භාෂාව තියන ලියන භාෂාව තියෙන නද දපති මේ දෙක දෙකක් විදරතම අපි භාවිතා කරන්න කොට කතා කරන භාෂාවෙන් අපි ලියන්න යන්නේ නැහැ එනම් මේ වාක ලියන්න කියලා කියන්නේ ලේඛන බාර වර්දුන කොට සිව කරන ලේඛන වහරට හරවාලා ො ය ද න සිස්සුහෝ නියමිත වේලාවට ප්‍රධාන ශාලාවට ආවා ආවා කියල කියන්නේ කතා කරන ආකාරය. එන අපට ඒවෙනුවට ලියන්න පුළුවන් ක්‍රියාපදයකුමක්ද ඕන දැන්ව අඋත්තර දෙනවා මකදද ආවා වෙනුවට අපිට ලියාන්න පුළුවන් තැමිනිිය නමුත්ඒකත් බහ වචන වෙන්න ඕන මුකද සිස්සු හ කියන්නේ බහවචන පදයක් එනම් පැමිණියහ එම නැත්තම්ට ලියාන්න පුළුවන් පැමිනිියෝය. අපි ඔ නා කාරට ලියමු සිුහ නියීමත වෙලාට ප්‍රදංශලාට පැමිණියහ එෙන තම් පැමිණියෝය ක්‍රියාපද දෙකම ලියන්නපා යිකක් ලියාගන්න දූපතා නිවරදි පිළිතුර සටහන් කරගනිින්දි එක ක්‍රියාපදයක් සටහන් කරගැනීම ප්‍රමාණවත්. ඉලාට අපයම දෙවනි කොටස. අපි මිදුලොට ගිහින් අහස නැරඹවා අපි මිදුලට ගිහි අහස නැරඹවා දැන් අපි කියන එක ලිකිත භාෂාවෙන් තියෙන්නේ මිදුලට කියනකත් අප ිත භාෂාවට ඒ වචනය භාවිතා කරනවා හැබැයි ගිහින් කියන පදේ දවිපති අපිට ලියන්න බෑ ලිකිත භාෂාව අපි එලියන්න ඕනේ ගොස් එන අහස නැරඹුවා කියන එක ක්‍රියාපදය කොම දවසන් කරන්නේ ඒ අපි අවසන් කරන්න ඕනේ අපි කියල උක්ත පපද යොද්දල තියෙන නිසා අනිවාරයම නැරැම්ඹූවෙමු නැරැඹුවවෙමු කියලා ඇවසන් කළ ුත්තේ න අපේ සටහන් කරග අනිමු අපි මිදුලයට ගොස් අහස නැරැඹුවේමු හස නැරම්ඹුවයමු ප්‍රශ්ංක දහය. බලවද ප්‍රශංක දහයතයෙනවා හිස්සන්ට ගැපෙන උපමාව වරහන් තුලින් තෝරාවාක සම්පූන කරන්න හඔයා දන්නවනේ ප්‍රස්ථාපෙල්ලෝ ගිවැැකි රඩියයා තෝපදේශ මෙම තක්ක තවත් ර දැනගත යුතු කොටසක් තමයි මේ උපමාසහ උපමය කියන්නේ ේද ඇතරම උපමවා කියන මොක්ද දෙ කියලා චුටක් දැගෙන මේ ප්‍රශ්න පිතුරු සටහන්රගනිීම උපමාව කියලා අප කියන්න යම් දෙයක් හෝ කෙනෙක් තවත් දේකට කෙනෙකුට සමාන කරලා දැක්වීමේ එ දදුකදා දන්නවන්නේ ොහෝ වෙලාට අපි කියන එකක් තමයි පෝදා අහස්සේ තිබෙන පුන් සඳ රන් තැටියක් වගේ කියලා කියන නේද එම් පුන් සඳ අපේ සමානකරා ප්‍රන් තැටියකට උපමාව තමයි රන් තැටිය එ මේ විදියට අපිට මේ දමනි ප්‍රශ්නය කොටස් දෙකර පිළිතුරු සපයන්න පුළුවන් පළමනි කොටස නංගීගේ සොරතල් මුහුණ මොහෝදක් ලෙසින හෙමලියන්න පුළුවන් එමලියන්න බෑ නේද. එම් දෙවනි කොටස තිෙනවා ෝස මල වැනි අප කියනවා නංගිගේ මුණ පරෝස මලක් වගේ කියලා හසේ තරුමෙන් පෙනුන කියලප සටහන් කරන්නේ නෑ නේදතුවපතති එනම් නිවරදිවෙන්න ඕනේ නංගගේ සුරතල්මුහුණ පරෝස මලක් වැනිිය ඒ වගේ ම මෙ මතතා කර න තවත්දයක් දේපතති වාදන්නවා මේ උපමා සටහන් කරද්ද වැනිය මෙන් සේ බන්ධූය මෙනි මේ වගේ අපි උපමාවාචී පදත් මේකට එකතු කරගන්නවා. එට බලමු හේ දෙදවනි කොටස රාත්‍රී පෙන්බන කනාා මැදිරියන් දැන් ඉතිරරිවුණේ මුහුදක්වැෙනිය නැත මුහදක් ලෙසිනි තරුමෙන් පෙනුි කිය එනම් දුවිපිතයේ සඳහහා වඩාම ගැලපෙන අහසේ තරුමෙන් පෙනුනිි එනම් ඔන්න ප්‍රශංක දහසඳහ අප නිවැරදි පිතුර ස ්‍රහන් කර ගාත. ඉලාන්න බලම් ප්‍රශංකයි කොළහා දැ ඔ දරන්නු දෙපදේශේෂතුයි භාගයේදී සිංහල පරිසරය ගනිතය දෙමල ඉග්‍රීසි මේ සියල්ලම එක වෙලා තමයි දෙවන ප්‍රශ්පතය සදකස්වේ නේදේ එදෙවන ප්‍රශ්පත්තයේ ඉංග්‍රීසි ප්‍රශ්වරතම ව ලට එක එක ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය ියන්න කියලා කියවා. විින්ඩෝ කියලකිවම දුවපතා දන්නවන නිවසේ පිටලා තියෙනවනි වින්ඩ. මොනවද ජනලෙ එ අප පිළිතුර සටහන් කර ගනම එක් වනීම. හැම හැම කෙන අපිට අවශයන අඩුකාර්මික භාවිත කරන ගත දේපත මිටිය එි සටහන් කර ගම මිටිය එලාට ප්‍රශ්ංක දොළහා බලන රූප සටහන් ඇසුරෙන් අපට ප්‍රශ්නය මලා තියෙන්නේ එකක් කරපට ගැලපෙන ඉග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න ක කිය තිය ො දැන් ඔයා මතක තියාගන්න දීලා යෙන උපදේශය මොකක්ද ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න කියලා තියන්නේෙේ ඕ එ අපට හිස්තැන් ලබාදීල තියෙන්නේ අකුරු කිහිපයක් සටහන් කරන්න දුම්රියක රූපයක් තමයි පැලවෙන කොට ලබා දී ති එ ට කිය වචනයක් තමයි ්‍රේ අපි බලමු නිවරදි අකුරටික T තමයි අපට සටහන් කරගන්න තියෙන් එළමට දෙෙවනි පින්තුරේ තියෙන්ගේපතේ ඔටුන්න ඔටුන්න්නට අපි කියනව කොහොමද ඔ ඔටුන්ට අපි කියන්නේ ්‍රවන් කියලා එ ආඩ්පොලං ඉතිරි අකුරුටික සටහන් කරගන්නඕ සහ සම්පූර්ණ වචචනයටෝ කියලට ට්‍රවන්් කියන වචචනය සටහන් කරගන්න පොළවා න ම අපි ප්‍රශ්ාන්ක දහත්තුනට ප්‍රශ්ාන්ක දහත්තුනේ තෙනේ ඉංග්‍රසි වල ටාදාලා ප්‍රශ්න දෙයක්ක් පහතදී ඇති වන නිවරදිව ගලපා අර්ථවත් වැකයක් බැගන් ලියනන්න කරලා තිනෙන නො දේපවිත අපට වචටි කක බාධීර යෙෙනවා මනියව බ්‍රදස්කන වචන ටික. අපි මටික එකතු කල්ල නිවරදිව ගලපාල වචනය අනුව බාක සටහන් කර ගනිමු හවවැනි ්‍රද හැ ඔයාට සහෝදරයෝ කීදන ඉන්නවද කියලා අප අහාන නේද එ අපි සටහන් කරගන්න හවමනි ්‍රද ජහ දැ මේක ති්දප තර සිංහල වාකවල විදිහයට මාට පුළන් අංක යොදර වචන නිවදි සටහන් කරගන්න මොකද නැත්තාම් අපිට මේ වචන මගහැරෙන්න්න පොළුවන්කම තියෙන නිසා ඉළඟට යාම ප්‍රශ්ංක දහතුනේ දෙවනි කොටසට පික්චන්ඉදිය කියලා තමයි වචනිකට අපට ලබා දර තියෙන්නේ ට පුන් එක්මනින්මංක යොදාගන්න ම කියන්න වට කියන්නේ අංක එ ඉට පස්සේ කැන්් කියන එකට අපිට පුළාංක දෙක යොදා ගන්න ඒවගේම තමායි ස කියනකට අංකත් වුණ ඉන්දිස් කියන එකට අංක හතර ඒවගේම පික්ෂ කියනකට අංක පහ හෙන යා කරයට අපේ පිරිිතුර සටාන් කර ගනම වටැන් ඉන්දිස් පිච්ච ඔබට මේ පින්තූරේ දාකින්න ලැබෙන්නේ කුමක්ද කියලාපෙන් හන්නේ නේද හොඳයි ලඟට අම්මෝ අපි ්‍රශ් ංක දාහතරයට ප්‍රංක දාහතර තිරවුංගල් යන දෙමල වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න කියෙලායි කියන දපතේ දැන් ඔයා බොම මේ පහසු වචන ඉගෙන ගෙන තියෙනවා එ තිරවංගල් කිය කියන අපි අරන්න කියන දහස් දැන් ඊළඟ ප්‍රශ්නේති අපි මේ හා සමානව සාකච්ඡා කරම පහළවටත් ගල්ල පිිතුරුම එක සටහන් කරගෙන ප්‍රශංක පහලව දනනි බලන දපුතයේ පහසණන් වගේ දෙමලෙන් කියෙනා කාරය සිංහලෙන් ලියන්. ඇස් වහන් දැන් අප අර කිවේ තිරවුගල් කියලන එතකොට ඇ අරන්න කියලා පිළිය උනම් කොහමද ලියන්නේන්ගලේ තිරවුගල් කියන ත මෙතරහ ඇස් වහන් එතකොට අපි කොහමද ලියන් ඇ වහන්න කියර ලියන්ඩන් මුොඩුගන් මුොඩුංග කියා තම අපිේදී සටහන් කරගාන සිංහල ගනිතය සහ දෙමල ඉංග්‍රිසි කියන කොටස්ටිකට පිළිතුරු සැපේ්වා ඉළඟට ්‍රශංක දස සිට අපි ගනිතය පාඩම් වට අදාළව ගැටලු විසිඳීම් කරන්නයි දැන් සූදාන බල ප්‍රශ්ංක දසය පට ලබාදිල තියෙනවා සංඛ්‍යාවබෝධය පාඩමින් බොහෝදුරට දෙම ප්‍රශ්පත්තයේ මේ ආකාය ප්‍රශ්නයක් යොමුම වෙනවා විසි දහස් තුන් සය හත සංඛ්‍යාව ඉලක්කමින් දියන්න කිය දැන්වා දන්නවදපතයේ දහස් කියනවට ඉදිරිෙන් අනිවාරෙන්ම අපේ සටහන් කරන්න ඕන මුලින්ම තියෙන කොටස එම් විසි කියලා කියන්නේ විස්ස දහස්වලින් පසුව තියෙනවා තුන් සයහත ආට පුළන් එනම් විස්සයි තුන් සය හත කියන නිලක්කන් දෙක එකතු කරලා සටහන් කරගන්න සංඛ්‍යාව විසි දහස් තුන්සිිය හත තුර මතකතියාගන්න ඕන දහස්සවලට පෙරතිබෙන සංඛ්‍යාවපි මුලින් සටහන් කරගන්න ඉට පසුව දහස්ලින් පසු න්න සංක්‍යාව සටහන් කරන්න පුළලන් ති එවිදිර කොටස් දෙක්විදිර පිතුරවා සටහන් කරගත්තුත් මහිතනවා පහසුවේවි මේ සංඛ්‍යයා නිවරදිව ලියාගැනීමට ප්‍රශ්ංක දාහත හොටුව තු ඇති සියලුම ඉලක්කම් භාවිතා කරමින් එකස්ථානයට හතහා දයස්ථානයට දෙකයි දෙන සංඛ්‍යාව කලියන්. ව අපිට මේකද බොහෝ වෙලාට සඳහන් කරනවා දපුේ විශාලම සංක්‍යාවලයන්න මේ ලක්කම් සියල්ල භාවිතා කරලා නැත්ං කඋඩාම සංඛ්‍යාවලයන්න එම නැත්තං විශාලම සංක්‍යාව සහ කුඩාම සංක්‍යාවතර වෙනස සටහන් කරන්න කියලා මෙහිී පුංචි වෙනසා කරලා තියෙනවා මේ ස්ථායන් පිළිබඳ අවබෝධය අරගෙන සංඛ්‍යාව සටහන් කරන්න කියලා එදි කියන්නේ එකස්ථානයට හත හා දහයස්ථානයට දෙකේ දන සංඛ්‍යාවක් ලියන්න කියලා එහුණ දපති අපට සංක්‍යයා දෙක් මෙහිදී සටහන් කරන්න පුළ මේ සංඛ්‍යාව දෙකෙන් එකක්වා සටහන්කරොත් නිවරදි බලන්න අටදහස් හරසය විසි හත හෝ එමනැතං හාරදහස් අටසිය විසි හත තමයි සටහන් කළ යුතු පිළිතුරුත් දෙක වන්නේන් එක්කයි සටහන්ක කළ යුතු ඇතරම අපිට සංඛ්‍යාවක් ලියන්න කියලායි සඳහන්කරේ නමුත් මේ හි සංක්‍ය දෙකක් සටහන් කළ හැකි නිසා වන් පිළිතුර විදිහයට සංඛ්‍යාත් දෙකම ලබා දුන්නා. එලාට බලමුතේ ප්‍රශ්ංක දහට ප්‍රශ්ංක දහට තියෙනවා පහත සංකඛ්‍යාතුන අවරෝහණ පිළිවෙේට නැවත ලියන්න කියලා. තුරම මේ සංක්‍යාතුන අප අවරෝහණ පිවෙේල්ට ලියන්න නඕන අවරෝහණ කරෙකිවා විශාලම සංඛ්‍යාවය සිට ම සංඛ්‍යාව දක්කා පිළිවෙලි නොයි සටහන් කරන්න. දැන් ඇතනම අපිට වෙනස් කරන්න සංඛ්‍යා ලබාදීල නෑ තියෙන පිළිවෙලටම තමයි අවරෝහණ විදිිය තියන එනිසාපි තියෙන ආකාරයම සටහන් කරග මුොලින්ම දොළොස් දහස් අටසය හතර එළඟට දොළොස් දහස් සාර්සියාට තුංගනුව දොළොස් දහස් හතලිස් අට ඉළඟට අපයෝවෙනි ප්‍රශ්වාංක දහනාවයට යන ප්‍රංගක දානාවේ ඒ සඳහන් කරන්න පහත සංඛ්‍යා රටාවේ හිස්තැන් දෙකට තිබ යුතු අගයන් ලියන්න කියලා. ඇතින්ම් හරිපුද මස්කෝලි වැඩස සහන අතරතුර දුරපතාට මත ඇති මේ සංඛයා රටා පිළිබඳව සාකච්ඡා කලා ඒවි තරක්නමයි මෑත දිනයක දී දෝපතාාවෙනුවෙන් අපේ නැවත විශය කරුණු මතක්කර දීමක් විදිට මේ සං්‍යයාා රටා පිළිබඳව සාකච්ඡා කලා. එනංවාට හරිම පහසුවෙන්මට පිළිතුර සපයන්න පුළුවන්. පුතාට පැදිලිවෙන්න ඕනේ විසිහත අසුවක වනේ කොහොමද තුනෙන් ගුණවෙලා නේද ඒවගේම තමයි අසුවකදිසි අතර තුන බවට පත්තුනේ නමත් අසුවක තුනෙන් ගුණ වෙලා එමන අපේ ඉදිරට න සංඛයා බලන්නම් වාට පොලන් සිහත තුනෙන් බෙදලලා බලා විසිහත තුනෙන් බෙදුවත් අට බෙදන්නයන්න අවශ්‍යත් නෑ ගුණාකාර පිළිබඳව ගුණ වවගුව පිළිබඳ දුොරපුතාර මක තියෙනවා එෙනම් නවවාරයයක් තුන තමයි විසිහත වෙනෙනම් අපිමටන්ට නව සටහන් කරගම් ඒළඟට නවය තුනින් වෙදලා මුල් හිස්තැන්ට සටහන් කරගනිමු තුන් එන හිස්තැන්දිකට ලබෙන පිළිතුරු වන්න දුවපුුතේ තුුණ සහ නවය. ඉලාට අප ප්‍රශ්ංක විස්සට ප්‍රශ්ංක විස්ස තියෙනවා පෑ විසි හතරය ඔල්ලොසේ පහලව දෙතිත ඉලාට බිඳුවයි පහ ලෙස පෙන්වන වේලා පෑ දොළහ ුල්ලොස්ස වෙලාවෙන් කියද කිය. මම හිතන්න්නේඒ කාලේ පාඩම සම්බන්ධව දුුවට පුදාරන මතකනම් මම පැදිලි කරවා මේ ලබා දෙනලාක් පෑවිසිහතරෙන් ලබාදිල දොලහට සටහන් කරගන්නකොට එහි තිබෙන මෙනි මේ කරුණු ගැෙන අවධානය යුම් කරන්න. මොනවද පැෑවිසිතර වෙලාව දොළහකට වැඩි වේලාවක් නං අනිවාරයෙන් අපි පෑපැත්තිෙන් දොලහ කඩු කරගත යුතු එන අපි පහලවෙන් අඩු කරනවා දොලහා එතකොට පිළිතුර තුනයි. ගේම තමයි අපේය සටහන් කරගතයතුව නිරම දොහ කඩු කරන නිසාය පස්වරු කියලා එතෙකම දිද වෙනුවට අපියෝ දන්නේ පෑහා මිනිතු අතරට ති තක් ඒ වගේම මිනිිත්තු ප්‍රමාණ අපි සටහන් කරගන්නවා බින්දුවයි පහ එනම් වනපේ පිතුර සටහන් කරගන්න පස්වරු තුනයි පහ තමයි මේ පෑවිසි අතරේ ුර්ලෝසවෙන් පහලබයි තිද් දෙකයි බිින්දුුවයි පහ කියන එක නිවරජව සටහන් කරද්‍ර පිළිතුර වෙන්නේ ඇට බලන්න ්‍රශංක විසි එක ප්‍රශාංක විසයක තියෙනවා පේලියක ඇති මිරිස් පැළගණන දෙසිය නවයකි. එවැනි පේලි හයක ඇති මිරිස් පැල ගණන කීයද. දැන් අපිට තයන දේපපුතයේ ගුණ කරගන්න නේද. යමකත කරන්න ඕන ඔන්න මෙහිදී තර ගනිතක කටලු විසඳන ආකාරයටම කොලයක්ගන්න ප්‍රශාංකය යදන්න දෙසය නවය හයම් ගුණ කරන්න. දෙසිය නවය හයම් ගුණ කරන්න මම පිළිතුරු සටහන් කරන්න. එක් දහස් දෙසය පනස් සතරක් තමයි පිළිතුර වියයුත්තේ. එලාට අපම ක්‍රශංක විසි දෙකට ප්‍රංක විසි දෙකට තියෙනවදවිතේ පූපයේ ඇති මල්වලින් හතරෙන් පංගු තුනක ඇති මල් ගන්නන්න කියද. දැන්වාට පේවා මෙහි මල්තිබෙන ප්‍රමාණය මල්කක් තියනද කෙලෙක්කොඩ ලන්න ඔ මල්තය අදපතේ දහස්සයක් නේද එනම් මේක හතරෙන් බේදලා තුනෙන් ගුණ කරන්නයි අවශ්‍යවෙන් එම් අපේ හරය ය හතර එනි අපි දාහසය හතරෙන් බෙදාගම දාසය හතරෙන් බදුවත්වාට පිළිතුරු ලැබෙන්නේ හතර කියල් එලාට සඳහන් කර පතයේ ළමය තුනක් හතරෙන් තුන එ අපි තුනෙන් ගුණ කරන්න අවශ්‍ය වෙනවා ලැබුණු පිළිතුර තුනෙන් ගුණ කරම් එනම් පිළිතුර අපිට ලැබෙනවා දෝලාහා කිය එනම් විසි දෙක ප්‍රශ්නයට අදා ලබ අප පිළිතුර විදියට සටහන් කරගන්න කක්ද දොලාහා මෙ ම මල් ප්‍රමාණයෙන් හතරය තුරක් තොරවා හම දෙෙසම කරන්නේ ලබාදීලා තියෙන විදි අවස්ථාවන් වල හරයෙන් බෙදලා ලවයෙන් ගුණකිරම් බොහෝ වෙලාවන්ද මෙ මනිකටු විසන්දල තිය නිසාම තනවා දොරපතාට පහසුවෙන් සඳහහා පිළිතුර ලබා ගන්න පුොළුවන් කියලා. අපේ ඊම් ප්‍රශ්නයට යොම මු දවපත ප්‍රශ්ංක විසිත්තුනට ප්‍රශ්ක විසිතුනේ තියනවා තරාදියක එක් තැටියක අම්ඹ ගෙඩි හයක් ගමා අනෙක් තැටියට කිිලෝග්‍රෑම් පහස සහ කිලෝග්‍රෑම් එකක පඩි දැමුවේය බර සමානවීමට නැමත අම් තිබූ පැත්තට ග්‍රම් පන්සේ පඩියක් සහ ග්‍රෑම් දෙසහි පඩියක් දැමුවේ නම් අඹ ගෙඩියක බර කොපමන දෙ කියලා පෙන්න්න හ දැන් මේක නම් අපිට ගැටුවපොඩක් විසදා ගන්න වෙන. මුලිින්ම බලන්ු දෙපුත එ එක පැත්තකට දාලා තියෙනවා. පහසහ කිලෝගම් දෙේ පඩි එනම් ඔක්කොම ප්‍රමාණය කිලෝග්‍රම් නං කියයක්ද හතා පායි දෙකයි හත්යි අපි සකන් කරග කිලෝගෑම් හතයි ඒකෙම අපට සඳහන් කරනවා අනෙක් පසට අඹගෙඩි හයසා ග පන්ස පඩියකු ග්‍රෑම් දෙස පඩියකුත් දාලා තිය එනම් එහි බර ප්‍රමාණය ගම් හත්සය ගෑ හත්ිය මෙදපති ගෑම් සහ ලෝග්‍රම් තියගෙන එක විසුන්න්න අපහසුවයි එනිසාේක සම්පූර් ග්‍රෑම් කරගන්න මෙ නැත්තන් ඔහට කිලෝග්‍රම් ලින්ම අඩු කරන්නත් පුළුවන් මේආකාරයට අපි ක්‍රම දෙකම භාවිතා කරමු මං මුොලින්ම සටාන් කරගන්නවා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් විදියට අප මේක සටහන් කරගන්න හත්ත මේ පැත්තර බිදු අපි අඩු කරන්න තියෙන ග්‍රෑම් හක්සයයක් කාද ද ග්‍රම් පඇති බිඳු තිබරි නිසාදේවයක් ොති කරන්නේ ිලෝග්‍රම් පත්ති එකක් ගත්තහම අපිට ලැබෙනවා දහත්ස. හ දහස තමයිහත්සියයක් අඩු කරන්නේ තොරවාට පිළිතුර ලබෙනවා ග්‍රම් තුන්සීයක් කිය.ඒවගේ කිලෝග්‍රම් පැත්ත ඉතිරිවෙනවා හය. කිිලෝග්‍රම් හයයි ග්‍රෑම් තුන්සීයක් තමයි ඉතිරිවෙලා තියෙන් එම නැත්තමාට පුොළම එක ග්‍රෑම් හදදහසෙන් අඩු කරන්න, ගම් හත්සීක ප්‍රමාණය හේතුවවාඩු ලැබෙන අපතේ පිරිිතුර බිින්දයි බිින්ුවයි දහය හතත් තුනායිඒවගේම ඉතිරුණේ හයි හය දහස්තුන්සය නැවත් අප ගම් සහ කිලෝග්‍රම් වඩට සකස් කර ගත්තොත් කිිලෝගම් හයි ගම් තුන්සිය එ දැන් අපිනක නමුකද කරන්න ඕනේ අම ගෙඩියක මිල සොයා ගැනීම සඳහා මෙන කිිලෝගම් හ ග්‍රම් තුන්සිේ නැත්තං ගහදතුන්සීය බෙදන් අවස් වෙනවා හ මම හිතරාව පහසුකම මේ භාවිතා කරන්න කිිලෝග්‍රෑම් හයයි ග්‍රෑම් තුන්සය හයින් බෙදන්න එහම නැත්තන්තුව පති ග්‍රෑම් හදහස්තුන්සීය හයිම් වෙෙදන්න තොරවාට පිළිතුරක් ලබේවි කිිලෝග්‍රෑම් එකයි ගෑම් පණහා කියල් එකන අඹ ගෙඩිය එක බර කිිලෝග්‍රම් එකයි ග්‍රම් පණහක් වෙනටික් බර අබ ගෙඩියක් නේද ඊලාන්ට මම ප්‍රශ්ංක විසි හතරට ංක වි හතර යන ද ප්‍රස්ථාරයක්ඇ සුරෙන් මයි ප්‍රශ්න හලතියනෙ පෙරපාසලක සිසුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරය දැක්වේ එහි පළමනි කොටස තියෙනවා සිසුන් සමාන සංකයයක්ක් පැමිණදි දවස් මොනවා දැන්වාට පහසේෙන්ම ප්‍රස්ථාරය ඇසුරයෙන් හඳුනාගන්න පුො බදා සිකුරාදා කියන දිනවල සමාන ප්‍රමාණයක් ප්‍රමිණ තියන පහළව බැග එනා අපේ සටහන් කරගනිමු පළවැනි කොටසට බදාදා සහ සිකුරාදා කියලා विषර ප්‍රශ්නය देवනි කොටස ්‍රහस्පතිදා පැමණිසිसු සංख්‍යාව ණनखාව සලन කල නෑ प्र්‍රස්ताරය अගහरවාද පැමණ සංखාව මෙන් තුुන් ගुුණය එ අගහरවාද පැමණ සංख्याාවබලන්න දහनाයි පැමණිला එන ්‍රහදා දන පමණ න දපත තු ुුණාන औ දය තුෙන් ගුණ කරොත් තිहाක් වෙන්න නි හස්තිද පැමණිශිෂ සංඛ්‍යාව ප්‍රස්ථාරය ඇඳ දක්වන්න හරි අපේ නංවා දෙෙමු මේ ප්‍රහස්පතින්දා වන්න මේ තිහ දක්වා ප්‍රස්ථාරය දිය යුතුයි. රි ඊළඟට අපේ තුන්වෙනි කොටසට යොමයම විසි අරවැනි ප්‍රශ්නය දින පහේම පැමිණීම එකතුව කියද. අර්දයන කොටස්ට එකතු කරගන්න අපේ ඒටකක් වැඩි සංක්‍යාවෙන් පටන් ගනිම තිහායි ඒවගේ පහලව පහලය එකතු නැවත තිහායි ර හැටයි. දායාත්තක්ක හැත්තෑයි විසි පහය එකතු නමුදුපතේ අනෝ පහ එනම් තුන්ල කොටිසක සම්පූර් පැමිණිීම අපි සටන් කර ගනිමු අනෝ පස් දෙනෙක් කියලා. හොදයි එහමලම් තේ අපේ යොමවෙෙන දැම් ප්‍රශංක සි පහට ප්‍රශංක විසි පහ බලන්න තාතා කිලෝමිට දාසෑමිට නමසය පණහක දුරක් බසයෙන්ද කිලෝමිට හරමට දෙසයක දුරක් ්‍රීරෝධ රථෙන්ද ගමන් කළේ නම්, තා ගමන් කළ මුල දුර ප්‍රමාණය කොපමලද දැන් ඔයා මෙහි දිනා කැටලු ඇත්තරම සටහන් කරගෙන විසඳීම කරන්න ඕනි අපි බලමු සටහන් කරගෙන විසඳන්න මුලින්ම මම කිලෝමීට සහ මීටර් කියල වෙනවෙන සටහන් කරගන්න ඒයට අපි ලබාදිීල තියෙන අග්‍යයන් සටහන් කරගමු බසයන්ගේ දුර කිලෝමිට දාසයයි ඒ වගේම මීටර් ප්‍රමාණය අවසය පණහයි ිරෝදරතිය ගවන් කළ දුර කිලමිට හතරයි මීටර් ප්‍රමාණය දෙසයි දැන් අපි එකතු කරු මේ සංඛ්‍යා දෙක බින්දුවයි පහයි නවෑ දෙකයි කොලහෙන් එක ඔය දන්නවා දුවිපතේ සංකාව දහකට බඩ න ඒ කිමට පැත්ක ගෙනිය නො නම් අපිතරක ගෙනවා හය හතරයි දහයකයික් කොළහයි ඒ වගේම දෙකයිම් සම්පොන් නොත්තර අපිට ලැබෙනවා කිලම වියි මීටසිය පණහ කෙල් එන පිය සටාන් කර ගනිනුම් කිිටර දිට ලම විසියි මීටර එකසිය පණහායි එළමට ප්‍රශ්ංක විසි හායට යොන්නේ බඳුනක ඇති පොල්තෙල් ප්‍රමාණය ලිට දොහමිට හැසියක් වේ තවත් බඳුරක පොල්තල් ලිට නමයයි මිලිට නවසීයක් තිබේ එඒ නම් ොල්තෙල් ්‍රමාණය අතර වෙනස කොපමණද කියලා පෙන් හ එතකොට දැන් මෙහිදිම් අප අඩුකරලයි බලන්න වෙන්නේ හොඳ අපි අඩු කරමු කලින් ඉදිරම දදුරපුතාන් පුළුවන් මෙහි ලීටහ මලිට ප්‍රමාණ සටහන් කරගෙන අඩු කිරම් කරන්න අප සටහන් කරගනීම ලීර් ප්‍රමාණය අපට තියෙනවා දොළහයි මිලලීටර් හයසීය එවගේම අනෙක් භාජනය තිබලා තියෙන ලීටර් නවයයි මී නවසයතන් අපි අඩු කරම් වෙනසවීම සොඳ හඩු කරන්න අවශ්‍ය වෙන්නේ බිදුවෙන් අපිට අඩු කරන්න පහසුවයි බිඳවායි බිදුවයි හයන් නව අඩු කර වැනි සසාද පටම ොති කරන්නේ අප එකකක්කිඉල්ල ගනිීම දාසය නවයක් හතායිඒ වගේම ඉතිරි වුණේෙ කු හකුලයි නවයා දෙේකයි හෙමනම් අපට පිළිතුර ලැබුණා ලේටර් දෙකයි මිලලට හත්සියයක් තමයි මෙහි වෙනස්ස. සටහන් කරගන්න දප පිතුර ලේඩ දෙකායි මිලෙට හත්සියයයි අනිවාර්වා ගැටුලු විසඳීම් සටහන් කරගන්න කියලා ම නැවත මතක් කරනවා මුද ශිෂතතු විබහන්ගේද දුවටපුපතාට කොලයක් ලැබෙනවනනි ඒදටු වැඩකිරීම සඳහා එති කටුවැඩ කරන කොළේ මේ ආකාරයෙන් ගැටු විසන්ඳලලා පිරිිතුරු සටහන් කරගන්න නම් ඉතාම හොඳයි. මුොද මම දකරතිේෙනවා දූලපුතාල ප්‍රශ්පත්‍රවලට පිළිතුරු සටහන් කරද්ද ඇතරම කටවැඩ කොලේ පිතුර. සටහ නොකරේ ැන නිවරදිව විසඳධන නැතිව සටහන් කරන පිතුර ඇමලාට වැරදිලාතියෙනවා විශේෂම ගැටලු විඳීම ජමයමය බලපානය නිසා විසඳන තිබෙන ගැටලු විසඳලා නිවරදි පිළිතුර ඒ බලාගෙන සටහන් කරන්න සමහරලාට පුංචි අතපස්ස වුවන් වෙනවා නිවරදිව පේරවැ නැතැන් කටවැඩ කොළේ ගටලෝ විසඳල පිළිතුරු පත්්‍රයට සටහන් කරනකොට ඒ පිළිතුර නෙවෙයි වෙන පිළිතුරක් සටහන් කරති නිසා ඒ ගැනත් අවධානය යොම් කරන්න. අප ඔ ප්‍රශාංක විසි හතට ප්‍රශංක විසි හත තියෙනවා පැන්සල් දෙසිය හතරස් පහක් ගෙනයිෙන් පහක් කිවත් කර ඉතිරිය පැසල් හය බැගෙන් කුඩා පැකට් වල අසුරනු ලදී ඒ සඳා අවශයව කුඩා පැකට් ගරන්න කිය. දැන් පුතෙමකද අපි කරන්න ඕනේ සඳහන්කර තියවා දෙසිය හතලිස් පහහිම පහක් ඉවත් කරා කියලා එනම් අපි දෙසි හතලිස් පහම පහ කිවත් කර ගමු දෙසියහතලිහයි ඔන්නවට පුලන් දියග විද මික්‍රමට දෙසිය හතලිහ හයිෙන් බෙදන්න ද මම දීර්ග වවිදීම සටහන් කරගෙන න්නේ නෑ පිළිතුරු සටහන් හතලි හයි කියලා වාට පුලුවන් දීර්ග වෙදීම සටහන් කරගන්න මේ දෙසිය හතලිහ හයින් බෙදලා. හරි එම් අප අම්පුතේ ළඟට ප්‍රශංක විසි අටට ප්‍රශංක විසි අට දේනවා පහත බිල්පත සම්පූර්ණ කරන්න. දැන් මුදල් පාට මැසුරෙන් ඕනෑ තරම් මේ බිල්පත්තලට අදාලා ගැටලු විසන්ඳලා ඇති. ඒ වගේම තමයි පසුගියය විභාග ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්වත්‍රවලට පිළිතුරු සපයද්‍යත් මේ ආකාරෙන්ම බෙල්පත්වල පිළිතුරු සටහම් කිරීම් සිදුකරලා ඇති එන අපි බලමු මේ බෙල්පත කොහොමද සම්පූර්ණ කරගන්න කියලා ලබාදි තියෙන තේ දෞව්වර්ග දෙ එකක් මුන්හට සාහමුවේරේ සේ වගේම මිලදීගත් ප්‍රමාණයන් ිලෝග්‍රෑම් හතර සහග්‍රෑම් දෙසේ පණහගල සටහන් කළ තියෙන එවගේම කිිලෝග්‍රම් එක මිල තියෙනවා එවගේම වටිනාකම සඳහන් කලා තියවා ඇි ලමු මුහට කිලෝග්‍රෑම් එකකමිල රුපියල් හත්සයක් කියලා තියෙනවා එනම් මෙලදීගත් ප්‍රමාණය ිලෝග්‍රෑම් හතරක් නං අපිට වටිනාකම හයන්නවෙනි කොහදීපති හත්සය අපි හතරෙන් ගුණ කර නවශ්‍යයි එ හත්සේ හතරෙන් ගුණ කරන්න රුපියල් අපිට ලැබෙනවා දෙදහස් අටසීය කියලා පෙළිතුර ඒවගේ මම දීවිපති අපිට ලබා දිල යෙනවා. අම ස්වල වටිනාකම රුපියයා ලෙකසිස තිස් පහක් ඒ ග්‍රම් දෙසේ පනහක දැන්වවා දැනගන්න ඕනි කිිලෝග්‍රම් එක ිලා හොයා ගන්න කොම අපි ොයන්නේ ගෑම් දෙසය පනහ මිලා පිට ලබාදිල තියෙනවල දෙසය පනහව හතරක් තමයි කිලෝග්‍රෑම් එක කියලා කිය එෙනක් මකොද කරන්න ඕන දෙසය පනහ ිලා හතරෙන් ගුණ කරන්න පුළුවන් එක තමයි පහසුම නැතන් ඉතිවාට දෙසය පනහහි මිලා හතරක් එකතු කරන්න පුළුවන්. දෙේ පනහක රපයා ලෙකසිේ තිස් පා ඒ එකේ තිස්පාන් අතරෙන් ගුණ කරමු රුපියල් පන්සිය අහතනයක් තමන් දවපතය ලැබෙන නවා ගුණ කරලා පිළිතුර සටහන් කරන්න අවශ්‍ය වෙනවා. හරි අපි දැ යොමවෙෙන ඉළඟට ප්‍රශාංක විසිනාවයට දෙනි ප්‍රශ්්‍යපත්‍රයේ. ප්‍රශංක විසිනමේ මෙ මේ ආකාරෙන් සටහන් වෙලා තියනවා දවිපතයේ රූප සකහන ඇසුරෙන්දමයි පක එක එක විසිනමේ පළවෙනි කොට සහලතියෙන රූපයේ පාඨකර ඇති කොටස. දහයින් පංගුවක් ලෙස දක්වාන්න. ොට ඔයාට පේනව මෙහි ඇඳර තියෙන සම්පූර්න කොටු සංගාම එක කොටුවක් කියලා ත්වත් එෙවැනි කොට දාහක් තියෙන දදුකුට මෙෙහි එන අපිට මේ අඳුරුක් කරපු කොටට අපි වෙනම ලකුණු කරගනිම එකක්යි දෙකයි ඒ වගේම අපිට පුළන් වෙන මේ භාග කොටස් දෙක එකතු කරලා තවත් එක කොටුවක් විදියට ලුණු කරගන්න ඒගේ මේ භාග කටස් දෙකත් එකතු ක තවත් කොටුවක් දයටරග. ඒ තමයි මේ භාග කොටස් දෙගත් එකතු කළ තවත් එක කොටුුවක්කදියට ලකුණු කරගන්න පුළුව. එනම් අපට දැන් සම්පූර්ණ කොට ප්‍රමාණය ලැබෙනවා එක දෙක තුන අතර සහ පහ කියලා. එනම් භාග සංක්‍යාවක් විදිර මේ සටහන් කළ යුත්තේ දහයෙන් පහ කියලා අප සටහන් කරන්නේ මතකතියාගන්න හිස්තැන මත සටහන් කරන්න කියලා හමතිස්සම උපදෙස් ලබාදිල තියෙනි පළමු පිටුවේ එනම් ස්තැන මත සටහන් කරන්න මතකතියාගන්න පහ කියලා ඒ දෙවැනි කොටස පාට නොකල කොටස දශම සංක්‍යාවක් ලෙස ලියන්න නැන් දෝපතා දන්නවා දහයයින් පකු ගෝම දශම දිීරල අන කියලා එන පමේ සටහන් කර ගනි කොමද බින්ද අයි දශම පහක් බදද පහක්නමයි ප්‍රශ්ංක විසිනමය සඳාව පිරිිතුර විය යුත්තේ හොඳයි දපති අප හෙමනං න්න ගනිතය අවසාන ප්‍රශ්නය දක්වා සාකච්චා කලා ප්‍රශ් ංක විසිනම මෙතැන් සිටේ ඉදිරියටට අපිට ප්‍ර්කොටස මයි සාකච්චාරන්න තියනෙ නවත් තක දයාගන්නනේ අවසාය පිවාකලවීම සම්බන්ධව සාකච්ා කරන්න තියෙනවා ති අපි යොමුුවමු පරිසරය ප්‍රශ්න වලට ප්‍රශ්නාංකතිය. පඳරක් සහ වැලලා පිලිවිල දක්ව පිළිතුරු ුන්ද දුරපුතාට ප්‍රශ්පත්‍රයේල උපදෙ ලබාදීල තියවා ලබාදී ඇති පිළිතුරවා අතරේ නිවරදි පිළිතුර තෝර යටට නිරක්හ ඉන්න කියට තොර අපට හැමදිසම පිළිතුර තුනක් ලබාදනවා එන අපි බලමු මේ පරිස්සරය කොටසේ නිවැරදි පිළි සටහන් කරගන්න. පදුරක් සහ බැලක් පිරිවලින් දැක්වෙන පිළිර යහන්නේ මුොනින්ම පඳුරක්. පටපෙන දෙපතේ පළමිනිම පිළිතුරේ තියන්නේ බුලත්ය වැලක් වෙනවාඒවගේ දෙවනි පිළිතුරේ තියෙන අන්නාසේය පඳුරක් හරි තු පිළිතුර තියෙන දවුල් ගස එං අපිට පහන්සේම තවරගන්න පුළුවන් දෙවනි පිළිතුර ඒ තමයි අනාසි සහ ගම්මිරිස්. අනාසික කියන්නේ අප දන්නවා අපහන්දුුරක් ගම්ම රිස්ක කියන්නේ වැලක් එනම් අපේ සටහන් කරගනිමු දෙවනි පිළිතුර ප්‍රශ්නාංක තිය සදහා. හොඳයිපදේ අපේහෙමන් පරිසරය ප්‍රශ්න ළඟට තිස් එකට යොමෝ ප්‍රශ්ංක තිස්ස පොත්වලට හානිකරන සත්වයකු වන්නේ. පිළිතුර තුන්න තමයි එක ගමැස්සා දෙක මකුණා තුංගෙනයක කාව. ැන් දුවපදා දන්නවා ගේමස්සන් මකුණන් පොත්වලට හානි කරන්න නැැ කාව තමයි පොත් සහ, ඇදුම්ට හානිරන සත්වය වෙෙනනි ඉතාකුඩා සත්යෙක් ම දනනි දපතා දක ඇති කාව තමයි මේ පොත්වලට හානිකරන සත්යක දිට සලකන් එ අපි ලාකුණු කරගනිමු තුංවැනි පිළිතුර ප්‍රශ්ාංක තිෙස්ස එකක සඳහා ඉලාටනි ප්‍රශ්නාංක තිෙස් දෙක අමුවෙන් ආහාරයට ගත හැකි එළවලු වර්ගයක් නොවන්නේ ඔන්න දැම් මතක් කරන්නවා නොවන්නේ කියලයි සඳහන් කරන්නේ පළවෙනි පිළිතුර පිපං්ඥා දෙවනයක පතෝල දැ ඕනෑ තරම් පිපින්්ඥානන් අමුුවෙන් ආහරයට අරගෙන ඇති ඇතම් වෙලාවට පතෝලත් සමල්ලාට සම්බෝල විදිට සකස් කල ආරයට අරගෙන ඇති නමුත් කොයිම වෙලාකොද්දවි කැපි වැටකොලු කියනෙලවලු වර්ගය අමුවෙන් සකස් කල්ලා හාරයට ගන්නේ නැහ ඒනම් නිවරදි වන්න ඕනේ තුංවැනි පිළිතුර මෙදී තවදයක් මතක් කරන්න ඕනනිවාට අපි නොගන්නේ නොවන්නේ කියන වැනි වචචනවලට පිළිතුරු සටහන් කරන කොට. එවැනි ප්‍රශ්නවල ඒ වචනයට අදාළව පුංචි සලකුණන් කිරීමක් කරගන්න තිතාක්තියන්න නැතැම් පොඩි ඉරිකෑල්ලාක්යෝ දන්න ඒ වගේත් දෙයක් කරොද දොටපු තාට පහසුවෙන් මතක හිටීවි මේ ප්‍රශ්න ආලාතිබුණි නොවන්නේ කියලා දෙයක් ගැන කියලා. එනිසා හරි පිළිතුරුවාට සටහන් කරන පහසුේ ව. ඉලමටවම්වෙන්න අපි ප්‍රශංක තෙස්තුනට, ංක ස්තුන යෙනවා ්‍රනිිකාහර දිනපතා පරිබභෝජනයට ගැනීම නිසා. හරිකැමති ශ්‍රනිකාහර පරිබෝජනයට ගන්න නේද. නොවත් මකතියාගන්න ඕනේ මේ ශ්‍රනිකාහාර පරිබෝජනයට ගැනීම නිසා අපි බොහෝසයින් රෝගාබාධවට ලක්වීම ඒ හැරුණහම අපේ මතක ශක්තිය දුර්වලවීම වැනි දේබල් සිද්ධ වෙන. රැන් දුවරපුතාර පුංචි දෙයක් මතා කරන්න වනවා ශිෂත් විභාග තව දින කීපයකින් මුහුණ දෙනවනි. ඉතින් අඩුම තරම දීපතයේ අද ඉන්දලවත්ට පුළුවන්න්නම්න්නේ. ශෂනික හාර සහනෙකුත් රස්සකාරකයද ආහාරවලින් මිදන්න. ඔයාට පුළුවන් වේ වේ ඒ තිරි දවස් කිහිපය හරි හොඳින් මේ ප්‍රශ්නවට සූදානම් වෙලා පිතුරු සපෑන් මකද අප මේ ආහාර ලබාගන්න ලබාගන්න මකද වෙන්නේ. අපිට බොහෝසේ මනසට බලපෑන් ඇතිව වෙන අපේ කලබලකාරි ගත යටටකක් වැඩිවෙලා ආහර ලාගැනි පිළබඳ ගැටලු ඇතිවෙන නිසා හොයි. එමන අප ල පිතුරොත්තු වන විධ ලිඩරෝග සෑදීම සිදුවිය හැකිය. දෙක, නිරග ශරයක් පවත්වාගත හැකි ද ංකික වන දපත අප ශරය රෝගවෙන්න මේක බලපාන එහම් ෂනිකාහාර ලබාගනීම අපට නිරෝග ශරීරයක් පත්ගන්න හැකියාවක් ලබනි නෑ තුන් වනි පිර දිය වැඩිය හා දෙරුදර පේරණේ වැ රෝග වලක්වාගත හැකිිය ොරමක දයාගන්න ශෂනිකාහරයසා අපිට බලඳන්න පුලන් ප්‍රධාන රෝග දෙකක්තමයි දියවැඩිය හා අධිරුදධර පීටමය කියෙලා කියන් එහනන් දපුතම සඳහා නිවර්ධය පිළිතුර වෙන්නේ අංක. තිස්තු පශ්නය සඳ ඉට පස බලවා ප්‍රශ්න් පිස් අතර ඉලිප්සාකාර පන්ද භාවිතා කරන ක්‍රීඩාවක්න වන දැ ක්‍රීඩාගෙන මතක්රනකොට දුවපතා දැනගන්න නෝනනි විශෂම එ එකකක් ක්‍රීඩා සඳහා ඉදිරිපත්වන ක්‍රීඩකින් සංඛ්‍යාව සහය සඳහා භාවිතා කරන පන්දු පිළිබන්දවත්. මේ දින අපහන් ලිප්සාකාර පදුව භාවිතා කරන්නේ කුමුණ ක්‍රඩාාවවෙදද කියලා වදන්නවා ක්‍රකට් සහ හොක සඳහා එවැනි පන්දුව භාවිතාවෙන නැහැ රග සඳහා තමයි මෙවැනි පන්දුවක් භාතා කෙරෙන තුන්ගනි පිළිතුර විදිර අපිට ලකුම් කරගන්න පුොළ ප්‍රශංක තිස් සතර සඳහා. අප ඉට පස්සේම ප්‍රශංක තිස් පහට ප්‍රශංක තිස් පහ බලන්නදේපතියේ පාංශකාදනය වලක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් නොවේ. නොවේ කියලායි කියන්නේ. පළවෙනි පිළිතුර ඉනිීමටක් බැඳීම දෙක ගල් වැටි බැඳීම තුංගනික තමයි සමවසානුව කානු කැපීම දැං මේ. ු සංරක්ෂ නත පංශු කාදනය වලක් පවා ගන්න කරන දෙයක් තමයි දපදම සමවසානුව කානු කැපීමත්. ඒවගේ තමයි ගල් වැටි බැඳීම නේද. එහම නම් ඉනිවැටක් බැඳ කියලා නැත අපේ ඉනිවැටක් බැඳීම හරහාම පාංශු කාදනය නම් වලක්වා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහ. එන අපේ පළබනි පිළිතුර තමයි ප්‍රශ්ංගතිස් පහසඳහා නිවරදි පිළිතුර විදියට තෝරා ගන්න එලාට බල පශ්ංක තිස් හාය. ග තිෙසා යෙන දපති කුර පිහිටා නොමති සත්වයක ලෙස දැක්විය හැක්කේ පළවැනි පිළිතුර කොකුලා දෙක ගවයා තුන ගෝනා මේ ගවයා ගෝනවැනි සතුන්ට අපි දන්නවාදවපතේ කුර පිහිටලා තියෙනව නේද නමුත් කොකුලාට එ අපක්ෂයක් නිසා කුර පිහිටලා නෑ එනං අපේ සටහන් කරගන්නේ පළවෙනි පිළිතුර තිස්සයේ නිවැරදි පිළිතුර විදියට කුර පිහිටා නොමති සත්වයා කොකුලා කියලා ළඟට බලපති ප්‍රශංක ති හත ප්‍රශ්ංක තිසද තියනවා මෙම රූපයේ දැක්වන ශාකය සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ වැරදි ප්‍රකාශය එක මෙහි හටගන්නා ගෙඩි රසවත් පලතුරකි අපිට මේ සාාක පත්‍රණුව හඳුනාගන්න පුළුවන් ගස්වපු ගසක් තම මෙහි තිබෙන්නේ කියන දපති එනගේඒ රසවත් පලතුරක් වෙනවා එළට මෙම ශාකයට මුදුන් මුලක් නැත අපි දන්නවා ගස්වපු ශාකයට මුදුන් මුලක් තියෙනවා තුවගනි පිතුර මෙම ශාකයේ කාන්දය තරම් ශක්තිමත් නොවේ එනම් වැදි ප්‍රකාශය වෙනම ක්ද්තුවතේ මෙම ශාකයට මුදුන් මුලක් නැත්ත කියන දෙවනි පිරිිතුර. ඉලාට ප්‍රශංකතිස් අට තොරතුරු හොමාරු කිරීමේදී තොරතුරු ලබා දෙන්නට තොරතුරු ලබාගන්නා පුද්ගලයාගේ ප්‍රතිචාරයේ මොහොතේම බාගත හැකි මාධ්‍යයකි. දැන් ඔයාදන්නවා පුවත් පතකින් අපේ මොනව හෝතර තුරළ දැනගත්ත අපට ලබා දෙන්නාටඒ ොහොතේම නැවත තොරතුරක් ලබාදිය නොහැකි බ. ලපිය අපිට ඒදේම තමයි සිද්ධ වෙන දවිපත ඒ මොහෝතේම පිර ලබා දෙන්න හැකියාවක් ලබන්නේ නැහැ නමුත් ජංගම දුරකතයගෙනම් අපිට මේ ලබා දෙන තොරතුරට අදාලව ප්‍රතිචාර එවලේම දක්වන්න හැකියාව තියෙනවා. එන දෙ සටේ තුන්වැනි පිළිතුර ජංගම දුරකතනය තමි මේ සඳහා තෝරාගන්න පිළිතුර වෙන්නේ. එමනම් ප්‍රශංක තිස්නවේරයදන් ො එන්නේ ප්‍රශංක තිස්නවය බලන්න වර්ෂාව බොහෝ අඩුවීමෙන් සහවර්ෂාව වැඩිවීමෙන් නැතිවිය හැකි ස්වාභාවික ආපදාත්ව පිළිවෙලින් දක්වෙන පිතුර තෝරන් ඔො ැන් දරපාර මතක ඇති මේ දින කිහිපයකට පෙර වර්ෂාව අඩුවීම නිසා ගොවිතැන්වට හානි වෙලා බොහෝ දුෂ්කරතාවට පිරිස පත්තුලා ඉට පස්සමක දුන ගොන අධික වර්ෂාව ඇතිවවා එඒනි සාත්මකද බොහෝ පිරිසක් එනොත් අපහසුතාවයට පත්වන නේද වර්ෂා බොහෝ අඩෝනාම දුවිපතය අපි හඳුන් නය නියග තත්ත්වයක් කියලා. එනං වර්ෂාව බෝ වැඩිවුනාම පිරඇතිවෙන්න පුළුවන් අපදාාතත්ත්වය තමයි ස්වාභාවික ගංවතුර කිය එක. එනං එවැනි නිවරදි පිළිතුරක් සටහන් වෙලා තිනෙන තුන්ගෙන පිතුරේ නියගය සහ ගංවතුර කියලා. දැන් අපවෙන්නේ පරිසරය ප්‍රශ්නල හතලිස් වනි ප්‍රශ්නයට ප්‍රශ්නක් කහ කලිය. පවරාණක වටනාකමක් සහිත ස්ථාන නැරඹීමේදී අප විසින් නොකල යුතු දය කුමක්ද දැන්න දුරපුතාට මත ඇතිනේ පරිසරය පාඩ මේ අප අතීත විත්ති පිළිබඳ සාකච්චා කරද්ද මේ ගැන ඔයා වෙනුවෙන් කරුණු පැහදිි කල්ලන්න ඇති පාසේ ගුරතුම හෝගොරුතුමිය නද එවිතරක්න මේ බොහෝ වෙලාට මාධ්‍ය හරාත් මේ පිළිබඳ දැනවත් කනොමක දපති මේ පෞරණනික වටනාකමක්තිමින් ස්ථානපේ ආරක්ෂා කරගත යුතුයි නේද හරි එන බල පිළිතුරමනවද තියෙන කියලා. ද ල්ලිෙන් ලකීම. ඇතරම අපිට එව නිස්ථානවල සටහන් කලතිේවා මේවා ඇල්ලීමෙන් වලකිරන්න කියන නේද. දෙවනික තම ඒවා කොටස්වලට හානි නොකිරීම. අපකත් අනිවාර්රම පිළිපැදිය යුතුයි. ඒවා කොටස්වලට හානි කිරීම කිසිසේත්ම සුදුසුවන්නේ නැහැ. තුන්ගනි පිළිතුර එව නිස්ථානවල විධ දේ සටහන් කිරීම දැන් දොරපුතාට දකින්න පුළුවන් සහරම මේ පෞරාණි ස්ථානවලට විතරක්ණමේ වෙනත් අපි නරමන ස්ථානවලට ගියාමත්. ත තමන්ගේ නාම දුරකථනාංක මෙවැනි දේවල් සටහන් කල තියෙනවා. නමුත් ඒවා නොකළ යුතු දේවල් විශිෂිම පෞරාණික වටනාක මක් තිමෙන ස්ථානක එවැනි දේ සටහන් කිීමන ඒවාට හානි කිරීමක් විදිර තම අපි සලකාන්න හිනම් එම නිස්ථාන නැරමීමදී නොකළ යුතු ේතමයි එවැනි ස්ථානවල විධ දේ සටහන් කිරීම කියන තුන්ගෙන පිළිතුර හොඳයි එල්ට ලමුතේ ප්‍රශාංක හතලිස් එක ්‍රශ් හතලසකෙ සඳහන් වෙනවා රපයක් ඇසුරෙන් තමයි ආට ප්‍රශ්යම කලතියෙ රූපය දැක්වන උපකරණය භාවිතා කරනුයේ. දැන්වන්න තුරපතාා මේ උපරේ පිබඳ මත තියෙනනවන නිවසේද දකල යව වන එම ඇත්තම් භවිතා කරන ස්ථානක දැකරතියවන ඉක්මනිම මතක්වය පිළිතුර. මකද පිටි හලාගැනීම සඳාතමයි භාවිතා කරන්නේ දපතේ මැනික් ගැීමට හෝ වැලි හලාගැනීමට අප මේක භාවිතා කරන්නේ නැහැ. එහ. පිටි හලාගැනීම සඳාතමයි මේ උපකරණය භාවිතා කරන්නේ. මතක් කරමුද ඕ පනේරය කියලදම අපි සඳහන් කරන්න නේ දපති හරි එම් ප්‍රශ්ංක හතලිස් දෙකට යම එකම පලාාතකින් මූදට වැටෙන ගංගා දෙක නොවන්නේ නොවන්නේ කියලා යාන්න ඔන්න පළමිනි පිළිතුර මහවැලිගංඟ හා කැලනි ගග. දැ දුවපතා දන්නවා මහ වැලිගඟ කොහින්ද මුූදර වැටෙන්නේ ත්‍රික් වුණනාා මලය පලාාත කිව්වොත් නැගෙන හිර. නේද කැලනිගග කැලිගෙන ගග මුූදර වැටෙන්නේ කොලම්බීන් ඇතකොට පලාාත බස්නාහිරන එකම පලාාතකින් නොවේ. දෙවනිකට අපි ගියොත් වලවේගග සහ නිල්බලාගග දැ මේවා මුෝදර වැට නිස්ථාන ගැන දූපතා මතක තියෙන අරපුංචි කවිවේීම තියෙන පාඩන් කරගන්න ඒයඇසුරෙන් දැන්වාටේවා හොඳින් මතක තියවා කියලා මම හිතනවා එනම් මේ ගංගා දෙකම මුහදර වැටන්නේ දකුණු පලාතෙන්. ඒ වගේ මදවදපතයේ ගිංගග මුූදර වැටෙන්න්නේත් දකුණු පලාතන නතුන්ගනි පිළිර තියෙන ගං ගහා නිල්බලාාග නේගංගා දෙකත් එකම පලාතකින්. ැ අප නි එකකම් පලාතක නොවන ගංගා දෙක මහාවැැලි හා කැලනිගඟ පාලවෙනි පිළිතුර ප්‍රශංක හතලිස් දෙක සඳහා. ඉළම ඩි ප්‍රශාංක හතලිස් තුනට යොමුයමු පන්තිකාමරයක් තුළ කණන්්ඩායම් වැඩකිරීමේ දී සිසුවක තුළ තිබේ යුතු යහපත් ගුණාංගයක් වන්නේ දැන් අපි කන්්ඩායම් වැඩ කරනකට අපි තුළ තිබෙන් ඕන යහත් ගුණනාංග පිළිබඳව දෝපුතා ගැගෙන තියෙනවා විශෂම. ම් ප්‍රියකාරකම පාසලේදි සිදුරන්නනවනි නද ඇති මේ අනුව දෝපතා දැනනවා මොනවද අපි කණ්ඩායම් ක්‍රියාකාරකමකදී නොකළ යුතු සහ කළ යුතු දේවල් කියලා. අපි වලම් පිළිතුරතුන පළවනයක අවසානයති කාරයහි නිරතවීම අපි කණ්ඩායමක් ට කටයුතු කරනකොට ඒ කටයුතු අවසාන වෙනකම් අපි කණ්ඩායමත් එක් රැඳල සිරීම කටයුතු සම්පූර්ණ කළ යුතුයි දෙවනි පිළිතුර අන්නයට පෙර තමකාරය මෙම කිරීම කණ්ඩායමක් විදියට දුරපුදාට ක්‍රියාකාරකම අවරලා තියෙනවනං තමන් අයත් කොටස විතරක් සම්පූර්ණ කරල හරිියන්නේ නෑ එන ඒ නිවරධ පිළිතුරක් වවෙෙන නෑ. තුංගන තම කාරය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම. ඔන්න එකත් වැරදි බව මතකතයාගන්න ඕනේ අපි කණ්ඩායමක් දියට වැඩරන හැම අවස්ථාවකම අපි අපේ කාරය විතරක් නමයි පොදුවේ අනිකුත්තායගේ කාරයයක්ත් එක්කත් බලන්න ඕනේ ඒ කාරයන් අවසන් කිරීම සඳදා අපි උදවකිරීම් අනිවාාරයෙන් අවශ්‍ය වෙනවා මේක දීපති අප ජීවත්වයන පරිසරයේද සමාජයේදීත් සිදු ක යුතුයක් ඒද අපි සියල්ලෝම ක්ඩා මක් දරන්න ජීවත්වයෙන ඉති අනිත්තට උදවකරීම ඉතාම වැදගත් නොම ැතිව දුවට පපුතාට වේ හරිපුු මස්කෝලි ඩසටහන තුලද නිරම සාකච්චා කරනයක් තමයි ඔයා දන්නාදේ යාලෝතෙක්ක සාකච්ඡා කරන්න කියන එක එමන අපට ප්‍රශංක හතලස්තුන සඳහා පලමනි පිතුර තෝරාගැන්නකළන් අවසානයතෙක් කාර්යහි නිරතවීම කියන පිළිතුර හට යොම ප්‍ර්ංන් හතලස් හතරට ශ්‍රී ලංකාව දූපතක් ලෙස හඳුන්වු ලබාන වා දන්න තේ ශ්‍රීලංකාව දපතක් විදිීර්ත්ම අපි සලකන්න නේද ඇඒහෙම සලකන්නි කියලා අපේ අහන්නේ. පලබනි පිළිතුර කුඩා රටක් බැවිනි. කුඩා රටක් වෙන නිසා අපේ සියලොමේ කඩාරටවත් දපතක් කියල හඳුන්වන්නේ නැහැ. දෙවනි පිළිතුර බලන ජලයෙන් වට වී ඇති බැවිනි. අපි කියනවා සම්පූර්ණම ජලයෙන් වටවෙලා තියන ප්‍රේශයක් තමයි දූපතක් විදියට? එ දෙෙවනි පිළිතුර නිවරදී නේද අපි තුංගනි පිළිතුරත් බලමු ඉන්දියාවටආසන්න පිට ඇති ැවි එ ඉදියාවටසන්නව තවත් රටවල් පිටිලදේවා ඒවත් දූපත්වය යුතු ේද නමුත් ේම වෙන්න නෑ ජලයෙන් වට වී ඇතිනිසාතමයි අපි දූපතක්විදියට ශ්‍රී ලංකා හඳුන්වන්නේ. එලාට පලන්නපතිඒ ප්‍රශ්ංක හතලස් පහ මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ දුවන්මධනය කිරීම සඳහ සුදුසු ක්‍රයාමාර්ගයක් නොවන්නේ කියලා පෙන්නහන්නේ පළමනි පිළිතුර ජලයදමු භාජන මත මල් දැමීම දැන් ජලය තියන භාජනයක මල් දැමුව කියලා මදුරුවනෑ විත්තින්න නෑ නීදදපතති මුකුද ජලය තියෙනවන ඒගොල්ලු තමන් විත්තරදාානය නොවනේද මල්වලින් කියන්නේ නෑන මදරුවන්ට එන්නපා කියලා දෙවනි පිළිතුර බලන්න ජලේරැස්වෙන ස්ථාන නැතිකර දැමීම ඔ අපිට ඒකනන් සුදුසුක්‍රයාාමාර්ගයක් හට පිටා පිරිසිදුව තබාගැනීම. නිතරම අපි අපේ අවට පලසර පිරිසිදුව තබාගත්තවොත් ලෙඩරෝග බොෝ ප්‍රමාණයක් අපිට ලක්වා ගන්න හොළුව අනේ දපදී එනම් මෙහි මදුමර්ධනය සඳහා සුදුසු ක්‍රියාමාර්ග්‍යයක්න් නොවන්නේ ජලයදම භාජනමත මල් දැමීම කියන පලවෙනි පිළිතුර. හොඳයි දපති අපේ පරිසරය ප්‍රශ්ම වල ඊග ප්‍රශ්නටයෝම ප්‍රශංක හතලිස් හය ප්‍රශ්ංක හතලිස් අඇතියන්නේ වියලි කෝෂ සහ. බල්බ සම්බන්ධ කරලා ලබාදීපු ප්‍රශ්ඥාව දැන්ඳූපතා දන්න බොහො වෙලාවට පරිසරය පාඩම්වල මේ පිළිබඳව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා පසුගේශි ෂතු ඉභාගවලත් ඇති අපි බලො මේ සම්බන්ධව වලිකෝෂ දෙකකට විදුලි පඳම් බල්බ දෙකා වයිල් කැබලි මගින් සම්බන්ධ කර ඇති අවස්ථාත් වුණක් පහත දැක්වයි. ඒ අතුරෙන් බල්බ දෙකම දැල්වෙන අස්ථාවකු මද දැන් අප ප හන දෙපතති බල්බ දෙකම දැල්වෙන අවස්ථාව දැන් ඔයා මේ රූප සටහන් දිහා බැලුවොත් හොදින් දන්නවා වියලිකෝෂවලට වය සම්බන්ධ කිරීමේ දී එක් අග්‍රයක් දන පැත්තරට තනි තග්‍රය රීන පැත්තරත් සම්බන්ධ විය යුතුයි නවත් මෙහි වියලිකෝෂ දෙක රිනාග්‍ර දෙක එකන එක සම්බන්ධ කල තියෙනවා ඒවාගේම බල්බට සම්බන්ධ කල තියනෙ ධනාග්‍ර පමණ එමන එය නිවරදිබෙන නෑ මේ බල්බ දැල්වීම සඳහා ඉට පස් පල අප දෙවනි පින්තූරය දවරේ ර දර පේනවා මේ ඩනාග්‍රය සහ රිනාග්‍රය සම්බන්ධ කලතිනවා වයර් කැබැල්ලකින්. අපි වලිකෝෂ කෙනක මත සම්බන්ධ කළත් වයර් කැබල්ගින් සම්බන්ධ කළත් එකම දේතමයි සිදදුවෙන්නේ ගැන සම්බන්ධතාවය නිවරදි. ඉළඟට බලන්ධවිපතියේ මේ බල්බේට සම්බන්ධ කලතියන දනාග්‍රේ යාමග්‍රේට් එතනින් පිත්තලොපපු හරනැත ඒ අමග්‍රට සබන්ධ කලතියනවා නිවරදිව. ඉට පස්සුව රිනාග්‍රේට ඒ බල්බේසිට. සම්බන්ධ ලා තිය එ නිවරදී අපට බල්ව සම්බන්ධ කල තියෙන ආකාරය තුන් අපිට පේනවා මේ බල්බය සම්බන්ධ කලා තියෙන්නේ බල්බට වයර් සම්බන්ධ කල තිබෙන ආකාරය වැරදක් තියෙන් නේද දපතිය මොකද එහි සම්බන්ධ කල තියෙන්නේ අග්‍ර දෙකම ලෝහ වැස්මට නේද එම් ඒ බල්බය දැල්බෙන නෑ එන නිවරදිවෙන්න ඕනේ හතලෙස් සය දෙවනි පිළිතුර අපේ ලකුණ කරගනිමු පිතුර ප්‍රශ්ංක හතලිස් සහියට හොඳයි ඒළඟට අපිමේ ප්‍රශ්ාංක හතලිස් හතට සුලමගින් වැඩි වශයෙන් පාංශු කාාදනයට ලක්වාන්නේ අපි කල්ුත් පාශු කාදනය පිළිබඳ සාකච්ඡා කලා ප්‍රශ්නයක පාශු කාදනය ලක්වාාගන්න පට කළ හැකි ේවල් පිළිබඳ මේ සඳහන්වෙන්නේ වැඩීමන්ම පාංශු කාදනයට ලක්වෙන්න පුොළ මොනවනි ස්ථානද කියලා එක තේ පඳුරු සහිත කඳුකර හා තැනි තලා ප්‍රදේශය ැන් දුපතා දන්නවා තේ පඳුරු වගේ දෙයක් තියෙනවනන් හර පාංශු කාදන සිදුවීම යම් ප්‍රමාණයකට අඩුවීමක් සිද්ධ වෙනවා. දෙවනි එක උත්සාාක හිත වනාන්තර ප්‍රදේශයක්. දැන් ශාක පිහිටල තියෙනවන එක උස්හෝ මිටිවෙන්න පුොළුවන් එවැනි ප්‍රදේශත් මේ පස සෝදායාම නැතම් පාංශු කාධනය යම් ප්‍රමාණයකට අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. එලාට තුන්වැනි පිළිතුර බලන්න කන්න කොල නොමැති කඳුකර ප්‍රදේශයන් බැන් කඳුකර ප්‍රදේශයක විශේෂයෙන්ම දයිපති පාංශුකාදනය වැඩියෙන් සිද්ධ වෙනවා තන කො ෝ චාක පෙහිටලා නැත්නම් එනම් නිවරදිවෙන්නූන තුන්වෙනි පිළිතුර ප්‍රශ්ංක හතලිස් හත සඳහා. එලාන්න බොහෝ වෙලාමට පරිසරය ප්‍රශ්පතතුවල දුපතා දැකල තියන ප්‍රශ්න තම පශංක හතලිසට බලන්න ඒ සඳහන් වෙන්නේ අපට දේදුන්නත් දර්ශනය විය හැක්කේ පහත සඳහන් කුමන අවස්ථාවේද කියල දූපතා දන්නවානි වැස්ස යම් ප්‍රමාණයකට තියෙන්නූ අවවත් හමුණොත්තම අපිට දේදුන්නක් දකින්න ලැබෙන හිරු එලිය සමඟ මදවැසි සහිත තත්ත්වක එනම් දෙවනි පිළිතුරේ සඳහා අපට තෝරාගන පුළන් ප්‍රශාංක හතලිස් අටට. දැන්නපිියොමනි ප්‍රශංක හතලිස් නවයට ප්‍රශංක හතලිස් නවය තියනවා ආහාර ගැනීම සම්බන්ධව අප තුළ තිබිය යුතු හොඳ පුරුද්දකි. ආහාර ගැනත් අපි කලින් කතාකර ශ්‍රණක ආහාර ගැනේද. නවත් මෙහි සඳහන් වෙන්නේ. තුලතියෙන් නනි හොඳ පුරුද්ද. ප්‍රධාන ආහාරවේල් සඳහා පලාවර්ගයක් එකතු කරගැනීම පළවෙන පිරතුට දෙක විවේකයක් ලැබෙන සෑම විටම ආහාරණු බව කිරීම. දැන් පලාවර්ගයක් අපේ ආහාරවේලට එකතු කරගන්න වන ඒ ගුණ දායකයි නේදතුදයපති ආහාරවේල සමබලවෙන්න ම් අපිට පලාවර්ගයකොත් එකතු කරගන්න එක වඩා හොඳයි. නමුත් විවේකයක් ලැබෙන සෑම විටම අප ආහාර ලබාගැනීම සිදුකරනවාද ඒම සිදු කරන්නේ. නහැ ඒය අපට සුදුසුුවෙනෑ අප නිරෝගී බවට එක බලපාන පොළුවන් අපි රෝගීයෙක් වෙන්න ඒ නිරන්තරයන්න ආහාර ගැනීම ට තුග නික තමයි සීණ ලුණු හා තෙල් අධිකාහාර වැඩිපුරනු බව කිරීම. ඔන්න දයිපති මතකතතියාගන්න වුන් අපේ නිරෝගී භවාරක්‍ෂාකරගන්න නං සීණ ලුණු සහ තෙල් අධිකාහාර භාවිතයෙන් පුළුවන් තරන් වැලකෙන්න අවශ්‍යයි නේද. හරි එහෙම නම් අපිවලු මේදී වඩා නිවරදි වෙන්නේ. ආහාරම්බන්ධව අප ොව තිබියුතු හොඳ රද්දක්දට ප්‍රධානාහාරවේල් සඳහා පලාවර්ගයක් එකතු කර ගැනීම එමනැතුව විවේකයක් ලැබෙන සෑමෝ විට මාහාරණු බවකිරීම සීනිලුණු තෙල් අධි ආහාරව ගැනීම ඒ අපිට හොඳ පුරද්දක් වෙන්නේ නැහැ. ප්‍රශංක පණහා වැැන් බොහෝවෙලාටදපතේ අපේ මේ මාර්ග සංඥා දකිනවනි මාර්ග ගමන් කන්නකොට එදිම මාර්ග සඥා පිළිබඳවත් අපිට අවබධයක් තියෙනවශ්‍යයයි දැක විතර මාදි. නොකද දැන් දෝපතා දන්නවා දුම්රියානතුර විශාල වශයෙන් ශ්‍රී ලංකාේ සිද්ධ වෙනවා. ඉතින් අපි බැනබැන ඉන්නවා මේ දුම්රියම හරස් මාර්ගවල ගේට්ටුවක් දාලා නැහැ කියල නෙද දුපිති නමුත් නයෝගි මාර්ග ස්ඥාවක් තියෙනවනන් අපි ගැන වඩා සැලකිින්මත් වෙන්න අවශ්‍යයි දුම්රිය මාර්ග්‍යයාරා ගමන්ක රද්දි. අපි බලමූලින්ම ප්‍රශ්නය කියවල කහ පැඇති පස මිමක දක්වා ඇත්ම මාර්ග සංඥාවෙන් අදහස් වන්නේ කුමක්ද. පලබෙන පිළිතුර ගේ්ටුව සහිත දුම්රිය හරස් මාර්ගය ඉදිරියේී අපිට ගේටුවක් යොදල තියෙනවනම් කිසිම ගැටලුවක් නැහැ දුම්රිය පැමිණිීම වෙලාවට ගේට්ටුව වසා තබන නිසා අපේයින් ආරක්ෂා වෙනවා. දෙක දුම්රිය නැවතුම් පළ ඉදිරියේණ කොයිම වෙලාකත් අපි දන්නව දුවිපතේ මේ ඉදිරියෙන් තියෙන දුම්රිය පොළක් නවතුමක් සම්බන්ධව මාර්ග සංඥාවත් දක්නට ලැබෙන්නේ නැහැ නේද බස් නවතුම් පොල කියන අදහස දක්වන අපි නිල් පහැන්දක්වල තියෙනවා ර්ග සංඥාවක්ද නොම දුම්රියේනවතු පලක් සම්බන්ධහම දුම්රිය මාර්ගය දක්වන්නේ නැහැ. එලාට තුංගනඒක ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය ඉදිරිෙන අන්න එක තමයි පිළිතුර වෙන්නේ අ එනිසයිම මතක් කලයද පති අපි මේ මාර්ග සඥා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනි ඔයා වුනත් ප්‍රථවානයක ගමන් කරනවන මතකතියාගන්න මේ මාර්ග සඥාපි දැක්කහම ඒ මාර්ග සඥාාවලින් අදහස්වෙන්නේ මොනවද කියලා රුම් ගඩ ෝනි ඒහර අපේ ආරක්ෂාව සලසාගැනීම තමයි මේ මාර්ග ස්ඥාවලින් බලාපොරොත්තු වෙෙන්. එම නැතුව මාර්ග ස්ඥා අවශ්‍ය දැන්වල සබිකල් තිබනට අප ඒවා ගැන සලකිල්ක් දක්වන්නේ නැත්ත අපේ ජවිතයට හාහනිවෙන්න බොහෝ සයිෙන් ඉඩකට තියෙනවා. එලාට ප්‍රශ්නාංක පනස් එක සමාජවිරෝධී ක්‍රියාවක් නොවන්නේ නොවන්නන්නේ කෙලා යන දපති බන පලවෙනි පිළිතුර ළමාහා වැඩිහිටි නිවාස පවත්තාගෙනාව දැන් අපි දන්නවා වැඩිහිටියන්ට සහ ළමයින්ට, ආරක්ෂාව සපයලා ඔවන්ට ඉන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි මේ ළමාහා වැඩිහිටි නිවාස පවත්වාගෙන යන්නේ. ඒතකොට සමාජ විරෝධී ක්‍රියාවක් වෙන්නේ නැහැ. අපි බලමු දෙවනි පිළිතුර ළමයින් මෙහිකාර සේවේ යොදවා ගැනීම. දෝපතා ඉගන ගන්නවනි ලමයි මේහිකාර සේවය යෝදවා ගන්නවා කියන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්. එ වගේම තමයි මද්‍රව ගෙනයාට ළමයින් දදවාගන්නවා කියන්නේ සමාජ විරෝධී ක්‍රියාවක් මයි. එනම් නොවන්නේ පළවනි පිළිතුර ළමා හා වැඩිහිටි නිවාස පවත්වා ආගෙනයාම ප්‍රශංක පනස්සකට අදාළ පිළිතුර. එලාට අපිොම ප්‍රශංක පනස් දෙකට බලන්ධපතයේ වචනය හලා තියෙනවද කියලා ගිල්ලුම් තාපකය මගින් සිදුකරගනු ලබන කාරයවන්නේ මොකක්දැන් ගිල්ලුම් තාපකය ඔ ඉගෙන ගත්තා අ අරහරරණය කරන දේවල් පිළිබඳව නිවසේ භාවිතා කර ා් උපකරන මොනවද කියලා විශය මුළු තැන්ගේ උපරය බොහෝසයි. භාවිතතා වෙනවා මොකදපති ගිල්ලුම් තාපක කියන්නේ. ඔහ අපේ සාමාන්‍ය වචනයනම් භාවිතා කරන්න හීටර එක කියලන්නේ. .ඒ බයෝධගන මොනදකල් ගැගුන්වාට පැහදි ජලය හොඳින් උනුරගැනීමට පත්තු වූ යමක්හඳින් අල්ලාගනීමට. යමක් හොඳින් උනුකරගැනීමට. යමක් කියල කිවවාහම අපිට ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එනිසාඒ පිළිතුර තෝරා ගන්න නැහැ. ජලය හොන්ඳින් උනුකරගනීමට තයි මේ ගිල්ලුම් තාපකය. යු දාගනයනම් ප්‍රශන් පනස් දෙකට පලවෙනි. හොඳ ඊලාඟට අප යොමේ දීවිති ප්‍රශංක පනස්තුනට ප්‍රශංක පනස්තුන බලන්න නිවස තුළදී යම් කෙනෙකුට විදුලිසර වැදනුවිට වහම කළ යුත්තේ. ඔනවාට ගොඩක් වැදගත්වේ ම අපේ නිවසේ කටයුතු කරන කොට විදුලිසර වැදනුවත් මොනවාදපි කරන්න කියලා. ඇැද පළම පිළිතුර තමයි ප්‍රධාන පරිපත යොමවා විසන්දි කිරීම දැ බොහ වෙලාවට අපි දන්නවා විදුලිසර වැදනොත් මේ ප්‍රධාන පරිපත යොමේ සවි කල්ලතියන සමහර උපාංගස්ොවයංක්‍රියම ක්‍රියාව විරහිත වෙන නැද්දවිපති ඒ රහා අපිට විදුලිසර නැවතන වැදීම සිදුවන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවන්න ලයේ ක්‍රියාවිත විරහිත වෙන උපාගමකද වෙන්නේ නිස්සිිල්ලෙස්ස ක්‍රාත්මක නොවෙන්න ොළුවන්. එඒවුුණොත් අපට විදුලිසර නැවත නැවත වැදීම ර ජීවිත හානවෙන්න පොළුවන්. දෙවනික තමයි බීමට යමක් ලබා දන්න. අපි දන්නවා විදුලිසර වැදුනු කෙනෙකුට නැත්තං කාලාන්තගති ඇතු කෙනෙකුට බීමට යමක් ලබාදීමට යන්නේ නැහැ අපි එම අවස්ථාවන් වලද. එලාට තුන් පිදර විදුලි බලවන්ඩලයට ැනම්දීම ැන් කෙනෙකුට විදුරි සර වැදලතියේ ජැපේ විදුලි ලවන්ලට දනම් දේලා ඔවන්වසට පැමිලිලා විදුි පරිපත ක්‍රය විරහිත කරන්න තෙක්තිමුණත් මුොද වෙනදපතේ ඒ ඕනෑම කෙනෙක් මිය යන්න පුොළුවන්. දේනිසා අපි කරන්නකලන් ප්‍රධානමදේ තමයි මේ ප්‍රධාන පරිපත යොමුවත් එකැන නිවස තුළ දපතා දන්නවා ්‍රිප්ස්විච් සහයින් ස්විච් කියල සවි කල දන උපකරනම අපිට පුුවන් විසන්දිි කරන්න ඇතරම ප්‍රධාන පරිපත යොමුමුව කියලා කියන මෙන් ස්විච් කියන උපකරණය එනම් එය විසන්දිි කිරීම දමයි අපි පළමුුවම සිදු කළ යුතුදය වන්නේ. ප්‍රශ්ංක පනස් හතර ඉන්දන භාවිතා නොකර බලන්න ප්‍රශ්නය ඉන්දන භාවිතා නොකර ජලයේ ගමන් කළ හැකි වාහනයක් වන්නේ මින් කුමක්. දැන් පිළිතුර තුන තියෙනවා එක ඔරුව දෙක යාන්ත්‍රික බෝට්ටුව තුන පාපැද. ය දුරපපුතා හිතෙන පුළල එකවරම පාපැදිය නිවරදීන කියලා. මොකද ඉන්ද භාවිතා නොකරන අපි ගමන් විවන් න්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ජලයේ ගමන් කළ හැකි කියලා. එනම් ජලයේ ගමන් කළ හැකි නං අපි අනිවාර්ෙන් මකද කරන්න ඕන ඔරුව කියන පිළිතුර තෝරාගන්න අවශ්‍යයි. ංන්ක බෝර්්පව සඳහනිවාර්මදපතයේ ඉන්දන යොදන්න අවශ්‍ය වෙන වයින පන සතරේ පලවෙනි පිළිතුරතමයි තෝරාගන්න ඕනේ අපේ පරිසරේ ප්‍රශ්නවල අවසාන් ප්‍රශ්නවයට කමෙන් ළඟ වෙන්නේ දැන් පනස් පස්්න ප්‍රශ්නය රූපේ දක්වුණ සංකේතෙන් කියවෙන පණ විඩය කුමක්ද දූපතා දැල තියෙන මේ සංකේත බොහෝ සයින් ඔයාට රූපික ප්‍රකාශන විදියට හඳුනාගන්නම සංකේත කිලිපයක් හඳුන්නල දී තියෙනවනේද මේ සංකේ තස්සරෙන් කියෙන පනිිවිඩ අප හඳුනාගෙන ඒ අනුව අපි කටවුතු කරන්න අශ්‍ය වෙනවා. බලන්න පලවන පිළිතුර ප්‍රතිචක්‍රී කරණය කළ හැක දෙක අනිවාරය වටරවම තුංගෙන එක වටරව්ම ඉදිරිියන. මේ සංකේතෙන් දක්වන්න දුව පපුති මතික තියාගන්න ඕොන ප්‍රතිචක්‍රී කරණය කළ හැක කියන එක එම් පලමෙන් පිළිතුර තම අනිවරදි අනිවාරයටරවුම කියන කරන වා දැකලති රවුම් හැඩියට පිහිටි තල තුනත් තමයි හෙදී දක්වල තියෙන්නේ. එලාන්ට ප්‍රශ්ංක පනස් සය මාසිකව වාර ප්‍රවේශපත්ත්‍ර ලබාදීම තුළින් රජයමගින් අඩුමුදලකට සපයන සේවාව කුමක්ද. දැන් දුවපුතා පාසල් යන්නත් ඒවගේ මයාගේ අම්මන තාත්තලා යම්යම් කාරයන් සඳහා සේවයටයාමට නැතන් ගමගවන්යාමට මේ මාසික වාර ප්‍රවේෂපත්‍ර ලබාගන්නවා වෙන්න පුළුවන් නේද. අප මේ ලබාගෙන තැපැල් සේවාව පාවිච්ි කර නෑහැ සෞඛ සේවා පාවිච් කරන්න නැහැ නමුත් අපේ ප්‍රවාහන සේවාව භාවිතාක නොනෙදුවපති දුම්රිය වෙන්න පුොළුවන් එන්නතං බස්ෂත වෙන්න පොළුවන්. එන අපේ ප්‍රවාහන සේවාාවට තමයි මේ මාසික වාර ප්‍රවේශපත්‍ර ලබා ගන්නේ. සමාලාට මාසික වාර ප්‍රවේෂපත්‍ර කිය දුවට පපතාට කිව්ට දන්නේ නැතිවෙන පොළුවක් මුත් ඔයාලාළගත් තියනවා වෙන්න පුළුවන් ස්සේසරණ එක නැත්තං ෝචිසේ සරණ එක කියරතමයි ගොඩක් අය සඳහන් කරන්නේනේ හරි ප්‍රශංක පනස් හත අප අන්නයි සමඟ කටයුතු කිරීමේ දී සැලකළිමත්වය යුතු කරුණක් නොවන්නේ. එක කාරුණිකව හඬ හැසරවීම පිළිබඳවය දෙක භාවිතා කරන භාෂාව පිළිබඳවය තුන ඇඳුම් පැළඳුම් හා සමාජ තත්ත්වය පිළිබඳවය. අපි අනිතතා ඇතක කටයුතු කරනොට දේපතිේ කාරුණනිකව හන්ඩ හැසවීම පිළිබඳව සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙනවා නමුත් සමාර අවස්ථාවන්වලද අපි හඬ හැසරවීම කාරුණිකද නැද්ද කියලා අප සලකනි නැහැ. අපි අවශ්‍ය තොරතුරු දැන්වීම සඳහා ඒආකාරයෙන් කටයුතු කරන වනේද භාවිතතාගන්න භාෂාවකද වන්නව ඉතාම වැදගත් වෙන වනද මමුකද අපි කෙනෙක් සම කටයුතු කරනකොට අපි කතාගෙන භාෂාව හරහා තමයි තවත් කෙනෙක් තරතුරු දැනගන්න ලැබේ ඔහු හෝ ඇයි නොදන්නා භාෂාවක් නම් අපි භාවිතා කරන්නේ අපි කියනද අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන නැහැ නමයා වරදුුම් සැන අයින් කරන නමුත් අපි අන්න ඇත්තක කටයුතු කරන කොට සැලකිලිමත් නොවී යුතු කරුණත් තමයි ඔවුන් ඇඳ පැළඳල ඉන්න කොහොමද සමාජ තත්ත්වය කොහොමද කිය අපි එතරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ අපි ආකාරෙන් ඇඳුම්වලින් කෙනෙක් මනින්නේ යන්නේ නැහැ කියනකයිදපතති ද විශෂය සඳහන් කරන්න නින පනස් සද සඳහා තුන් එනි පිළිතුර අපේ ලකුණු කරමු. එළමට ප්‍රශ්ංක පනස් අට ඕන රූප සටහනක් ඇසුරෙන්වාට මේ ප්‍රශ්න යොමවෙලායන බොහෝ වෙලාවට දුරපතාට දකින ලැබේවෙයි පසුගේ විභාග ප්‍රශ් පත්‍රවල මේ ආකාරම ප්‍රශ්ණ යොමවෙලා තියෙනවා. ඒහා බීවිදුරු දෙකට නිරෝගි මුංවීජ දදාය බැගෙන් දමා බීජවැසෙනසේ ඒ බීදුරුවට ජලයොදයි රුවේ තෙතපුොන් මත බීජ තබා මෙම විීදුර දෙකම හිරුුවලිය ලැබෙන ස්ථානයක දින කිහිපයක් තබා පරීක්ෂා කරන ලදී එහිදී අපට දැක ගත හැකි දේ කුමක්ද ඔයා දන්නවා අපිට ඕනෑම බීජක් පැළකරගන්න ජලය අවශ්‍ය වෙනවා නමුත් බීජ වසාය තබලා ජලයෙන් තිබු තින් මොකදවෙන්න දුවපුති මේ ජලය නිසා ඒ බීජ පැලවීමක් සිදුවන්නේ නැහැ නමුත්ඒ ද ලයෙන් අපි ඉවත් කරන තං බජ හඳින් පෙන්ගුනාට පසු ඉවත් කරොත්තමයි මේ බිජ හඳින් පැලවෙන අපිට දකින ලැබෙන ඉතින් අතෙත පුළොන්ම දැබ් හම සිදධ වෙන්නේ බිජවලට අශ්‍ය තරම් ජලය උරාගැනීම පමණයි ඒව ජලයෙන් යටවෙලා පවතින්නේ නෑ එනම් බලමු පිළිතුර තුන එක ඒ වදුරහි බීජ හොඳින් පැළවේ දෙ බීවි දුරේ බීජ හොඳින් පැළවේ තුන ඒහා බීවිදුරු දෙකෙහිම බීජ හොඳින් පැළවේ ටැ පැහැදිලි කරන්නකතේ දුරේ බිජ පැවෙන විදදික් නෑ ජලයෙන් යට වෙලා තිබෙන නිසා. හැනම් පනසටේ දෙවනි පිළිතුර තම පිසනා තෝරාගන්නන්නේ. ඉළඟට අප ොමෙනවා දපතයේ පරිත්සරය ප්‍රශ්පත්‍රයට අදාළ කොටස්සේ අවසාන ප්‍රශ්නයට ප්‍රශාංක පනස්නාවය. නිවසේ කුඩාදරුවකු සිටි නම් ඒ පිළිබඳ සොයාබැලීමට නිවසට පැමිණ නිර්ධාරයෙක් වන්නේ. පිළිතුරොත්තුුණ පළවනියක මහජන සෞඛ පරේක්ෂකතුමා දෙක ආසන්න රෝහලයේ ප්‍රධාන වෛද්‍යවරයා තුන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණය දැන් දගිපදාගිනිවසත් පුචි නාංගි කෙනෙක් මල්ලිෙනෙක්න්නවන එමන ඇතන් අසල නිවසක ඉන්නවනවා දැකල් ඇති බොහෝ වෙලාවට එනිවසට පැමිණිණි කවද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය එනම් ප්‍රශංක පනශනමය සඳහා තුන්ගනි පිළිතුර තමයි දපති අපේ තෝරා ගන්නේ. හරි දැන්ව යොමුයෙමු දුවපුතා කියන ප්‍රචචනා ප්‍රශ්නයට ප්‍රශ්නාක හැටට මුලෙම වදක් කරන්න ඕනනි මෙතන කොහෙවත් දුවට පුතාට බලන්න කියලා තියෙනවද කියලා රචනාවක් ලියයන්න කියලා. අවසාන එලෙල තියෙන්නේ පවසනදේ මාතෘකාව කරගනිමින් වාකතුනාක්ලය හනම් දුවපතේ ලියන්න තියෙන මනොවද වාකෙතුන රචනාවක් ලියන්න කියලා සඳහන් කලා නැහැ. හනම් ඔයා. ිය යුත්තේ වාකතුනක් ඒ වාකතුන ගැන සඳහන් කරන්නවා සෑම වාකයක්ම වචන පහකට නවාඩු විය යුතුය. එන වචන ප්‍රමාණය ගැනපි සැලකිෙල්ලක් දක්වන්ඩුවනි. දෙවනියක තමයි ඔක්තාකද සම්බන්ධය හා අක්ෂර විඥ්ඥාසය නිරදිිය යුතු. ඇතකොට අපේ ඔක්තාකයාත් සම්බන්ධය නිවරදිවලියන්න ඕනි ඒවගේම තමයි විශේෂ මක්ෂණ විඥ්ඥාසය නිවරදිවෙන්න අවශ්‍යව වන ඇති මේ සඳහන් කල්ලා. ොති බනාා දපුපතා තත් දෙනගතයුතු කරුණු තමයි අපි ලිකත භාෂාව භාවිතා කරන්න අවශයයි, විරාමලකුණු නිවරදිය භාවිතා කරන්න අවශ්‍යයි ඒවගේම මේ වචනීමද පිල්ම් නිරදිව යදලතියෙන්දෝනි. එත් එකම අපි එලියන වචන පැහැදිලිව බලාගන්න පුළුවන් ආකාරය නිවරදි වචන සටහන්කිරීමත් ඉතාවැැතගත්වවා. ඒ අන්ම තමයිදපතේ මේ කොටස කියවල ඒවාකවට අදාළ ලකුණ ලබාදීම සිදුවන්නේ. බ දන්න මේ පිළිබඳව ොතුරු නමුත් පමත්පුංචද මතාා කරන්න. එතම අප පළවෙනි දේන වාකල් ලිවීමේදී මේ මාතෘකාවට අදාලවා අපි තොරතුරු සටාන් කරන්න අවශ්‍ය වවා දැ මෙහිදිීනන් ලබාදීල තිනට පොඩි විස්තරය පෝෂදායි නොවනාහාර ගැනීම නිසා ඔබගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකුට විවිධ රෝගාබාද වැලඳී ඇත. ඔබ දිනපතා ලබාගන්නේ පෝෂ්ෂදායූ ගෙවත්යෙන් සපයාගත් ආහාරවේලකි. පෂ් හාරවේලක වැදගත්කම ගැන ඔබ යහළුවන්ට පවසනදේ මාතෘකාව කරගනිමෙන් වාක තුනක් ලයන් දැන් අපිට මෙහි වාකලිවීමේදී අපි ලබාගන්නාව පෝෂණය ආහාරවේලේ තිබෙනාව ගුණාංග පිළිබඳවන්.ඒ වගේම අපි පෝෂණ ආරවෙලක් ලබාගැනීම සඳ අපි ගෙවත්ේ වගා කර තිබෙන ආහාර වර්ග ගෙනත් දුවටපුතාට මෙහෙදී සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ක්තාකයාය කෙකොම දල්පතාට මතක්වේ ොද අපි කල්නුතරවාකය කිහිපයක් සාකච්ා කරම ප්‍රශ්පත්‍රයීම මුල් කොටසේද නිරදි උක්තාාක්‍යාතය අනුව හරිවැරදි යොදන්න කියල. අපි ක්‍රියාපදය අනුව එයින් විමසා බලනුව කෞදයවාකය උක්තය කියලා ඔක්තය සහ ආඛ්‍යාතය නිවරදිව ගල පල තිබෙනවද කියලා බලන්න අවශවයනවා. එද අපි බලන්න දෙපතේ උක්තය සහාක්‍යාතය ඒකවචනද එවගේම බහුවචනද. ඒ වගේම වාර්තමාන කාලද අතීත කාලද මේ පිළිබඳව සොයා බැලීමක් කලතමයි ඒ ගැලපීම සිදුකරා නවශ්‍යවෙන්නේ ඉතින් මතකතියා ගැනම වාක්‍යතුන නිවරදිව ලියව්වත්වවාට ලකුම හායක ප්‍රමාණයක් ලැබෙන බව ඒතිෙක මේ වාක්‍යවලට අදාලව දුටපුතාට තේරෙනවා අනවශ්‍ය තොරතුරු නොලිය යුතු බව ඒගේම තමයි එක්කමවාකැපි නැවත නැවතවතාවක් ලිවීමෙනුත් වලකින් නවශ්‍යවවා සහ එකම අදහස තියනවාකයක්ත් අපි නැතනවත ලියන්නේ නැති බවත් දපදා මතක තියාගන්න ඕනේ මනං වාට පපුළුවන් වාකකී පෙල්ලියන්න වාකතුනක් අනි වාර්යමලියයන්න අවශව වෙනවා ග්‍රදේ සඳහතමයි ලකුණන් ප්‍රමාණය ලැබවෙෙන්නේ ඒතික මංඟර කලින් සඳහන් කළ ආකාරයේ උපදෙස් පිළිපදිමින් ගැල්ලපෙන ආකාරයේ වාකෙලියන්න නිතරම මතක තියයාගන්න. දැන් කවරුහරිකයන්න පුොළන් මට වාකෙලියන්න කරුණු දන්නේ නැහැ කියලා මේ එක් එෙක් මාතෘකාවට අදාළු. ඉදින් විපතයේ අපි වාක්‍ය ලියන්න නං අපිටවශ්‍යයන කරුණු කොහෙන්ද අපිගෙන ගන්නේ අපි කරුණඉගෙන ගන්න ඇත්තරම පොත්පත් කියයවීම තුළින් එමන ඇත්තම් වැඩිහිටියන්ගේ අසාදැන ගැනීම තුලින් මේ කාලේදන අපිට බොහෝසයිෙන් විද්‍යුත්මාජ්‍ය භාවිතා කිරීම හරහා මෙ මේ විදියටට අපිට පුළුවන්කම තියෙනවා තොරතුරු ප්‍රැස් කරගන්නහං ඒ රැස් කරගන්න ොරතුරු තම අපි වාක විදියට මෙන්න මේ කොටසට. සටහන් කරන්නේ නැවදත්ම මතක් කනවා දුවපොතා කියන විදියට නම් රච්චනාවට කරුණු විදියට ලියන්න එහම් ඒ කරුණු ලියන්න නම් මුලින් මඔයා කර්ුණ එකතු කරගෙන තියෙන් ඕනේ නමුත් මේ කාලසීමාව ප්‍රමාණවත් හැවයාට කරුණ එකතු කරගන්න නමුත් ආටපුල්ලන්කම තියනවා ලබාදීල තියන මාතෘකාවට විවිධාකාරෙන් වාකෙල්ලි හලා පුරුදුපූුණු වෙන්න. හොඳයි. හද පතයවුන් අපි අදවසේ ප්‍රශ්පත්‍ර දෙකම සාකච්ඡා කලා පළමනිසා දෙවනි ප්‍රශ්පත්‍ර, මමහිතනවා දුවපතා ඉගෙනගන්න ඇති මේ ශිෂාතු ඉභාගේදී ප්‍රශ්නපත්‍රයක මොනවගේ ප්‍රශ්නද ලැබෙන්නේ ඒ වගේම තමයි ඒ ප්‍රශ්නවලට අපි පිළිතුරු සපයන්න කොහොමද ඒත් එක්කම නිවරධ පිළිතුරක් තෝරා ගැනීමස සනා අපිට අනුගමනය කළ හැකි ක්‍රමනවද විශෂයම ප්‍රශ්පත්‍රයක පිළිතුරු සපීමේදී. ැටලුනම් විශසහඳල ඊට අදාළ පිතුරු සටහන් කළ යුතු බව වගේ දේවල් මම හිතනවා ඔයාය ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ කරුණු දෝපතා ඉගෙනගත්තර නත්තරම පේ බලාපොරොත්තු වෙන්නේ මෙවර ශිෂෂතු භාගයෙන් ඉහල ලකුණු ප්‍රමාණයක් දෝපතා බලාපොරොත්තුව ව ආකාරයට ලබාගනයේද කියන දේ. ඉතින් ඔයාට ඒ සඳහා හැකියාව තියෙනවා කවුරුවත් කියෙනවන මට ඒ කර ලකුම් ලබාගැනීම හැකියාවක් නැහැ කියලා. දකතියාගන්න දපතේ ඕනෑම කෙනෙකුට තමන් බලාපොරොත්තු ආකාරයෙන් මේ ලකුණු ප්‍රමාණ ලබාගන්න හැක අාවතියවා. තමන්ගේ දක්ෂතාවය මත කටයුතු කරන්න තමන්ට පුළුවන් කියන දේහිතන්න. ඒ වගේම තමයි විශේෂෙන්ම දෙමාපයන් වැඩීටයන්ට මතා කරනවා නිමසේ මේ වැඩ සටහන්ට සවන්දෙනවන දුවපතාාවෙනුවෙන් පුංචි වගකීමක් ඉටු කරන්න එ තමයි මේ දිීන කිහිපේ දූලපතාලව උන්දු කරවන්න විශේ ො දවක්. සියලුම දෙනා දක්ෂ බව පැහැදිලි කරලා දෙන්න. දක්ෂ බව පැහැදිලි කර දෙමින් වරදින තැන්වලදි උදව් කරමින් ඒ දේවල් මගහරවා ගන්න කටයුතු කරන්න. ඉතින් හැමදරුවෙක්ම දක්ෂදරුවෙක් දක්ෂ කියල කියන්නේ ඇතැම් වෙලාට ශිෂ්ෂතු භාගේ ලකුණු එකසිය අනු පහක් අනු හයක් සිටාන දෙසිය දක්වා වෙන්න පුළුවන් එම නැත්තං ලකුණු අසූවක් ලබාගෙන ලෝකේම ප්‍රසිද්ධ දක්ෂයක් පසුව බිහිවෙන්නත්. අවස්ථාව තේවතිය නිසා දක්ෂකම කියන එක අපිට මනින්න ශිෂෂතුයි භාගේදී ප්‍රශ්නපත්‍රයක් යොමු කරාට ඒදී මැනෙන්නේ දරුවන්ගේ එක් කුසලතාවයක් හා දක්ෂතාවයන් වෙන්න පුළුවන් නමුත් සියල්ම දක්ෂතාවයන් දරුවන් තුළ තිබෙන හඳුනාගන්න වෙන්නේ ගුරුවරුන්ට සහ දෙමාපයන්ට එනිසා දෙමාවපියෝ විශෂයෙන්ම ඒගැෙන උනන්දු වෙන්න ගුරුවරුන් ලබා දෙන ොපදෙස් අනුව දරුවන්ගේ දක්ෂතාවය හඳුනාගෙන නිවරදි මගට යොමු කරන්නක කියෙන් ඉල්ලිමත් කරමින් අදට සමුගන්නවා නැවතේ ශිෂතු විභාගෙන් පසුව අලුත් ශ්‍රේණය සඳහා වේෙන් හරිකුදුමිස්කොලි ඩිසස්ට අනින් හමෝ එන තුරු සියලුම දෙනාට අයිෝවන්.